උතුම්මෝ සද්ධර්මානු ශාසනාව දේශනා කරන්නට. සාධූ සාධූ සාධූ. තෙරුවන් සරණයි සියලු දෙනාම උතුම් පංචසීලය සමාදන්වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. සාධූ සාධූ සාධූ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුස්සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වතුල්ලා, මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී,
निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म सियलुम सत्वयो काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म सतर अपाये सत्वयोदे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म मनुष्ययोदे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म देवियोदे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म ब्रह्मयोदे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म सतर अपाये सत्वयोदे मनुष्ययोदे देवियोदे ब्रह्मयोदे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा मामिन्म दास दिशावेम सत्वयो काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा ममे काये दुख दुरुवी सिते दुख दुरुवी निदुख वित्वा निरोगी वित्वा स्वपत्न वित्वा साधु कियन्ने एद्दद्गले आरण्य सेनासने अति गौरवनीय नायक स्वामीन वहन्से वन अवसराय नमकियन्नट करंदेनिये ज्ञानवीर गौरवनीय नायक स्वामीन वहन्सेगेन अवसर एवगेम वैडम कोट वदाल अपे पिंवत् महानुवरे आरण्य वैड सेनासनाधिपति गौरवनीय नायक स्वामीन वहन्से गौरवनीय सुदासी स्वामीन वहन्से एवगेम किरिंदि विहारे नायक स्वामीन वहन्से एवगेम लग्गल रस्वेरादी आरण्य सेनासन वलिन वैडम कल गौरवनीय अपे सहोदर सियलुम स्वामीन वहन्से लागेन अवसर
එවගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේගේ නවසර මෑණියන් වහන්සේලාගේ නවසර පිංගතුණී මීට මාස දෙකකට වගේ පෙර ආතුව අපේ ගෞරවනීය ඥානවීර නායක සාමින් වහන්සේ අපිට සපුමල් ගස්කඩ ආරණ්‍ය පැවති ධර්මදේශනාවේදී බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා මේ විහාරස්ථානයට වැඩම කරලා ශේෂ්ඨ කෘතවේදී අරමුණු දෙකක් මුල් කරගෙන ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කර දෙන්නේ කියලා. ඒ ශේෂ්ඨ කෘතවේදී අරමුණ තමයි අරමුණු දෙක තමයි අපේ වනවාසී ගෞරවනීය ස්වාමින් වහන්සේලාට විවේකය පිළිබඳ නිදහස පිළිබඳ පූර්වාදර්ශයෙන් අපිට අලුත් පාඩමක් අලුත් පැතිකඩක් කියලා දුන්න ඒ ඩෙන්මාර්ක් ජාතික අතිගෞරවනීය ඥානදීප ලග්ගල නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම හේතුවෙන් වසරක් ගෙවීම නිමිත්තෙන් ගෞරවනීය ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කිරීම ඒ වගේම අපේ බෞද්ධයා නාලිකාවේ සමස්ත ජාතියටම 24 පැය පුරාවට මේ උතුම් සද්ධර්මය ඇසීමට සලස්වපු ඒ අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ හිටපු සභාපති අවසරයි ගෞරවනීය දරණාගම කුසල ධර්ම නායක සාමින් වහන්සේට පර්ලව ජීවිතේ පින් අනුමෝදන් කිරීම කියන කාරණා මුල් කරගෙන මේ කෘතවේදී ධර්මදේශනාව කළගුණ සැලකීමේ ධර්මදේශනාව සිද්ධ කළ දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ විචිත්‍ර වූද සුන්දර වූද ධර්මදේශනාව සිද්ධ වෙන්නේ. වටාපිටාව බලද්දී වටාපිටාව දකිද්දී බොහෝම විචිත්‍ර වූ සුන්දර වූ අලංකාරමත් වූ පින්කමක් සංවිධානය කළා තියෙනවා. පින්කමක සුන්දරත්වය දකිද්දී පින්කමක අලංකාරත්වය දකිද්දී ඒ තුලින් අපි දකින්නේ ඒ පින්කම සංවිධානය කරා වූ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේත් ගෞරවනීය ගිහි පින්වතුන්ලාගේත් සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහොම ලස්සන චිත්‍රයක් තිබ්බා. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ අම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එහෙමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකයන් අමතලා දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි අපි හැමෝගේම සාස්තුන් වහන්සේ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කළා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකෙන් පාවඩවලින්
මෙවන් විචිත්‍ර වූ සුන්දර වූ පූජාවන් සිද්ධ කරද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි. ඒ නිහතමානී සතුට තමයි ඔබලා සෑම කෙනෙක්ම මෙහි වැඩ සිටින සෑම ස්වාමින් වහන්සේ නමක් මුල් කරගෙන සංඝයා මුල් කරගෙන මෙවැනි විචිත්‍ර වූ පූජාවන් පවත්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනමයි ඔබලාට මේ ධර්ම දේශනා මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපිව ජනතාවගෙන් දෙවියන්ගෙන් බ්‍රහ්මයින්ගෙන් වැඳුම් පිදුම් ලබන්න පුළුවන් තැනට අපිව පත් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි පින්වතුනි. විනය කාරණා 220ක් අධිකරණයන් 7ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත හැටියට මහා සංඝරත්නය ලෝකයාට ඉදිරිපත් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසාමයි පින්වතුනි. ඒ නිසා මහා සංඝරත්නය හැටියට ඔබලා අපෙන් යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒ එක මලත් මල් දහසත් අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි පින්වතුනි. මොකද උන්වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ බොහෝම වෙහෙස මහන්සි වෙලා මුදල් වියදම් කරලා කාලය ශ්‍රමය කැපේ කරලා ඔබ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩි වලින් හේවිසි වලින් යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරලා තියෙනවාද ඒ සෑම පූජාවක්ම ලෞතර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු සාදු සාදු. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභ අර්ථයන් හතරක් තියෙනවා කියලා. දුර්ලභ අර්ථයන් මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභ අර්ථය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ නමකගේ පහළවීම තරම් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුවේ නෑ පින්වතුනි. එහෙමනම් මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි දුර්ලභ අර්ථය දෝතින් දරාගෙනයි උපත ලබලා තියෙන්නේ. මොකද ඔබ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක උපත ලැබුවා පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයක් තියෙනවා කියලා. මේ ලෝක ධාතුවේ තියෙන දෙවෙනි දුර්ලභ අර්ථය තමයි ඔබ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා ඔබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔබට අහන්න ලැබෙනවාද එය මේ ලෝක ධාතුවේ තියෙන දෙවෙනි දුර්ලභ අර්ථයයි කියලා. පින්වතුනි බලන්න ඔබ කොයි සානම් භාග්‍යවන්තද කියලා. ඔබ මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථයත් දෙවෙනි දුර්ලභ අර්ථයත් දෝතින් දරාගෙනමයි මේ උපත ලැබුවේ පින්වතුනි. ඔබ දකින්න ඕනේ ඔබේ පුඤ්ඤවන්තභාවයමයි මේසා වියරු මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මේසා වියරු සතරාපායක් තුල මේ සියල්ල අභිබවලා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පළවෙනි දුර්ලභ අර්ථයත් දෙවෙනි දුර්ලභ අර්ථයත් දෝතින් දරාගෙන ලැබුවා උපතක් ඔබ ලබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ලෝකේ දුර්ලභ අර්ථයක් ගැන දේශනා කරනවා. ඒ තුන්වෙනි දුර්ලභ අර්ථය තමයි ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මෙනෙහි කරලා ඔබ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි
අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි අපි කොච්චර සාදුකාර දුන්නත් ඒ තුන්වෙනි දුර්ලභ අර්ථයට ඒ තුන්වෙනි දුර්ලභ අර්ථයේදී අපි සෑම කෙනෙක්ම ප්‍රමාදී භාවයට පත් වෙලා තියෙනවා පින්වතුනි. මොකද අපිට තාමත් පුළුවන් වෙලා නැහැ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදුණත් උදේ හවා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කළත් පින්වතුනි අපිට තාමත් පුළුවන් වෙලා නැහැ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මෙනෙහි කරලා උතුම් විදර්ශනා නුවණ ඇති කරගන්න පින්වතුනි. අද විතරක් නෙමේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් තිබුණා කියලා. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී ඔබලා අද මේ පින්කමට ඇඳන් ආපු සුදු සිල් ඇඳුම් වගේ සංසාරේ පින්කම් වලට ඇඳ ඇඳුම් සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා පින්වතුනි. ඒසා සංසාරේ අපි සුදු සිල් රෙදි ගොඩ ගහලා තියෙනවා. ඒ වගේමයි අපි උතුම් පැවිදි උපසම්පදාවන් ලැබලා ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල මිච්ඡා පැවිද්දන් ලැබලා අපි ගොඩ ගැසුවා වූ සිවුරු කන්ද ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. පින්වතුනි ඒසා සම්මා සම්බුද්ධ ශාසන පසු කරගෙන ආවත් ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබුණේ මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථය ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි ඒක හරිම අවාසනාවක්. සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහිලා තියෙනවා. උදේ හවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අපිට ඇහෙනවා. ඒ තුන්වෙනි දුර්ලභ අර්ථයේදී අපි හැමෝම ප්‍රමාදී වෙලා තියෙනවා පින්වතුනි. අන්න හතරවෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ හතරවෙනි දුර්ලභ අර්ථයක් දේශනා කරනවා. මොකද්ද මේ ලෝක ධාතුවේ තියෙන හතරවෙනි දුර්ලභ අර්ථය පින්වතුනි? කෘතවේදී භාවය. කෘතවේදී භාවය. එහෙනම් ඔබටත් මටත් තාමත් මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැරි වුණේ කෘතවේදී භාවය අපේ ජීවිතයට එකතු කරගත්ත නොගත්ත නිසාමයි පින්වතුනි. පින්වතුනි අපි කාටද කෘතවේදී නොවුනේ? අපි තාම ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට පුන පුනා දේශනා කරද්දී සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. පින්වතුනි අපි සෑම සංස්කාරයක්ම නිත්‍යයි කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේ හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ අම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියලා කියද්දී අපි සිතුවිල්ලෙන් භවයම ප්‍රාර්ථනා කරනවා භවයටම අදාළ සංස්කාරයන් රැස් කරනවා පින්වතුනි. ඒ කියන්නේ අපි තාම ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. ඒ වගේමයි ඔබට කෘතවේදී වෙලා නැහැ. තමා දෙස බලන්න. තමා තාම තමාට කෘතවේදී වෙලා නැහැ පින්වතුනි. ඔබට කෘතවේදී වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මේ ජීවිතේ සතර අපායෙන් මිදුනොත් පමණක්මයි පින්වතුනි. ඒ කියන්නේ ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් විතරයි මේ ජීවිතේ අපිට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ අවම වශයෙන් මම මටවත් කෘතවේදී වෙලා නැහැ පින්වතුනි. ඇයි? තාම අපි සතර අපායෙන් මිදිලා නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ තුෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති කියලා. අපි මරණාසන්න මොහොතේ කුමක්ද තුෂ්ණාවෙන් උපාදානය කරගන්නේ ඊට අදාළවයි පින්වතුනි භවය උපත සකස් වෙන්නේ. ඔන්න බලන්න එක පින්වත් මහත්මෙක් හිටියා.
ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් අප්‍රමාණ පින්කම් කළා දන් දුන්නා පන්සල් හැදුවා සිල් ඇට උදව් කළා මේ මහත්තයා අප්‍රමාණ පින්කම් කරලා මිය යනවා පින්ඇතුනේ දැන් ගෙදර පාංශකූල වෙලාව පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා වැඩම කරලා අනුශාසනා කරනවා නායක ස්වාමින් වහන්සේ අනුශාසනාවේදී කියනවා මේ මහත්තයාට හත් දවසේ පින්කමක් තුන් මාසේ පින්කමක් අවුරුද්දේ පින්කමක් අවශ්‍ය නැහැ. එයි මේ මහත්තයා ජීවතුන් අතර සිටියේදී ඒ තරමටම පින්කම් කළා. ඒ නිසා මේ මහත්තයා අනිවාර්යයෙන්ම සශ්‍රීක දිව්‍ය තලයක දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා. පින්තුනි අද ඕනෑම පාංශකූල ගෙදරක මරණය විග්‍රහ වෙන්නේ ඔහොමයි පින්තුනි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔය ආකාරයට මරණයක් විග්‍රහ කළා නෑ. බුදුරජාණන් වහන්සේ මරණය විග්‍රහ කරන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති කියලා. පින්වතුනි අර කෝටිපති මහත්තයා මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? ඒ මහත්තයාගේ කෝටි ගානක් වටිනා හිස් ඉඩමක පරදත්ත රූපජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා. කවුද මේ පරදත්ත රූපජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ? සමහර පින්වතුල්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්ස මගේ මැරිච්ච අම්මා සුදු සාරියක් සුදු කමිසයක් ඇඳලා අපේ ගේ දොරකඩ ඉන්නවා මම දැක්කා. අපේ මැරිච්ච තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා මම දැක්කා. මගේ ආච්චි සීයා මැරුණ මම රෑහීනෙන් සුදු ඇඳගෙන ඉන්නවා දැක්කා. පිංගතුනි මෙන්න මේ සුදු ඇඳගත් අය කවුද? පරදත්ත රූප ජීවි ප්‍රේත ප්‍රේතියන් පිංගතුනි. ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා, විකෘති නො වූ ශරීරයක් ලැබිලා තියෙනවා, ආහාර පාන ලැබෙනවා. ඇයි? පෙර පිං කළා පිංගතුනි. පෙර පිං කළා. පෙර පිං කළත් පින විපාක දුන්නේ ප්‍රේත ලෝකේදී. මොකද්ද මේ මහත්මයාට උනේ? මරණාසන්න මොහොතේ පිංගතුනි එයාට තෘෂ්ණාවෙන් උපාදානේ උනේ ඉඩකඩන් දීපලයි. පින උපාදානේ උනේ නෑ පිංගතුනි. පින් කළත් පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ දීපල ඉඩකඩන් කෙරෙහි. නමුත් මරණාසන්න මොහොතේ ඒ මහත්තයා දක්ෂ වුණා නම් පින්වතුනි තමා කරගත්තා වූ පින්කම් සිහිපත් කරගෙන සාදු සාදුකාර දෙමින් මැරෙන්න අනිවාර්යයෙන්ම ඒ මහත්තයා සශ්‍රීක දෙවියෙක් සශ්‍රීක මිනිසෙක් පින්වතුනි. නමුත් තෘෂ්ණාපච්චයා උපාදානං පිනට වඩා තෘෂ්ණාව වැඩි උනේ ඉඩකඩම් දීපලවලටයි. අවසානයේ කෝටි ගණන් පින්කම් කරලා සතර අපායට වැටෙන පින්වතුනි. ඒ නිසා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතර අපායෙන් මිදුන් නැති කිසිම කෙනෙකුට සහතිකයක් දෙන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විශාලම පින්කම කළේ මල්ලිකා බිසව අසිතිසි දානේ පින්වතුනි. ශාසනයට එක්කනයි අසිතිසි දානේ දෙන්නේ, දානේ දුන්නේ මල්ලිකා බිසව. මල්ලිකා බිසව අසිතිසි දානේ දුන්නත් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ පින්වතුනි. ආ සද්ධානුසාරී හෝ ධම්මානුසාරී කියන තැන් දෙක තුලයි හිටියේ පින්වතුනි. මල්ලිකා බිසව මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් සිහියට නැගිලා සතර අපායකට සතියකට වැටෙනවා. සතර අපායකට සතියට වැටෙනවා. නමුත් සතියකින් පස්සේ සුන්දර දිව්‍ය තලයකට යනවා පටිච්ච සමුප්පන්නව. නමුත් අපි යම් හේකින් මරණාසන්න මොහොතේ තුෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ ගේ දොර ඉඩකඩම් වටුපිටි අපිට සිහිපත් වුණොත් අනිවාර්යෙන්ම අපි කල්ප ගානක් සතර අපායේ පින්වතුනි. ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න, ඔබ කොච්චර පින්කම් කළත්, ඔබ කොච්චර සිල් සමාදන් වුණත්, ඔබ මරණාසන්න මොහොතක පින්වතුනි ඔබට උපාදානය වෙන්නේ පින්කම්ද දුවාදරුවන්ද කියලා අහලා බලන්න හෘද සාක්ෂිය. ඔබට උපාදානය වෙන්නේ පින්කම්ද ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් රත්තරන් බඩුද?
මුදින් තේරුම් ගන්න අපි අප්‍රමාණ දේවල් තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන ඉන්නවා ඒවා තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන ඉන්න තා කල්පින්තුනේ අපි සතර පායෙන් අනතුරෙන් මිදිලා නැහැ ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න තමා තමාට කෘතවේදී වෙන්න ඒ කියන්නේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න තමා ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඒ කියන්නේ මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න භවය ගින්දරක් භවය මිරිඟුවක් හැටියට දකින්න පින්තුනි එසේ නොවුනොත් පින්කම් කළා කියන කාරණයෙන් බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් සහතිකයක් දෙන්නේ නැහැ පින්තුනි එනම් බලන්න අපිට තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් පින්වතුනි අපි කොතනද ඉන්නේ පින්වතුනි ඒකත් දැනගන්න ඕනේ මොකද සමහර පින්වතුල්ලා හිතනවා අපි තාම පෘථග්ජනයි කියලා හොඳින් තේරුම් ගන්න ඕනේ කිසිම තෙරුවන් සරණ පිහිටි පින්වතේ පෘථග්ජන භාවයේ තුල නැහැ පින්වතුනි පෘථග්ජන භාවය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කරන කෙනාටයි ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් පෘථග්ජන භාවයේ තුල නැහැ එනං ඔබලා සෑම කෙනෙක්ම තාම අවංක වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම එක්ක සද්ධානුසාරී කියන තැන ඉන්නවා එක්ක ධම්මානුසාරී කියන තැන ඉන්න හොඳින් තේරුම් ගන්න. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කවුද? සෝවාන් මාර්ගය තුල ගමන් කරන දෙන්න. යමේ කුතුම් සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ අපි සෑම කෙනෙක් තුළම සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. පින්වතුනි අපි මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සම කරගත්තොත් අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට රහත් ඵලය දක්වා වැඩෙනවා. නමුත් අපි තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව සම කළා නැහැ පින්වතුනි. ඒ නිසායි ඔබටත් මටත් උතුම් සෝවාන් ඵලය අහිමි වුනේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකෙන් එහෙක ඉන්නවා. දැන් ඔබ බලන්න ඔබ සද්ධානුසාරී කෙනෙක්ද ධම්මානුසාරී කෙනෙක්ද කියලා පින්වතුනි. ඒතොර කවුද මේ සද්ධානුසාරී කෙනා කියන්නේ? සද්ධා වීරය සති සමාධි ප්‍රඥා මෙන්න ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව වැඩිලා නැහැ. යම් පින්වතෙක් ඉන්නවා ඒ පින්වතා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරනවා. සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එයා කරන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවක් තියෙනවා යාට වීරයක් තියෙනවා. උදේ පාන්දර 3ට නැගිටලායි දානෙ හදන්නේ. උදේ පාන්දර 4ට නැගිටලායි සිල් සමාදන් වෙන්න යන්නේ. යොදුන් ගණන් ගෙවාගෙන පින්කම් වලට යනවා. වීරයක් තියෙනවා, සද්ධාවක් තියෙනවා. සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් මිනිසෙක් වේවා කියලා. අනිත්‍ය වූ සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා. මොකද වෙන්නේ? මේ පැත්තෙන් සද්ධාව වීරිය උඩට යනවා, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පල්ලෙහාට යනවා පින්වතුනි. එයි සමාධිය ප්‍රඥාව පල්ලෙහාට යන්නේ? පංච නීවරණයි මෝහයයි මේ පැත්තේ වැඩෙන්නේ. අන්න එයා සද්ධානුසාරී කෙනා. ඔබ දෙස ඔබ හොඳින් බලන්න. ඔබ වීරයෙන් පින්කම් කරමින් තාමත් ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිසෙක් වෙන්නද? අනිවාර්යෙන්ම ඔබ සද්ධානුසාරී කියන තැන ඉන්නවා පින්තුනි. එයා සද්ධානුසාරී කෙනා. එතකොට අනිත් කෙනා කවුද? ධම්මානුසාරී. කවුද මේ ධම්මානුසාරී කෙනා කියන්නේ? එයාට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා, වීරයක් තියෙනවා. සද්ධාවෙන් වීරයෙන් එයා ධර්මය හදාරනවා, ධර්මය කතා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය දේශනා කරනවා, ධර්මය සටහන් කරනවා. පින්තුනි යාට සූත්‍රගත ධර්මයේ කටපාඩමෙන් කියන්න පුළුවන්, විනය ධර්මයන් අභිධර්මයන් කටපාඩමෙන් කියන්න පුළුවන්,
පිංගතුනි යා වීරයෙන් සද්ධාවෙන් ධර්මය හදාරු හැදෑරුවත් එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතයේ මම සුන්දර දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරනවා. මොකද වෙන්නේ? මේ පැත්තෙන් සද්ධාව වීරය ධර්ම දැනීම උඩට යනවා. මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහළට යනවා. මෙන්න මෙයා තමයි ධම්මානුසාරී කෙනා පිංගතුනේ. ධම්මානුසාරී කෙනා. ඒ නිසා ඕනෑම කෙනෙක් මෙතන ඉන්න සෑම කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඔය සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් එක තැනක ඉන්න ඕනේ පිංගතුනේ. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගෙන් වඩාත් පහසුවෙන් සෝවාන් ඵලය කරා යන්න පුළුවන් කාටද? ධම්මානුසාරී කෙනාට. මොකද එයා ධර්මය හොඳට දන්නවා. එයා සූත්‍රගත ධර්මය හොඳට දන්නවා. එයාට ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ගලප ගන්න පමණයි ඕනේ. එනිසා ධම්මානුසාරී කෙනා සද්ධානුසාරී කෙනාට වඩා ඉක්මනට අවබෝධය කරා යන්න පුළුවන්. එහෙමනම් ඔබ අනිවාර්යෙන්ම එක්ක සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ඉන්නවා. නමුත් දැන් මේ තැන් දෙක අනාරක්ෂිතයි, මේ තැන ආරක්ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම ඔබ උතුම් සෝවාන් ඵලය කරා යන්න ඕනේ පින්වතුනි. ඔබ කොහොමද සෝවාන් ඵලය කරා යන්නේ? සද්ධා, වීරය, සති. මෙන්න මැද්දෙන් සති ඉන්ද්‍රිය තියලා තියෙනවා. මේ පැත්තෙන් සද්ධාව වීරය තියලා තියෙනවා. මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව තියලා තියෙනවා. මැද්දෙන් සති ඉන්ද්‍රිය තියලා තියෙනවා. එහෙනම් මේ සති ඉන්ද්‍රිය තමයි මේ දෙක සමබර කරලා දෙන්නේ. අපිට තාම මේ දෙක සමබර කරගන්න බැරි වුණේ සති ඉන්ද්‍රියේ දුර්වලභාවය නිසා. එහෙනම් සති ඉන්ද්‍රිය ශක්තිමත් කරන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත් ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. අන්න පිංගතුණී අපි කරන්න ඕනේ දේ. සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා පින්කම් කළා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ. වීරිය වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ. සද්ධාව වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ. එයා මොකද කරන්න ඕනේ? එයා සති ඉන්ද්‍රිය ශක්තිමත් කරන්න ඕනේ. තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එයා තව තව සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පිංගතුණි එයා සංසාර බය දකින්නවා, සංසාර ගැඹුර දකින්නවා, සංසාර දුර දකින්නවා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් ආවා වූ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී පිංගතුණි සක්විති රජ වෙලා හිටියා කියලා එයා දකින්නවා. සක්‍ර දෙවියන් සුජම්පතිය ස්ත්‍රී රත්නිය වෙලා, ධන කුවේරයන් සිටුවලු නිලවතුන් බලවතුන් වෙලා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා පිංගතුණි. අන්‍යා ධර්මයේ නුවණින් මෙනෙහි කළ දකින්නවා. මම් මුළු ලෝකෙම පාලනය කරපු සක්විති රජ වෙලා ඉඳලත් ආයිමත් සතර පායට වැටුණා නම් මේ සංස්කාරයෝ අනිත්‍යයි. මම මුණු දිව්‍ය ලෝකෙම පාලනය කරපු සක්‍රයා වෙලා ඉඳලත් ආයිමත් සතර පායට වැටෙනවා නම් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අන්‍යා නුවණින් දකින්නවා. දැන් ඔබට තියෙන්නේ කාරණේයි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මුළු ලෝකෙම ඔබ පාලනය කළා අතීතයේ දහස් වතාවක් පිංගතුනේ. මුළු තවු තිසාවම මෙතන ඉන්න හැම කෙනෙක්ම පාලනය කළා සුජම්පතිය ළඟ තියාගෙන. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ධනවතුන් නිලවතුන් කුලවතුන් වෙලා ඔබලා අතීතේ හිටියා. ඒ සියලු සංස්කාරයන් අනිත්‍ය වුණා නම් ආයිමත් අනිත්‍ය වෙන දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ජීවිත ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ පිංගතුනේ. මනුස්ස ජීවිතයක් කෙරෙහි තෘෂ්ණාව සකස් වෙද්දී අනිත්‍යයි කියලායි දකින්න හිතන්නේ. දිව්‍ය ජීවිතයක් කෙරෙහි තෘෂ්ණාව සකස් වෙද්දී අනිත්‍යයි කියලායි ඔබට දකින්න තියෙන්නේ. ඇයි? මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි පිංගතුනි. අන්න දැන් එයා ධර්මය මෙනෙහි කරලා අනිත්‍ය සංඥාව මතු කරගන්නවා. එයා මොකද කරන්නේ? වීරයෙන් සද්ධාවෙන් පින්කම් කරනවා. සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එනවා පින්නතුනි.
සමාධි ප්‍රඥාව උඩ ගියා මොකද යා දැන් සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ සංස්කාරයන් මුල් කරගෙන නෙමෙයි යා පින්කම් කරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මුල් කරගෙන එයා දක්ෂයි දිව්‍ය ජීවිතයක් මනුස්ස ජීවිතයක් බ්‍රහ්ම ජීවිතයක් කායානුපස්සනාව තුල විසිරෝල දකින්න ඒ වගේමයි ධම්මානුසාරී කෙනා වීරයෙන් සද්ධාවෙන් ධර්මය හදාarලා ධර්මයේ ඉගෙනගෙන සූත්‍ර විනය අභිධර්මයන් ඉගෙනගෙන එයා නුවණින් දකිනවා මේ උතුම් ධර්මස්කන්ධය ලෝකෙට දේශනා කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් බිහි වුණා ඒ ලක්ෂ ගානේදී බිහි වුණ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙනවා එනම් බුදුරජාණන් වහන්සේලා පිරිනිවි ගියා නම් ඒ උත්තම සංස්කාරයනුත් අනිත්‍ය වෙලා ගියා නම් පින්තුනි මේ ධර්ම රත්නයත් අනිත්‍යයි කියලා එයා දකිනවා එයා මේ ධර්ම රත්නයේ කෙරේ ආස්වාදයෙන් බැඳෙන්නේ නැහැ ඒ ධර්ම රත්නයේ කෙරේ ආස්වාදයෙන් බැඳිලා එයා භවයේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ නැහැ දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ජීවිත ප්‍රාර්ථනා කරන්නේ එයා සද්ධාවෙන් වීරයෙන් ධර්මය හදාරලා මේ සියලු ධර්මතාවය අනිත්‍යයි කියලා දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එනවා පින්වතුනි අන්න එයා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සම කරගන්නවා විදර්ශනාත්මකව සම වෙච්ච තැන එයා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් බවට රහත් ඵලයේ දක්වා වැඩෙනවා මොනවාද බල ධර්මයන් කියන්නේ එයා සද්ධාව තුල ජීවත් වෙන්නේ සද්ධාවත් අනිත්‍යයි කියලා දකිමින් එයා වීරය තුල ජීවත් වෙන්නේ වීරයත් අනිත්‍යයි කියලා දකිමින් පිටුතුනි අපිට කොච්චර වීරය තිබ්බත් අපි වීරය අනිත්‍යයි කියලා දකින්නේ අපි හෙට පිළිමද මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන ඉන්නවා ලබන මාසේ ලබන අවුරුද්ද දැස් දෙක පියාගෙන දකින්නේ මේ මොහොතේ මහා වීරයක් තිබ්බත් හෙට දවසේ මාව අංශභාග රෝගියෙක් වෙයි කියලා ආ දකින්නේ පිංගතුනි අන්න මෙයා විදර්ශනාත්මකව මේ ධර්මයන් වඩද්දී එයා වීරය තුල ඉන්නේ වීරය අනිත්‍යභාවය දකිමින් එයා සතිය තුල ඉන්නේ සතියේ අනිත්‍යභාවය දකිමින් එයා සද්ද එයා සමාධිය තුල ඉන්නේ සමාධිය අනිත්‍යභාවය දකිමින් ප්‍රඥාව තුල ඉන්නේ ප්‍රඥාවත් එයා සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවා දකිමින් පිංගතුනි අන්න බල ධර්මයන් තුලින් එයා උතුම් රහත් ඵලයේ කරා යනවා එනම් පිංගතුනි අනිවාර්යෙන්ම ඔබත් මමත් සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් එහෙක ස්ථානගත වෙලා ඉන්නවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උපයෝගී කරගෙන පිංගතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගෙන උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කළොත් පමණයි ඔබ මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථය ජීවිතයට එකතු කරගත්ත වෙන්නේ පිංගතුනි එහෙනම් අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න යන ගමනේදී මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ උත්තරීතර ධර්මය තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්න. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට දේශනා කළා වූ ධර්මයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි එනම් පින්වතුනි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමයි ශාසනය කියන්නේ වෙන දෙයක් නෙමේ ඉන්සා සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ සැබෑ අර්ථය තේරුම් ගන්න සැබෑ අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි
එමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේදී මුල්ම ආර්ය සත්‍ය හැටියට දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය දුක. මොකද්ද දුක කියලා කියන්නේ? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායක් වීම පංච උපාදානස්කන්ධ දුක දුකයි කියලා කියනවා. දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරන්න, ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක අපි ළඟ තියෙනවද කියලා. පින්වතුනි, අපි සෑම කෙනෙක් තුළම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ පළවෙනි අර්ථය තමා තුල තියෙනවා. මේ මොහොතේ තමා තුලින් තමා තුල මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දකින්න. එයයි දුක්ඛ සත්‍ය. ඔබ තුල තියෙනවා, බුදුරජාණන් වහන්සේ ඔබ තුලින් දුක්ඛ සත්‍ය පෙන්නනවා ධර්මයේ ස්වක්කාත ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි ආර්ය සත්‍ය. ඔබ ළඟ දුක තියෙනවා නම් දුකට හේතු දෙකක් නැහැ. දුකට තියෙන්නේ එක හේතුවයි. මොකද්ද හේතුව? තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තෘෂ්ණාව. පින්වතුනි, ඔබ ළඟ දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව අනිවාර්යයෙන්ම ඔබ ළඟ තියෙනවා. දෙවෙනි ආර්ය සත්‍යයත් ඔබ ළඟ තියෙනවා. පින්වතුනි, මේ ධර්මයේ ස්වකාත ගුණය, ධර්මයේ සරලභාවය, බුදුරජාණන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න දස පාරමී ධර්මයන් පුරන්න වුණා. උන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් ධර්මයේ ස්වකාත ගුණයෙන් දුක ඔබ තුලින් පෙන්නනවා, දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුලින් පෙන්නනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම්, දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා නම්, දුක නැති කරන්න ඔබ මොකක්ද නැති කරන්න ඕනේ? තෘෂ්ණාවයි. කවුද තෘෂ්ණාව නැති කරන්න ඕනේ? ඔබමයි. මගේ තෘෂ්ණාව ඔබට නැති කරන්න පුළුවන්ද? ඔබේ තෘෂ්ණාව මට නැති කරන්න පුළුවන්ද? බැහැ. ඇයි? ඔබ තුලයි දුක තියෙන්නේ, තෘෂ්ණාව තියෙන්නේ. පිටුනේ සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දුක ඔබ තුලින් පෙන්නවා, දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුලින් පෙන්නවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියලා පෙන්නවා. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම්, දුකට හේතුව තෘෂ්ණාව ඔබ ළඟ තියෙනවා නම්, දුක නැති කරන්න ඕනෙත් ඔබම නම්. නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනේ කවුද? පින්වතුනි, චතුරාර්ය සත්‍ය. ඔය චතුරාර්ය සත්‍ය ඔයසා සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ස්වකාත ගුණේ. නමුත් පින්වතුනි, අපි තාම මේ උතුම් අර්ථය අපේ ජීවිතය තුලින් දකින්නේ. අද විතරක් නෙමේ, සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපි පහු කරලා තියෙනවා. සුදු සිල් රෙදි ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩ ගහලා තියෙනවා. මේ කහපාට දුඹුරු පාට චීවර අපි ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩ ගහලා තියෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය තමා තුල තියෙනවා. තාම අපි දකින්නේ දුක තමා තුල තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවක් තමා තුල තියෙනවා. දුක නැති කළ යුත්තේ තමාමයි, මාර්ගය වැඩි යුත්තේ තමාමයි. තමා තුල තියෙන චතුරාර්ය සත්‍ය අපි ලෝකයේ වටේ හොයනවා. පිංගතුනි, මං ඔබෙන් ඇහුවොත් ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවද කියලා දෙපාරක් හිතන්නේ නෑ. ඔව් කියලායි කියන්නේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ නියසිලට මහ පොළවෙන් පස් ටිකක් අරන් කියනවා, මහණෙනි මෙපමණයි සද්ධාව ඇති කරගෙන ඉන්නේ. පින්වතුනි, නං සද්ධාව කියන්නේ බොහොම ගැඹුරු අර්ථයක්. පන්සල් ගියා කියලා, මල් පූජා කළා කියලා, දන් දුන්නා කියලා, තෙරුවන් කෙරේ සද්ධාව ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක සද්ධාවට මාර්ගයයි මේවා. මොකද බලවත් උපමාවක් කියන්නේ, නියසිලේ පස් ටිකයි සද්ධාව ඇති කරගෙන ඉන්නේ සුගතිගාමි වෙන්නේ. එනම් පින්වතුනි, මොකද්ද මේ සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ හඳුරන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාව ඔබ ඇති කරගත්තා නම්, මේ නියසිලේ පස් කැටයක් බවට ඔබ පත් වුණා නම්, මේ ජීවිතේ ඔබ සතර අපායට නම් වැටෙන්නේ නැහැ. පින්වතුනි, සුගතියටමයි.
එනම් සද්ධාව බොහොම ශ්‍රේෂ්ඨ අර්ථයක්. මොකද්ද මේ තෙරුවන් කරේ සද්ධාව කියන්නේ? ඔබ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරුවා දකීද? ඔහුයි තෙරුවන් කරේ සද්ධාව ඇති වෙච්ච කෙනා. බලන්න ඔබ චතුරාර්ය සත්‍ය තුලින් ජීවිතේ දකින්නවද? ඔබේ ජීවිතේට දවසට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක කොයිසා දැනෙනවද? ඔබ දුක දැනෙන වෙලාවට ඔබ මොකද කරන්නේ? දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට යනවද? නැහැ. දුක දැනෙද්දී කේන්ති ගන්නවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, විවේචනය කරනවා, අරක්කු බොන්න යනවා, ජීවිතේ නැති කර ගන්නවා. ඇයි පිංගතුනේ? චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෙව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේට කීකරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මාර්ගේ ගමන් කරන්නේ අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛෙද්දී අන්න සීල උතයන්ට යනවා. යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් කොඩිවින පිංගතුණී සද්ධාවෙන් බැහැර වුණා. පන්සලේ මුළු පැය 24ම පන්සලේ ඉන්න පුළුවන්. නමුත් පිංගතුණී ජීවිතේ ඉදිරියට ජාති ජරා ව්‍යාධි මරණෙද්දී ගැටෙනවා නම් බයිනවා නම් රණ්ඩු වෙනවා නම් අන්න සීල උතයන්ට යනවා නම් තාම තෙරුවන් කෙරේ සද්ධාවට ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ. දුක නිවන සැබෑ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ නියසිලෙන් අරන් පෙන්නන වැලි ටිකෙන් එක වැලි කැටයක් වෙන්න පිංගතුනි. ඔබ කොහොමද වැලි කැටයක් වෙන්නේ? මීට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් නැති වෙද්දී මේ දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? මේ රූපය මමය මගේය කියලා ගන්නවා, මේ රූපය නිත්‍යයි කියලා ගන්නවා, සුභයි සැපයි කියලා ගන්නවා, ආත්මයි කියලා ගන්නවා. මේ වේදනා සංඥා සංකාර විඥානයන් මමය මගේය මේවා නිත්‍යයි කියලා ගන්නවා. රූපය වෙනස් වෙද්දි වේදනා සංඥා සංකාර විඥානයෝ වෙනස් වෙනවා. අන්න මේ වෙනස් වීම දැකලා ඔබ දක්ෂ වෙන්න දුකෙන් මිදෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට යන්න පිංගතුනි. ප්‍රශ්න වැඩි වෙද්දි, දුක් වැඩි වෙද්දි, රෝගාබාධයන් වැඩි වෙද්දි සද්ධාව තුල ශක්තිමත් වෙන්න, සීලය තුල ශක්තිමත් වෙන්න, මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න, ත්‍යාගය තුල ශක්තිමත් වෙන්න, කුසල් ධර්මයන් වඩා ගන්න, අකුසල් යටපත් කරගෙන නැගී හිටින්න. අන්න සද්ධාව, අන්න සද්ධාව. විදර්ශනාවට යන්න ඉස්සෙල්ලා ඔබ අකුසල් යටපත් කරගෙන නැගී සිටින්න ඕනේ පිංගතුනි. දුකට යට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. දුකට පරාජ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දුක ඉදිරියේ පරාජය බාර ගන්න නෙමේ. ඔබ දක්ෂ වී යුතුයි දුක ඉදිරියේ සීලේ ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, දානේ ශක්තියෙන්, කුසලෙන් නැගී හිටින්න පිංගතුනි. අන්න තෙරුවන් කෙරෙහි සද්ධාව. එහෙනම් දැන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ තුලින් මතු කරලා පෙන්නුවා. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙමු පිංගතුනි. චතුරාර්ය සත්‍ය ඔබ තුලින් මතු කරලා පෙන්නුවා. දුක ඔබ තුලින් මතු කළා. දුකට හේතුව තෘෂ්ණාව පෙන්නුවා, නැති කිරීම පෙන්නුවා, මාර්ගය පෙන්නුවා. දැන් අපි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන දොරටු 8ක් තියෙනවා පිංගතුනි. ඔබට කැමැති දොරකුවකින් ඇතුල් වෙන්න පුළුවන්. අපිට පේනවා සමාජයේ සමහරු සද්ධාව කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සමහරු මෛත්‍රිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සමහරු සීලය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සමහරු සමාධිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සමහරු සතිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා. සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මම මෛත්‍රිය විතරයි වඩන්නේ, වෙන දෙයක් මට අවශ්‍ය නැහැ. පින්වතුනි, මෛත්‍රිය වැඩුවත් එයා තාම සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවිතයට එකතු කරගෙන නැහැ පින්වතුනි. තව කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මං සීලය පමණයි වඩන්නේ, වෙන දෙයක් මට අවශ්‍ය නැහැ. එයා සීලය වැඩුවත් තාම සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවිතයට එකතු කරගෙන නැහැ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මම සතිය විතරයි වඩන්නේ,
මම සෑම ඉරියව්වක්ම සතියෙන් ඉන්නවා හොඳින් සතිය සිහ පිහිටගෙන මුළු දවසම ඉන්නවා එච්චරයි මට වෙන දෙයක් අවශ්‍ය නැහැ සතිය තිබුණත් සාසනේතන නැහැ පින්වතුනි තව කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මං සමාධිය විතරයි වඩන්නේ මට ධ්‍යාන මට්ටම් තියෙනවා මට වෙන දෙයක් අවශ්‍ය නැහැ සමාධිය තිබ්බත් සම්මා සම්බුද්ධ සාසනේතන නැහැ පින්වතුනි ඇයි සම්මා සම්බුද්ධ සාසනේතන නැත්තේ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර ආතුව දඹදිව සමාධි සීලය තිබ්බා මෛත්‍රිය තිබ්බා සතිය තිබ්බා සමාධිය තිබ්බා ධ්‍යානලාභීන් හිටියා නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් තිබ්බේ නැහැ විදර්ශනා නුවණ තිබ්බේ නැහැ උතුම් අධිගමයන් තිබ්බේ නැහැ ඇයි පින්වතුනි සම්මා දිට්ඨිය ලෝකෙට පහළ වෙලා තිබ්බේ නැහැ ලෞතුරා බුදුරජාණන් වහන්සේයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාව ලෝකෙට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන්න පෙර ආතුව ලෞකික ප්‍රඥාව ලෝකෙ තිබ්බේ නැහැ පින්වතුනි මිනිස්සු සම්මා දිට්ඨිය දැනගෙන හිටියේ නැහැ සම්මා සංකප්ප දැනගෙන හිටියේ නැහැ ඒ නිසාම සමාගයේ සීලය සම්මා සීලයක් උනේ නැහැ සමාධිය සම්මා සමාධියක් උනේ නැහැ ප්‍රඥාව සම්මා ප්‍රඥාවක් උනේ නැහැ එනිසා සම්මා විමුක්තියක් කවුරුත් ලැබුවේ නැහැ මිච්ඡා විමුක්තියක් ලැබුවේ අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාවට දේශනා කරනවා පින්වතුනි අපි මාර්ගය සීල සමාධි ප්‍රඥා කියලා ගත්තාත් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට තියන්නේ සීලය නෙමේ සීලයට ඉහළින් මාර්ගංග දෙකක් තියෙනවා මොනවාද ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාව පින්වතුනි ලෞකික ප්‍රඥාව කියන්නේ මොකද්ද මාර්ගයට ජවය දෙන ප්‍රඥාව මාර්ගයට ශක්තිය දෙන ප්‍රඥාව මාර්ගයට මගවිය දෙන ප්‍රඥාව මේක අනිත්‍යයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට ලෞකික ප්‍රඥාව තියෙනවා නමුත් මේක වෙනස් වෙලා යනවා ඇයි බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාව අපිට දෙන්නේ පින්වතුනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුලින් බුදුරජාණන් වහන්සේ අපේ පින ශක්තිමත් කරනවා අපේ කුසලයේ ශක්තිමත් කරනවා මොකද අපේ අතීත අකුසල් තියෙනවා සමහරු අපිට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම කොච්චර සීලය ශක්තිමත් කරගන්න හැදුවත් සිල් බිඳෙනවා ඇයි පෙර ජීවිතේ සිල්වතුන්ට නිග්‍රහ කළා සිල්වතුන්ට බාධා කළා සිල්වතුන් විවේචනය කළා අන්න විපාකයන් එනවා මේ ජීවිතේ සීලය පිහිටන්නේ නැහැ පින්වතුනි සමහරු ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ කොච්චර භාවනාවක් වඩන්න හැදුවත් හිත විසිරෙනවා ඇයි පෙර ජීවිතේ භාවනා කරන අයට බාධා කළා හිංසා කළා විවේචනය කළා අන්න විපාකයන් එනවා අන්න බුදුරජාණන් වහන්සේ මේවා දිවසින් දකිනවා දැකලා අපිට ලෞකික ප්‍රඥාව දෙනවා ඇයි පිනෙන් නැගී හිටින්න කුසලයෙන් නැගී හිටින්න අකුසල් යටපත් කරගෙන කුසලයේ ශක්තිමත් කරන්න මොකද අපිට යන්න දුර ගමනක් තියෙනවා අපි සීලයට යන්න ඕනේ සමාධියට යන්න ඕනේ ප්‍රඥාවට යන්න ඕනේ ඥාන දර්ශනයන්ට යන්න ඕනේ විමුක්තියට යන්න ඕනේ එහෙනම් මග වියදම අවශ්‍යයි මොකද්ද පින කුසලය බාධා දිනාගෙන බාධා යටපත් කරගෙන මාර බලවේගයන් යටපත් කරගෙන ඉදිරියට යන්න පින කුසලේ ශක්තිය ඕනේ ඉන්සා පින්වතුනි යමෙක් සීලෙන් පමණක් සතුටු වෙන්න හදනවනම් සමාධියෙන් පමණක් සතුටු වෙන්න හදනවනම් සතියෙන් පමණක් සතුටු වෙන්න හදනවනම් පින්වතුනි එතන සම්මා සම්බුද්ධ ශාසනේ නෑ හොඳින් තේරුම් ගන්න සම්මා සම්බුද්ධ ශාසනය තියෙන්න නම් ඔබ සම්මා දිට්ටි සම්මා සංකප්පයන්ගෙන් මාර්ගයට ඇතුල් වෙන්න ඕනේ දැන් අපි සම්මා දිට්ටියෙන් ඇතුල් වෙමු මාර්ගයට අපි සම්මා දිට්ටියෙන් මාර්ගයට ඇතුල් වෙද්දී මෙන්න මේ කාරණා ටික අපි තුල තියෙන්න ඕනේ මොනවද ඒ කාරණා 1 තෙරුවන් කෙරෙහි සද්ධාව 2 කර්මය කර්මඵල විශ්වාසය 3 පටිච්ච සමුප්පන්න නැවත උපත 4 අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය 5 දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය 6 ඕපපාතික සත්තුපත පිළිබඳ විශ්වාසය 7 මටත් අධිගම ලාභියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය පිඟතුණී ඔබට මේ විශ්වාසයන් හත තියෙනවද කිසි ප්‍රශ්නයක් නැහැ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ තියෙනවා තියෙනවා නම් පිඟතුණී
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය කියන්නේ සියල්ලමයි කියලා. සම්මා දිට්ඨිය කියන්නේ සියල්ලමයි. සම්මා දිට්ඨිය ඔබ ළඟ තියෙනවා නම් සීලය තියෙනවද කියලා අහන්න ඕනේ නෑ. සම්මා දිට්ඨිය ඔබ ළඟ තියෙනවා නම් සතිය තියෙනවද කියලා ඔබෙන් අහන්න ඕනේ නෑ. සමාධිය ප්‍රඥාව තියෙනවද කියලා අහන්න ඕනේ නෑ. මොකද සම්මා දිට්ඨිය සියල්ලමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් පින්වතුනි අපිට තාම සියල්ලම නැත්තම් මොකද්ද අඩු? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ දුර්වලභාවයක් තියෙන්නේ. එනම් බලන්න පළවෙනි කාරණය තෙරුවන් කරේ සද්ධාව. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මාර්ගේ පටන් ගන්නේ ධර්ම රත්නේ මාර්ගේ පටන් ගන්නේ සංඝ රත්නේ මාර්ගේ පටන් ගන්නේ. ඉනිසා නිරතුරුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ගෞරවය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නිරතුරුව නුවණින් මෙනෙහි කරන්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී පුරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මම මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා මම මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද මම විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් මට ලැබුණද ඒ සෑම දෙයක්ම දන් දුන්නා කුමක් උදෙසාද පින්වතුනි කුමක් උදෙසාද ඔබත් මමත් මේ මොහොතේ ලබන මේ සැනසෙල්ල ඔබට ලබා දීම උදෙසා පින්වතුනි ඔබ කෘතවේදී වුණාද ඔබේ හද සාක්ෂිර තට්ටු කරලා අහන්න අරසා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා සක්විති රජ পদවි දහස් ගණන් දන් දුන්නා ඔබ වෙනුවෙන් ඔබට මේ ලබන සැනසෙල්ල ලබා දීම වෙනුවෙන් තාම අපි කෘතවේදී වෙලා නැහැ. තාම අපි කෘතවේදී වෙලා නැහැ. පින්වතුනි ඊළඟට උන්වහන්සේ සිතුවත් කුමාරයා වෙලා ඉපදෙනවා. රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා ලබනවා සක්විති රජකම ලබනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලබනවා විස යසෝදරාව රාහුල වැනි සුන්දර බිරිඳක් දරුව ලබනවා. පින්වතුනි උදේට එළියට දාන කෙළ පිටක් වගේ එළියට දැම්මා. කුමක් උදෙසාද ඔබත් මමත් මේ ලබන සැනසෙල්ල උදෙසා කොයි සාස්තුන් වහන්සේද පින්වතුනි මෙවන් උත්තරීතර කැපවීමක් ඔබේ සතුට උදෙසා කළේ කොයි අම්මා තාත්තාද මෙවන් උත්තරීතර කැපවීමක් ඔබේ සතුට උදෙසා කළේ නමුත් තාම අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. උන්වහන්සේ ඉන්පස්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මට මාර්ගය කියලා දෙන්න කෙනෙක් දන්න කෙනෙක් හිටියේ නැහැ. මම දුක තුලින්මයි ආනන්ද දුක ජය ගන්නවා කියලා හිතුවේ. ආනන්ද මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. එදා මගේ පිටකොන්ද කියලා උදරය කියලා දෙකක් තිබ්බේ නැහැ. පිටකොන්ද අත ගන්නකොට උදරයයි අහුනේ. උදරය අත ගන්නකොට පිටකොන්දයි අහුනේ. ඒ තරම් ආනන්ද මම මේ ශරීරයට දුක් දුන්නා. සමහර දාට මං එක කඩලැටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ආනන්ද දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා හිතුවේ. ආනන්ද මට දැන් දෙපයින් ඇවිදින්න බැහැ. මං දැන් බඩ ගානවා මහප් කැලේ. බඩ ගාමින් මං අර ගොපලු හරක් රංචු ඉන්න තැන්ට යනවා. හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන මං කිරි උරා බොනවා ආනන්ද. හරක් පයින් ගහනවා මම සිහිසුන්න වැටෙනවා. මම සතියක් දෙකක් තුනක් ගිහිල්ලයි මට සිහි එන්නේ. මට බඩ ගා ගන්නවත් බෑ ආනන්ද. මම අර හරක් ගාලේ හරක් පැටවු දාලා තියෙන කහපාට අසූචි වළඳනවා. ආනන්දේ කහපාට අසූචි වළඳද්දිත් මට අපුලක් දුගදක් දැනුන්නේ නෑ ආනන්ද. පින්වතුනි බෝධිසත්වයින්ට කහපාට අසූචි වළඳද්දි හරක් පැටවුන්ගේ අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පින්වතුනි? ඔබටත් මටත් මේ උතුම් සැනසෙල්ල ලබා දෙන්න. නමුත් තාමත් අපි කෘතවේදී වුණේ නෑ. තාමත් අරසා මහා කැපවීමක් කරපු බුදුරජාණන් වහන්සේට තාමත් මලින් සුවඳින් ආලෝකෙන් පූජා කරනවා පමණයි.
උන්වහන්සේ උත්තරීතර ධර්මයේ තාම අපි ජීවිතේට අරගෙන උන්වහන්සේට කෘතවේදී වෙන්නේ නැහැ. අවසානයේ උන්වහන්සේ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මාගේ ලේ මස් සම්මැටනහර වියලේවා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. මොකද්ද මේ කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලෙදි ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තෘෂ්ණාව අතහරිනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතය මරණයට වැටෙද්දී උතුම් චතුරාර්ය සත්‍යය උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරනවා. පින්වතුනි, බෝධිසත්වයෝ ජයශ්‍රී මහා බෝධි මූලෙදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ජීවිතේ මරණයට දාලා පින්වතුනි ජීවිතේ කෙරෙහි තෘෂ්ණාව අතහැරලා මේ වේදනා සංඥා සංකාර විඥානය කෙරෙහි තෘෂ්ණාව අතහැරලා ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න බෝධිසත්වයෝ සංසාරේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් මහ සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? පින්වතුනි, ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබූ ආ වූ අවබෝධයක සුන්දර සතුටක්ද ඵලයක්ද අපි මේ විඳින්නේ? පින්වතුනි, අවසානයේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා අවුරුදු 45ක් ජනතාවට නිවන් මඟ කියලා, සුගතියට මඟ කියලා, සීලයට මඟ කියලා පිරිනිවන් මංචකේ සැතපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපෙන්නේ අවුරුදු 45ක යුග මෙහෙවරක් අවසන් කළා නෙමේ, පටිච්ච සමුප්පන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක යුග මෙහෙවරක් අවසන් කරලා. පින්වතුනි, සාරා සංක කල්ප ලක්ෂ ගානක පටිච්ච සමුප්පන්න යුග මෙහෙවරක් අවසන් කරලා පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන අවවාදය අපිට දෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපිට දෙන අවසාන අවවාදය, මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මොනවද සංස්කාර කියන්නේ? ඔබ රැස් කරන මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. ඔබ රැස් කරන මේ සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. මහණෙනි, මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයන්ට රැවටෙන්න එපා. මේ සංස්කාරයෝ වංචාවක්, මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ ඇස්බැඳුමක්. මහණෙනි, අතීතයේ ඔබලාට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමි වුණා. ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම ඔබට අහිමි වුණේ මේ සංස්කාරයන්ගේ නිත්‍යභාවය දැකීම නිසාමයි කියලා. ඒ නිසා මහණෙනි, හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ අම්සේද? මේ භව ගින්දර නිවා ගන්න මේ භවයට හේතු වෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී ඔබට කිව්වේ නෑ හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් ව්‍යාපාරයක් කරන්න, හොඳ ගෙවල් දොරවල් හදන්න, විවාහ වෙන්න, දරුවෝ හදන්න, යාන වාහන ගන්න, පින් කරන්න, සුගතියට යන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ ඔබට දේශනා කළේ නෑ. ඇයි පින්වතුනි? බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මෙදි දේශනා කරනවා, ඔය සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන් දිව්‍යාංගනාවන් අවුරුදු ලක්ෂ ගණන් ඔය දිව්‍ය සැප විඳලා නැවත සුගතියට එනවා කියන කාරණය දුර්ලභයි කියලා. හොඳට තේරුම් ගන්න මේක. අපි මේ පින්කම් කර කර සුගතිය දිව්‍ය ලෝකවල යන්නයි උත්සාහ ගන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඔය දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ දිව්‍ය කාම සම්පත් විඳලා චුත වෙන වෙලාවේ මේව අතහැර ගන්න බැරුව තෘෂ්ණාවෙන් ගැටිලා සතර අපායන් තමයි වැටෙන්නේ කියලා. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෙක් සුගතියට එනවා කියන කාරණය දුර්ලභයි කියනවා. පිංගතුනි, එහෙනම් දිව්‍යතල කියන්නේ ආරක්ෂිත තැනක් නෙමේ. අවුරුදු ලක්ෂ ගණන් සැප වින්දත් සැප අතහැර ගන්න බැරුව මැරෙන චුත වෙන වෙලාවේ ගැටෙන හිතින් මැරිලා කල්ප ගණන් සතර අපායට වැටෙනවා.
බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය බුදුරජාණන් වහන්සේ කැමති උනේ නැහැ තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හෝ ඔබව සතර අපායට වැටෙනවා දකින්න පිඟුතුනේ මේ අයෝමයේ මහා කරුණා ගුණයේ සෙවණට එන්න බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් දකින්න එපා ලෝකයක් දකින්න එපා ධර්මයක් දකින්න එපා ඊළඟට ධර්ම රත්නයේ කෙරේ සද්ධාවට එන්න ධර්මයේ පළවෙනි ගුණය සවක්කාත ගුණය මොකද ධර්මයේ සවක්කාතයි කියන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ සරලව දේශනා කරනවා චතුරාර්ය සත්‍ය තමා තුලින් පෙන්වනවා දුක තමා තුලින් දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දුකේ නැති කිරීම මාර්ගය පිඟුතුනේ ධර්මයේ සවක්කාතයි කියන්නේ ඒකයි මොනසා ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයක්ද පිඟුතුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ඈතක ඉඳන් ආපු පටිච්ච සමුප්පන්න ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා ඒ ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශයන් දසදහස් ගානකට ඔබත් මමත් කොටු වුණා කියලා කල්ප විනාශ මේ වැස්ස නැතුව අවුරුදු 100ක් 1000ක් ගිහිල්ලා දෙවෙනීර පායනවා මේ විදියට ඉරවල් හතක් අවුරුදු 10000ක වගේ කාලයක් මේ මහා කල්ප විනාශයක් සිද්ධ වෙනවා පිඟුතුනේ කල්ප විනාශකදී මිනිසයා මොකද වෙන්නේ වැස්ස නැතුව තියෙද්දී වතුර නැතුව තියෙද්දී මිනිසයා පිපාසයෙන් කුසගින්නෙන් වෛරයෙන් දේශයෙන් එකිනෙකා මරාගෙන මැරිලා සතර පායන්ටමයි වැටෙන්නේ කෘමි සතුන් වෙලා භූතය ප්‍රේතය වෙලාමයි ඉපදෙන්නේ ඉපදිලා පිංගතුණී අවුරුදු 10000ක් අර මහා කල්ප විනාශේ ගින්නට පිච්චි 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 මැරෙනවා එදාට නිරය මහ පොළොව බවට පත් වෙනවා නිරේ ගින්න මහ පොළොවක් බවට පත් වෙනවා කල්ප ගානක් කළා වූ අකුසල් සත්වයා පුච්ච පුච්චා විපාක දෙනවා පිඟතුනි එවැනි කල්ප විනාශ දසදහස් ගානකට ඔබත් මමත් අහු වෙලා තියෙනවා ඒ වගේමයි මුර්ග සංඥා දැන් අනාගතේ මුර්ග සංඥාවක් එනවා අතීතේ මුර්ග සංඥා ලක්ෂ ගානකට ඔබත් මමත් කොටු වෙලා තියෙනවා මුර්ග සංඥාව කියන්නේ මොකද්ද මිනිසයා මුර්ගයක් වෙනවා පරමාශ අවුරුදු 10ට අඩු වෙලා මිනිසයා එකිනෙකා මරා ගන්නවා ලේ දකින්න කැමති එදාට මිනිසයා මිනිමස් කරනවා තමන්ට දරුව තමන්ගේ නොවනට දරුව හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා නලවන්න නෙමේ තමන්ගේ දරුව මරාගෙන කන්නේ ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඒ මුර්ග සංඥා ලක්ෂ ගානකට අහු වුණ වෙලාවේ ඔබේම අම්මා තාත්තා ඔබව අමු අමුවේ මරාගෙන කාපු හැටි නුවණින් දකින්න පිඟුතුනි එවැනි වියරු පංච උපාදානස්කන්ධ ලෝකයක් ඔබත් මමත් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා එවැනි වියරු පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතේදී කාරණා හතරකින් නිරෝධය කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයේ සවක්කාත ගුණය ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා ඒ කියන්නේ අනාගත ලෝකයේ අවසානයක් නැවතීමක් නිමාවක් නැහැ බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල හරහා කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකයේ ගලාගෙන යනවා එනම් පින්වතුනි එවන් දීර්ඝ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරෙන් බුදුරජාණන් වහන්සේ නිරෝධය කරන මාර්ගය කියනවා සුන්දර ධර්මයේ සවක්කාත ගුණය පින්වතුනි ධර්මයේ සවක්කාත ගුණය සරලභාවය නිසා ධර්මයේ සම්දිටිකයි මේ ජීවිතයේ ධර්මයේ දකින්න පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ නෑ ඔබ තුලින් දුක පේනවා ඔබට ඔබ තුලින් තෘෂ්ණාව පේනවා ඔබ තුලින් දුකේ නැති කිරීම පේනවා මාර්ගයේ තියෙනවා පිංගතුනි ධර්මයේ සම්දිටිකයි ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේ නෑ දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ ධර්ම රත්නය කරේ සද්ධා වැති කරගත්ත කෙනෙක්ද කිසිම සැකයක් නෑ ඔබ වූ කියනවා පිංගතුනි නියසිලේ පස්වල උපමාව ගන්න මෙපමණයි සද්ධා වැති කරගෙන ඉන්නේ එහෙනම් දැන් බලන්න ඔබට ධර්ම රත්නය කරේ සද්ධාව තියනවද කියලා පිංගතුනි ඔබ ගාථා කියන්න පුළුවන් පිරිස් සත්‍යායනය කරන්න පුළුවන් මුළු සූත්‍ර පිටකයම කටපාඩමින් කියන්න පුළුවන්
අභිධර්මයේ කටපාඩමින් කියන්න පුළුවන් විනය ධර්මයන් කටපාඩමින් කියන්න පුළුවන් නමුත් ඒ නිසා ධර්ම රත්නය කෙරෙහි සද්ධාව ඇති වුණා කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ ඒව සද්ධාවට මාර්ගය ඔබ ධර්ම රත්නය කෙරෙහි සද්ධාවට ආවා කියන්නේ පින්තුණි ඔබ ධර්මයේ සවක්කාත් ධර්මයේ සම්දිටික ගුණය පිළිගන්න ඕනේ ඔබ තාමත් හිතලා නැත්තම් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා ඔබ තාමත් සෝවාන් ඵලයක් ගැන හිතලවත් නැත්තම් ඔබ හිතනවා නම් අනේ මට නම් මේ ජීවිතයේ සෝවාන් වෙන්න බෑ කියලා ඔබ තාම ධර්මයේ සම්දිටික ගුණය පිළිගන්නේ නැහැ පින්තුණි මේ ජීවිතයේ ධර්මයේ දකින්න පුළුවන් කියන ධර්මයේ ගුණය ඔබ තාම පිළිගන්නේ නැහැ ඇයි ඔබ ධර්මයේ ගුණය පිළිගන්නේ නැත්තේ මේ ජීවිතයේ දකින්න පුළුවන් කියන ධර්මයේ ස්වකාත ගුණය ඔබ පිළිගන්නේ ධර්මයේ තමා තුලින් චතුරාර්ය සත්‍ය පෙන්වලා දීලා තියෙනවා මේ සරලභාවය ඔබ පිළිගන්නේ නැහැ එහෙනම් බලන්නකෝ ධර්මයේ සම්දිට්ඨික ගුණයත් ඔබ පිළිගන්නේ නැත්නම් ධර්මයේ ස්වකාත ගුණයත් පිළිගන්නේ නැත්නම් තාම ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ ඔබ මට ඇවිල්ලා කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ මම මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කියනවා නමුත් මේ ජීවිතේ මට සෝවාන් ඵලයට පත් වෙන වීම ගැන නම් හිතන්නවත් බෑ කියලා පින්වතුනි ඔබ මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කිව්වත් ඔබ කියනවා නම් මේ ජීවිතේ මට සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා මං කියනවා ඔබට තාම ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා නැහැ ඔබ ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණ නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ පින්වතුනි මේ ඇත්ත තේරුම් ගන්න ඔබ මේ මොහොතේම චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ සවක්කාත ගුණයෙන් පෙන්වලා තියෙනවා මේ සවක්කාත ධර්මයේ උපයෝගී කරගෙන මම මේ ජීවිතේ මරණාසන්න අවසාන චිත්තේදී හෝ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා පින්වතුනි මේ අදිෂ්ඨානය තුල මරණාසන්න මොහොත වෙනකන් ජීවත් වෙන්න ඒ අදිෂ්ඨානෙන් බැහැර වෙන්න එපා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒක ඇත්තක්මයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ධර්මයේ සක්කාත ගුණය සම්දිට්ඨික ගුණය ජීවිතයට එකතු කරගෙන පින්වතුනි සැකය විචිකිච්ඡාව බැහැර කරලා මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන විශ්වාසය තුල හෙට දවසට මූණ දෙන්න අන්න ඔබ ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත වෙනවා ඊළඟට ඔබ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න පින්තුනේ මොනවද සංඝයාගේ ගුණයන් පළවෙනි සංඝයා අපි නිරයතුරුව ඔබලා මහා සංඝ රත්නය ඇසුරු කරනවා ඔබලාගෙනුයි මේ ශාසනය පෝෂණය වෙන්නේ ඔබලායි මේ ශාසනයට සිව්පසේ සපයන්නේ ඔබලායි මේ මහා සංඝ රත්නයට ජවයේ ශක්තිය දෙන්නේ වර්ණයේ සැපය දෙන්නේ පින්තුනේ ඒ නිසා ඔබලා මහා සංඝ රත්නයේ ගුණයන් නිවැරදිව දැනගන්න සංගයාගේ පළවෙනි ගුණය සුපටිපන්න ගුණය මොකද සංගයාගේ සුපටිපන්න ගුණය කියන්නේ සංගයා කාමයන්ගේ નિසරුභාවය දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංසාර බය සංසාර ගැඹුර දැකලා ගිහි ජීවිතෙන් මිදිලා උතුම් පැවිදි උපසම්පදාවට එනවා සංගයාගේ සුපටිපන්න ගුණය ඉතින් තේරුම් ගන්න ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංසාර බය සංසාර ගැඹුර දැකලා කාමයන්ගේ નિසරුභාවය දැකලා ගිහි ජීවිතෙන් මිදිලා උතුම් පැවිදි උපසම්පදාවට එන අන්න සංඝයාගේ සුපටිපන්න ගුණය පින්වතුනි උග්‍ර ගෘහපතිතුමා අනාගාමී උත්තමේ උග්‍ර ගෘහපතිතුමාට සුපටිපන්න ගුණය නැහැ වේලුකණ්ඩකී නන්ද මාතාව අනාගාමී උත්තමාවියක් එතුමියට සුපටිපන්න ගුණය නැහැ ඇයි පින්වතුනි අනාගාමී ඵලයට පත් උනත් කාම රාග පටිගයන් නිරෝධය කළත් තාම ගිහි ජීවිතය තුලා ඉන්නේ විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් උනත් සුපටිපන්න ගුණය නැහැ එහෙනම් ඔබ තේරුම් ගන්න ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරාමේ ඔබේ ගමේ කුටියේ වැඩ ඉන්නේ උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨ උත්තමේ ඒක තේරුම් ගන්න සාමනීර සාමින් වහන්සේ නමක් වේවා උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වේවා ඔබේ පන්සලේ වැඩ ඉන්නවා නම් ඔබේ ආරණ්‍ය ඔබේ කුටියේ වැඩ ඉන්නවා නම් පින්වතුනි ඔබට මේ ජීවිතේ සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබට මේ ජීවිතේ සම්මා සමාධිය අවශ්‍ය නම් ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඔබට ඕන ඕන විදියට ධර්මයේ දකින්න එපා
බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම බුදුරජාණන් වහන්සේගේ කිසිත් නොදස් ශ්‍රාවකයා මම මුකුත්ම දන්නේ නැහැ ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියන කියන වචනෙට කීකරුවයි මම ගමන් කරන්නේ අන්න එතෙන්ට එන්න ඔබට සෝවාන් ඵලයට එන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේ ඔබට කියලා තියෙන්නේ මහා සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨෙක් ඔබේ පන්සලේ ඉන්නවා ආරාමේ ඉන්නවා ඒ තමයි සාමණේර ස්වාමින් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ පිමතුණී ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට එන්න නම් ඔබ ඔතෙන්ට එන්න ඕනේ ඔබ ඔතෙන්ට එන්න ඕනේ සුපටිපන්න ගුණය තුලින් ඊළඟට ගුණය තමයි උජුපටිපන්න ගුණය මොකද්ද උජුපටිපන්න ගුණය සංඝයා දුක දැකලයි පැවිදි වුනේ දැන් දුකෙන් මිදීමේ ඍජු මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා අන්න සංඝයාගේ උජුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය තුලින් ඥායපටිපන්න ගුණය ඇති වෙනවා සංඝයාගේ ඥායපටිපන්න ගුණය මොකද්ද සංඝයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා ඒ සම්මා සමාධිමත් හිතෙන් ලෞකික ඥාන ලෝකෝත්තර ඥානයන් ඇති කර ගන්නවා పూర్వే నివాసానుస్సతి జ్ఞాన చతుపపాత జ్ఞాన దివ్యసోత దివ్యచక్కు లౌకిక జ్ఞాన సోవాన్ సకృదాగామి అనాగామి లోకోత్తర విదర్శనా జ్ఞాన అన్న సంఘయాగే న్యాయపటిపన్న గుణయ సంఘయాగే న్యాయపటిపన్న గుణేన్ సంఘయాగే సామీజిపటిపన్న గుణే ఏతి వెనమా సంఘయాగే సామీజిపటిపన్న గుణే కియనే మొకద్ద సంఘయా చతురారి సత్య తుల జీవత్ వెలా లోకయాడ చతురారి సత్య దేశనా కరనవా సంగ్యా శీలే తుల శక్తిమత్ వేలా లోకయాడ శీలే దేశనా కరనవా సంగ్యాగే సామీచి పటిపన్న గుణే ఏనాం పింగతుని మే సంగ్యాగే సామీచి పటిపన్న గుణే న్యాయ పటిపన్న గుణేం పోషణే వెన్నోనే ఉజు పటిపన్న గుణేం పోషణే వెన్నోనే సుపటిపన్న గుణేం పోషణే వెన్నోనే ఏమ నత్తం ఏక న్యాయ పటిపన్న గుణයක් වෙන්නේ නෑ දැන් මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම මේ මොකද්ද කරන්නේ ඔබට සාමීචි පටිපන්න ගුණයෙන් උපකාර කරනවා ඔබ උතුම් සිව්පසයෙන් අපිට අපූපස්ථානය කරනවා අපි පෙරලා ඔබට සාමීචි පටිපන්න ගුණයෙන් උපකාර කරනවා එනම් මේ සාමීචි පටිපන්න ගුණය තුල ඥාය පටිපන්න ගුණය තියෙන්න ඕනේ උජු පටිපන්න ගුණය තියෙන්න ඕනේ සුපටිපන්න ගුණය තියෙන්න ඕනේ මම මෙතන වාඩි වෙලා ඔබලාව සතුටු කරලා ඔබලාව විනෝද කරලා කාමයන් වැඩෙන දේවල් ඔබට කියලා මම මෙතනින් නැකිටලා ගියොත් මේක සාමීචි පටිපන්න ගුණයක් වෙන්නේ නැහැ පින්වතුනි. එනම් මෙන්න මේ ශ්‍රේෂ්ඨ ගුණයන් හතරෙන් සංඝයා දකින්න මමනේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් ඔබ සංඝයා ওই විදියට දකින්න ඕනේ මේ ශ්‍රේ෷්ඨ ගුණ හතර නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා මහා සංඝ රත්නය කියලා පින්වතුනි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා කොහෙද ඉන්නේ ඔබේ පන්සලේ ඔබේ ආරාණේ ඔබේ කුටියේ පින්වතුනි ඔබට නිවන අවශ්‍ය නම් මේ ජීවිතේ සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබ ඔතෙන්ට එන්න ඕනේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා තමයි සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉඳන් උතුම් රහත් ඵලය දක්වා ඉන්න පුද්ගලයන් 8 දෙනා පින්වතුනි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට මහා බ්‍රහ්මයා අයිති නෑ සක්විති රජා අයිති නෑ රටේ රජතුමා අයිති නෑ පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා ඉන්නේ ඔබේ පන්සලේ ඔබේ ආරන්නේ මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාගේ අර ශ්‍රේෂ්ඨ ගුණයන් හතර නිසා මහා සංඝයාට සත්පුරුෂ දෙවියෝ සත්පුරුෂ බ්‍රහ්මයෝ සත්පුරුෂ මිනිස්සයෝ වන්දනා කරනවා මේ ලෝක ධාතුවේ දෙවියන් බ්‍රහ්මයින් වන්දනා කරන එකම අර්ථය මහා සංඝ රත්නයයි පින්වතුනි මේ ශ්‍රේෂ්ඨ අර්ථය නිසා මේ ශ්‍රේෂ්ඨ ගුණයන් නිසා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පින්කෙත මහා සංඝ රත්නයයි මොකද පින්කෙත කියන්නේ පොඩි දෙයක් වපුරලා මහා අස්වැන්නක් ගන්න පුණ්‍යකෙත ඔබ වීබුසලක් වගා කළොත් වීබුසල් 50ක් ගණී එච්චරයි මුං කිලෝ එකක් වගා කළොත් කිලෝ 10ක් ගණී එච්චරයි නමුත් මහා සංඝ රත්නයට ඔබ සිල්වත්ව කර්මය කර්මඵල විශ්වාසයෙන් පාත්‍රයට එක බත් හැන්දක් පූජා කළොත්
මරණාසන්න මොහොතේ ඔබට ඒ බත්සැඳ සිහියට නගාගෙන සාදුකාර දෙමින් ඔබ මැරුණොත් අවුරුදු ලක්ෂ ගානක දිව්‍ය සපයක් ඔබට තියෙනවා පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකෙත පින්වතුනි මෙයි මහා සංඝරත්නයේ ගුණය එනිසා බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝරත්නයේ ගුණයන් පනවන්නේ ඇයි ඔබේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේගේ ඔබේ ආරණ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේගේ මේ ගුණයන් තියෙනවාද කියලා හොයන්න නෙමේ පින්වතුනි අපි මොකද කරන්නේ අපි කරන්නේ මේ ගුණයන් හොයන්න යනවා සිල්වත් ස්වාමින් වහන්සේට ඇලෙනවා සීලෙන් දුර්වල ස්වාමින් වහන්සේට ගැටෙනවා අපිට කැමැති ස්වාමින් වහන්සේට ඇලෙනවා අපිට අකමැති ස්වාමින් වහන්සේට ගැටෙනවා මොකද්ද ඇලීම ගැටීම කියන්නේ තෘෂ්ණාව තුෂ්ණාව තියෙන තැන මොකද්ද තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ එහෙනම් අපි සංගයා උපයෝගී කරගන්නේ මේ කුමක් උදෙසාද ජාති ජරා ව්‍යාධි මරණ උදෙසාමයි පිංගතුනි එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගුණයන් ඔබට පනවන්නේ පිංගතුනි සංගයාගේ මේ ගුණයන් තියෙනවද කියලා හොයන්න නෙමේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයන් පනවන්නේ සංගයා උපයෝගී කරගෙන ඔබට නිදහස් වෙන්න ඔබට නිදහස් වෙන්න ඔබට උතුම් සෝවාන් ඵලය කරා යන්න නමුත් ඔබ කරන්නේ සංඝයාගේ හරිබැදි හොයලා සීලයේ දුසිල්වත්භාවය හොයලා හිතවත්කම් අමනාපකම් බල හොයලා අපි සංඝයාත් එක්ක ඇලෙන ගැටෙන දිසාවන්ට නම් යන්නේ ඒ ඇලීම ගැටීම පිංගතුනි ජාති ජරා ව්‍යාධි මරණයන් කරාමයි බුදුරජාණන් වහන්සේ කියනවා අපි යන්නේ කියලා ඉනිසං අපි හරි අපරාධයක් කරන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඝයාගේ ගුණයන් අපිට දේශනා කරලා පින්වතුනි මේ ගුණයන් උපයෝගී කරගෙන සංඝයාගේ හරි වැරදි හොයන්නේ නැතුව ඔබ සංඝයාට සිව්පසයෙන් අපූපස්ථාන කරලා පින්වතුනි සංඝයා උපයෝගී කරගෙන සම්මා සමාධිය කරා යන්න දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අවසාන ඉලක්ක කරන්නේ සම්මා සමාධියට ඒ නිසා අපි සම්මා දිට්ඨියේ ඉඳන් ඇලීම් ගැටීම් අපෙන් බැහැර වෙන්න ඕනේ. අපි ඇලෙන්න ගියොත් අපි ගැටෙන්න ගියොත් අපිට කවදාකවත් සම්මා සමාධියට යන්න බැහැ. අපි නැවතිලා තියෙන සම්මා දිට්ඨිය ළඟදීම ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතෙම මොනම හේතුවක් නිසාවත් ස්වාමින් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ තමයි මේ උතුම් විනය කාරණා පනවන්නේ. සතර පරාජිකා පනවන්නේ සංඝාදිශේෂ මනවන්නේ අනියත ධර්මයන් පනවන්නේ පින්වතුනි මෙවැනි බලමත් විනය පනවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටිද්දී සංඝයා වැරදි කළා ඒ නිසා වර්තමානයේ අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවලා තිනවා ඒ නිසා අපේ හරි වැරදි කොයි විලාක්වත් හොයන්න එපා බුදුරජාණන් වහන්සේ ඔබට ඒක පනවලා නැහැ බුදුරජාණන් වහන්සේ ඔබට පනවල තියෙන්නේ අපිව උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න. ඔබ නිදහස් වෙන්න. අපිව ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙන්න. සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමිජුපටිපන්න ගුණයෙන් අපිව දැකලා පින්වතුනි අපෙන් ගන්න තියෙන උතුම් ශක්තිය ජීවිතේට අරගෙන සම්මා සමාධියකට යන්න. සංඝයා ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න ඇලීම් ගැටීම් වලින් නෙමේ දැකලා ඔබ සම්මා සමාධියකට යන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මට අපිට දේශනා කරනවා සීමාවක් මොකක්ද ඒ සීමාව? ලෝකයේ කාරණා හතරක් තුල දකින්න. ඉන් එහාට යන්න එපා බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට කියනවා. මොකක්ද ඒ කාරණා හතර? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. පින්වත්නි මෙතන දාස් ගානක් ඉන්නවා. මේ සියලු දෙනා මම මේ කාරණා හතරටයි දාන්නේ ඉන් එහාට යන්න දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එහෙම නැත්නම් මෙයා ධනවතා කුලවතා නිලවතා බලවතා අහිංසකය අසරණය දුප්පතා එහෙම හිතන්න ගියොත් එහෙම බෙදන්න ගියොත් මං ඔබ නිසා ඇලීම් ගැටීම් වලට ලක් වෙනවා ඇලීම් ගැටීම් වලට ලක් වෙලා මං මගේ සම්මා සමාධිය අහිමි කරගන්නවා ඔබේ ධනවත්භාවය ඔබේ දුප්පත්භාවය මුල් කරගෙන අවසානයේ මං සම්මා සමාධිය අහිමි කරගත්ත වාසනාවන්තෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මට පනවන්නේ කාරණා හතරක් තුර ලෝකයේ දකින්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඉන් බැහැරව එක දශමයක්වත් මං යන්නේ නැහැ.
මොකද බට මට අවශ්‍යයි මේ ජීවිතයේ සෝවාන් ඵලය එනම් මම බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ මම මේ නිමේෂයේදී උත්සාහ ගන්නේ ඔබට මේ විදර්ශනාමය ධර්මයන් දේශනා කරලා ඒ දේශනා ශක්තිය තුළින් මම අවබෝධය කරා ඉන්න ඔබව ලෝකයේ තුල තියලා මම නිදහස් වෙලා යන්න ඒක මම විරුද්ධව කියනවා මං ඔබ ගැන එක වචනයක් හරි හිතුවොත් මං මුළු ලෝකය ගැනම හිතුවා වෙනවා මං ඔබ ගැන එක සිතුවිල්ලක් හරි හිතුවොත් මං මුළු ලෝකය ගැනම හිතුවා වෙනවා ඒ නිසා මං උත්සාහ ගන්නේ ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා ඔබ උත්සාහ කළ යුතුයි සංඝයා උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න ඔබ නිදහස් වෙන්න සංඝයා උපයෝගී කරගෙන ඇලීම් ගැටීම් වලට ගිහිලා සම්මා සමාධිය අහිමි කරගන්න නෙමේ එදා යසෝදරා උත්තමාවිය අපිව ලෝකයේ තුල තියලා උන්වහන්සේලා නිදහස් වුණා අර පටා චාතා චාරාවල කිසා ගෝතමීලා මහා දුක්ඛිත තැන් වලට පත් වෙලාත් අපිව ලෝකයේ තුල තියලා උන්වහන්සේලා නිදහස් වුණා අපි මේ මොකද්ද කරන්නේ ලෝකය හදනවා ලෝකේ නිවැරදි කරන්න යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි කියලා මොනවද කැඩෙන්නේ බිඳෙන්නේ විසිරෙන්නේ රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා වේදනාව කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා සංඥාව සංස්කාර විඥානියෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා පිංගතුනි කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයක හදන්න දෙයක් නැහැ හදන්න දෙයක් නැහැ මේක කැඩෙන බිඳෙන ස්වභාවයෙන්ම විසිරෙන ලෝකයක් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ලෝකේ හදන්න නෙමේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙලත් ලෝකේ හැදුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දඹදිව හැදුන්නේ උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් වෙනකොට දඹදිවෙන් බුදුබහත් බුදුදාම පවා අතුරුදහන් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ලෝකය හදන්න නෙමේ නොහැදෙන ලෝකයේ උපයෝගී කරගෙන ඔබට හැදෙන්න පාර කියන්නයි අනුශාසනය අනුශාසනය නොහැදෙන ලෝකයේ උපයෝගී කරගෙන ඔබට පාර කියන්නයි ඔබට නිදහස් වෙන්නයි ඒ නිසා පිංගතුනි ඔබ නිරතුරුව මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය හදන්න උත්සාහ ගන්න එපා මං ඔබලාව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න හදනවා වගේ ඔබලා සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන් උපයෝගී කරගෙන ඔබලා සම්මා සමාධියකට ඇවිල්ලා නිදහස් වෙන්න අන්න තෙරුවන් කෙරේ සද්ධා මම දැන් සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරේ සද්ධාවයි ඔබට කිව්වේ එනම් බලන්න අපි සද්ධාවට කොච්චර ඈතින්ද ඉන්නේ කියලා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා නම් සියල්ල ඔබට තියෙනවා මීට පස්සේ මහා පාරක ස්වාමින් වහන්සේ කෙනෙක් යනවා දැක්කොත් උන්වහන්සේගේ සීලය හොයන්න එපා හොඳ නරක හොයන්න එපා මේනම් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන තැනින්දන් සිව්පසෙන් ඔබට ගන්න තියෙන ශක්තිය ගන්න පින්වතුනි උන්වහන්සේගේ සීලයේ දුර්වලභාවයක් තිබ්බොත් ඔබ කලබල වෙන්න ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ කියනවා අපි දුසිල්වත්ව ඉඳලා එක බත් කටක් ඔබෙන් ගත්තොත් ඒ දන්නේ බත් කටක් නෙමේ ගිනි ගුලියක් අපි දුසිල්වත්ව ඉඳලා එක ගිලම් පසක් ඔබෙන් ගත්තොත් ඒ දන්නේ ගිලම් පසක් නෙමේ ගිනි වතුර කෝප්පයක් පිටුතුනි මෙවැනි අධිකරණයක් මේ මුළු ලෝකේ නැහැ අද වර්තමානයේ සමහරු ස්වාමින් වහන්සේලාට බයිනවා දොස් කියනවා වැරදි හොයනවා පිටුතුනි ධර්මය ගැන දන්නේ නැහැ මේ මනුස්ස ලෝකයේ තියෙන බරපතලම අධිකරණය පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි තියෙන්නේ මොන රටේද බොරු කරලා බත් කටක් කෑවොත් ගින්දරක් දෙබ්බවට පත් කරලා දෙන්නේ බොරු කරලා බත් කටක් කෑවොත් පින්වතුනි ඕනනම් මාසෙකට හිරේදායි වැඩිම උනොත් නැත්තම් දඩයක් ගහයි නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සංස්කාර අධිකරණය ඒසා බලවත් පින්වතුනි එනිසා කවදාකවත් ඔබ සංඝයාගේ වැරදි හොයන්න යන්න ඕනේ නෑ අපිට ඔබේ වැරදි හොයන්න කියලා නෑ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එච්චරයි හිත විසිරෙන්නේ එතනම හිත සමාධියට ඇවිල්ලා අරය වැරදි අරය හරි ඒක අපිට අදාළ නෑ ඒවා ඔබලාගේ දේවල් සංස්කාර ඔබලා අරන් යයි පින්වතුනි
තෙරුවන් කෙරෙහි සද්ධා උතනයි. ඊළඟට කර්මය කර්මඵල විශ්වාසය. මොකද්ද කර්මය කර්මඵල විශ්වාසය කියන්නේ? යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. ඔබට මේක විශ්වාසද? දෙපාරක් හිතන්නේ ඔව් කියලායි කියන්නේ. නමුත් මං කිව්වා සම්මා දිට්ඨිය තියෙනවා නම් සියල්ලම තියෙනවා. ඒක හොඳින් තේරුම් ගන්න. මොකද්ද එහෙනම් කර්මය කර්මඵල විශ්වාසයේදී අපි කරන්නේ? පින්වතුනි, අපි කොච්චර දැනගත්තත් හොඳක් කළොත් හොඳ විපාකයක්, නරකක් කළොත් නරක විපාකයක් තියෙනවා කියලා. ඔබේ ජීවිතේට ඔබ අකමැති දෙයක් සිද්ධ වෙද්දී, ඔබට වේදනාකාරී දෙයක් සිද්ධ වෙද්දී, ඔබට රෝගයක් හැදෙද්දී, ජරා ව්‍යාධි මරණයක් හැදෙද්දී ඔබ මොකද කරන්නේ? ගැටෙන්නේ නැද්ද? කේන්ති ගන්න නැද්ද? රණ්ඩු වෙන්නේ නැද්ද? ගහ බැන ගන්න යන්නේ නැද්ද? ඇයි කෝ කර්මය කම්මපල විශ්වාසය? ඔබ දන්නවා හොඳ දෙයක් කළොත් හොඳ විපාකයක් තියෙනවා කියලා. නරක දෙයක් කළොත් නරක විපාකයක් තියෙනවා කියලාත් ඔබ දන්නවා. නමුත් ඔබේ ජීවිතේට නරකක් වෙද්දී ඔබේ ධර්මයේ ගලපගන්නේ නැහැ. ඔබේ ධර්මයේ ගලපගන්නේ නැහැ. කවුරු හරි ඔබට බනින්දී ඔබ හිතනවාද අනේ මේ කෙනා මට බනින්නේ මං සංසාරයේ මෙයාට බැනලා තියෙනවා කියලා සුවපත් වේවා කියලා ඔබ හිතනවාද? කවුරු හරි ඔබ විවේචනය කරද්දී අනේ මොහුමාව විවේචනය කරන්නේ මං සංසාරි මොහුව විවේචනය කළා තියෙනවා සුවපත් වේවා කියලා ඔබ හිතනවාද? ඔබට ලෙඩක් රෝගාබාධයක් දරුණු හැදෙද්දී අනේ මට මේ ලෙඩේ හැදුනේ මං සංසාරයේ සත්ව හිංසාව මනුස්ස හිංසනයන් කරලා තියෙනවා එහෙම කියලා ඔබ හිතනවාද? එතෙන්ට කර්මය කර්මඵල විශ්වාසය ගන්න නැහැ පින්වතුනි. අනේ එතෙන්ට කර්මය කර්මඵල විශ්වාසය ගන්න නැහැ. ඔබ විශ්වාස කරනවා වගේ හොඳ දෙයක් කළොත් හොඳ විපාකයක්, නරක දෙයක් කළොත් නරක විපාකයක් කියලා ඔබ අකමැති නරක විපාකයක් ඔබට එද්දී අන්න කර්මය කර්මඵල විශ්වාසය ගන්න. එහෙම આવොත් කවදාක්වත් ඔබ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඉදිරියේ ගැටෙන්නේ නැහැ. ඔබ ධර්මයේ උපේක්ෂාවෙම දකිනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා මේ වහලේ කඩාගෙන හිස මතට වැඩෙනවා. මම මොකද කරන්නේ? මං සුවපත් වේවා කියලා හිතනවා. මං සුවපත් වේවා කියේ වහලෙටද? වහලෙට නෙමේ. වහලෙ නෙමේ මගේ හිසට කඩා වැටුනේ මගේ අතීත අකුසලයක්. අතීත අකුසලයක් තමයි වහල තුලින් මගේ හිසට මතට කැඩුනේ. ඒතර මං සුවපත් වේවා කිව්වේ කාටද? මමම කළා වූ අතීත අකුසලයටයි. අන කර්මය කම්පබල විශ්වාසය. එහෙනම් ඔබට කවුරු හරි අකමැති දෙයක් කරනවා නම්, අකමැති දෙයක් කියනවා නම්, ඔබ අකමැති දෙයක් අහන්න සිද්ධ වෙනවා නම්, විවේචනය කරනවා නම්, බයිනවා නම්, ගහනවා නම්, නොසලකා හරිනවා නම්, පින්තුනේ සුවපත් වේවා කියලා හිතන්නේ, අනිත්‍යයි කියලා හිතන්නේ, ඒක කර්මය කර්මඵල විශ්වාසයට දාන්නේ. මේ මම්ම කරපු දෙකුයි මට මේ විපාකට එන්නේ. සත්වයා කර්මය දායාද කොට ඉපදී, ඥාතියා කොට ඉපදී. ඒ වගේම සැප වේදනාවක් එද්දි මොකද කරන්නේ? පින්තුනේ ඔබ සැප වේදනාවක් වද්දි හිතනවාද? අනේ මේ සැප වේදනාව මට ලැබුණේ මං පෙර ජීවිතේ අනුන්ව සතුටු කරලා තියෙනවා, අනුන්ව සුවපත් වේවා කියලා තියෙනවා. පෙර ජීවිතේ මම සීලය ශක්තිමත් කරගෙන තිනවා, දානේ ශක්තිමත් කරගෙන තිනවා. ඒකයි මට මේ වර්ණේ සැපේ බලය. ඒ නිසා මම මේ සැප වේදනාව ලැබෙද්දී මං තව තව සීලයට ලං වෙන්න ඕනේ, මෛත්‍රියට ලං වෙන්න ඕනේ, දානෙට ලං වෙන්න ඕනේ. එහෙම හිතනවාද? සැප වේදනාව ඉදිරියේ ලෝභ ද්වේෂ මෝහ ඇති කරගෙන සැප වේදනාව නැවත අකුසලයක් බවට පත් කරගන්න. ඒ නිසා කර්මය කර්මඵල විශ්වාසය ඔබට තියෙනවා නම්, පින්තුනි ඔබ ධර්මයේ උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔබට ගැහුවත් ඔබ හිනා වුණා, ඔබට රැව්වත් ඔබ හිනා වුණා, ඔබට විවේචනය කළත් ඔබ හිනා වුණා. පින්තුනි මේවා අතීත සංස්කාර. අනිත්‍යයි කියලා දකින්න නැතුව, සුවපත් වේවා කියලා දකින්න නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අන සුන්දර කර්මය කර්මඵල විශ්වාසය. සම්මා දිට්ඨියේ ඊළඟ අර්ථය තමයි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය. මං ඔබෙන් ඇහුවොත් ඔබට පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය තියෙනවද කියලා දෙපාරක් හිතන්නේ ඔව් කියලායි කියන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා නම් සියල්ලම තියෙනවා පින්වතුනි. එමනම් වැරදීමක් තියෙනවා. ඔබ පටිච්ච සමුප්පන්න උපත විශ්වාසයි කියලා ඔබට හිතුණත් ඔබ තාමත් ජීවිතෙන් එක සිතුවිල්ලකින් හරි හිතලා තියෙනවද?
මම මැරිලා පණුවෙක් වෙලා උපදී කියලා ඔබ අද වෙනකන් හිතලා තියෙනවද? මල්ලිකා බිසව අසිතිසි දානේ පූජා කරලා පණුවෙක් වෙලා ඉපදුනේ ඔබ තාම හිතලා තියෙනවද? මම මැරිලා පණුවෙක් වෙලා උපදී කියලා, මම මැරිලා තිරිසන් සතෙක්ගේ මව් කුසේ ඉපදෙයි කියලා, මම මැරිලා ප්‍රේතෙක් භූතෙක් වෙයි කියලා හිතලා තියෙනවද? මම මැරිලා යකෙක් යක්ෂණියක් වෙයි කියලා හිතලා තියෙනවද? මම මැරිලා බිත්තරේක උපත ලබයි කියලා ඔබ හිතලා තියෙනවද? සම්මා දිට්ඨිය දුර්වලයි පින්වතුනි. ඇයි? තාම අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් අපි තුල සකස් වෙන සෑම සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා සම්මා දිට්ඨිය කෙරෙහි සතිය සිය තියෙන්න ඕනේ. කේන්ති හිතක් ඇති වෙද්දී අපි හිතන්න ඕනේ, මේ කේන්ති හිතමාව බිත්තරේක උපද්දවයිද? සිල්පදයක් බිඳෙද්දී අපි තුල සතිය සිහින්න ඕනේ, මේ බිඳෙන සිල්පදයේ මල්ලිකා බිසව වගේ මාව පණුකුලයකට අරන් යයිද? මේ ලෝභ සිත මේ රාග සිත මාව තිරිසන් ලෝකෙට අරන් යයිද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම හිතනවා මා තුල කේන්ති සිතක් ඇති වෙද්දී මං හිතනවා මේ කේන්ති සිත මාව යකෙක් යක්ෂණියක් කරයිද? මේ බිඳෙන සිල්පදයේ මාව ඊළඟ ජීවිතේ බිත්තරේක උපද්දවයිද? මේ රාග සිත මාව ඊළඟ ජීවිතේ ප්‍රේතියක් ප්‍රේතෙක් කරයිද? පින්වතුනි, අන්න සම්මා දිට්ඨිය. ඔබට මේ ජීවිතේ නිවන අවශ්‍ය නම්, ඔබට මේ ජීවිතේ සෝවාන් ඵලයට අවශ්‍ය නම්, ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ තුල සකස් වෙන සෑම ලෝභ දේශ මොහ සිතුවිල්ලක් පාසා පටිච්ච සමුප්පන් උපත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. ඔබ හිතනවා නම් අනේ නෑ, මං කොහෙද පණුකුලේ කිපදෙන්නේ? මං කොහෙද බිත්තරේ කිපදෙන්නේ? පින්වතුනි, ඒකට කියන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි, ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. අපි තේරුම් ගන්න ඕනේ මල්ලිකා බිසවත් පණුවෙක් වෙලා ඉපදුනා සතියකට වෙන වියරු පංච උපාදානස්කන්ධ ලෝකෙක එකම ගැලවීම සම්මා දිට්ඨිය පමණයි. නිසා පටිච්ච සමුප්පන් උපත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. සකස් වෙන සෑම සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා පටිච්ච සමුප්පන් උපතට ගලපන්න. මේ දේශ සිත මාව කොහේ උපද්දවයිද? පින්වතුනි, ඔහොමයි මාර්ගය ඔබ පුහුණු වෙන්න ඕනේ. ඊළඟට සම්මා දිට්ඨි ආර්ථය දානේ සීලේ ආනිසංස. ඔබලා අප්‍රමාණ දන් දෙනවා. නමුත් මං ඔබෙන් ඇහුවොත් දානේ ආනිසංස මොනවද කියලා ඔබ මොකද්ද කියන්නේ? වර්ණය, සැපය, බලය. ඉතින් උතනින් ඉවරද? උතනින් සම්මා දිට්ඨිය ඉවර වෙන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය සියල්ලමයි කියලා කියනවා. ඔබ දානය දීලා ඔබ බලන්න, දැන් ඔබ තුල ඇත්තටම සම්මා දිට්ඨිය තියෙනවද කියලා දානෙට අදාළව. අපි දන් දෙනවා මහේශාක්‍ය විදියට. දන් දීලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? වර්ණය, සැපේ, බලය. හරි. ඔබ වර්ණය, සැපේ, බලය ප්‍රාර්ථනා කළත් පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ මහේශාක්‍ය ප්‍රභූ ධනවත්භාවය ලැබපු අය දිහා දැක්කොත් මේ නම් දානේ ඵලයක් කියලා දකින්නවද? එතෙන්ට නෑ. හරි අසාධාරණයක් නේ පින්වතුනි. අනේ සම්මා දිට්ඨියේ තියෙන වටිනාකම. ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා. නමුත් පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ලැබපු කෙනෙක් මේ නම් දානේ ඵලයක් කියලා අපි දකින්න දක්ෂ නෑ. අපි ගැටෙනවා, අපි ද්වේෂ කරනවා, අපි වෛර ඊර්ෂ්‍යා කරනවා. පින්වතුනි, සම්මා දිට්ඨිය නැහැ. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි. ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා වගේම පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ මහේශාක්‍ය ප්‍රභූ භාවයේ ලැබපු අය දකිද්දී සුවපත් වේවා කියලා දකින්න. මේ නම් ධර්මයක්මයි, මේ දානේ ආනිසංසමයි කියලා දකින්න. අන්න සම්මා දිට්ඨිය. පින්වතුනි, මේ ගමේ දුප්පත් කෙනෙක් ඉන්නවා. එයා ග්‍රාමීය රෝහලේ ඉපදුනේ. පින්වතුනි, අහන්ත දුප්පත්. එයාට තියෙන්නේ පරිප්පුයි බතුයි, පොල් සම්බෝලයි බතුයි, එයා කන්නේ මැල්ලුමුයි බතුයි. මෙයා ළමා වියසීම, තරුණ වියදීම, කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා. දානේ ආනිසංස භක්ෂ්‍ය ගැන දැනගන්නවා. මේ අහිංසක දරුවා දන් දෙනවා. මෙයාට දෙන්න දෙයක් නැහැ. එයා පොල් සම්බෝලයි බතුයි දන් දෙනවා, මැල්ලුමකුයි බතුයි දන් දෙනවා, තිරිසන් සතුන්ට කන්න දෙනවා, සිල්වතුන්ට දන් දෙනවා. පින්වතුනි, මෙහෙම දන් දීලා, සිල් රැකගෙන දන් දීලා මේ අහිංසක තරුණයා මරණාසන්න මොහොතේ
මේ දානයන් තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන සාදු සාදු කියලා මැරෙනවා. කොහෙද මේ තරුණයා ඉපදුනේ? ගමේ ග්‍රාමීය රෝහලේ. දැන් මේ තරුණයා මැරිලා කොහෙද උපදින්නේ? කොළඹ නගරයේ තියෙන ප්‍රධානම පෞද්ගලික රෝහලක. පින්වතුනි ඉපදෙන්නේ මොහොතේ කෝටි ගානක ධනයක උරුමයක් ලැබෙනවා. කෝටිපති අම්මා තාත්තා දෙපළකට දාමයි උපත ලැබෙන්නේ. පින්වතුනි අහිංසකයාට ධනපති පන්තිය බංග වේවා කීම සාධාරණ නැහැ. ඒ දරුවා ඒ මහේශාක ප්‍රභූ ධනවත් ජීවිතය ලබන්න ගිය ජීවිතේ කොයිසම් කැපවීමක් කළාද? පුතුණන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය. ඒ නිසා ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා වගේම ඔබ දානීය සම්මා දිට්ඨියට අදාළව ගලප ගන්න නම් මේ සමාජයේ ජීවත් වෙන සෑම ධනවත් කෙනෙක්ම සිහියට නගා ගන්න. සෑම රාත්‍රියකම නිින්දට යද්දී මේ සමාජයේ ජීවත් වෙන සෑම ධනවත් කෙනෙක්ම සිහියට නගා ගන්න. සුවපත් වේවා කියලා හිතන්න. සෑම දුප්පත් කෙනෙක්ම සිහියට නගා ගන්න. සුවපත් වේවා කියලා හිතන්න. අන්න පින්වතුනි සම්මා දිට්ඨිය ධර්මයක්මයි ඔබ දකින්නේ. මායේ ශාක්‍ය භාවය තුලත් දුප්පත් භාවය තුලත් හේතුඵල ධර්මයක් ඔබ දකිනවා. ඒ මුණාම ඔබ ධනවතාට ඇලෙන්නේ නැහැ. දුප්පතාට ගැටෙන්නේ නැහැ. ඇයි ඔබ දන්නවා මේ දෙක හේතුඵල ධර්මයක් කියලා? මොකද අපි යන්න ඕනේ සම්මා සමාධියට. අපි දුප්පත් භාවයට ගැටුණොත් දුප්පත් භාවයට ඇලුනොත් කෙසේනම් අපි සම්මා සමාධියට යන්නේද? ධනවතාට ගැටුණොත් ධනවතාට ඇලුනොත් අපි කෙසේනම් සම්මා සමාධියට යන්නේද? ඉසා පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධනවත් භාවයත් දුප්පත් භාවයත් දෙකම අපේ නිරෝධයේ උදෙසා උපකාර කරගන්න. අපි ඒක කරන්නේ අපේ පංච නීවරණ උදෙසායි අපි උපයෝගී කරගන්නේ. පින්වතුනි ලෝකේ ධනවත් දුප්පත් භාවය වෙනස් කරන්න අපිට බැහැ. ඒක බුදුරජාණන් වහන්සේටත් බැහැ. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසා ඔබ මේ ධනවත් දුප්පත් භාවය උපයෝගී කරගන්න ඕනේ. ඇලිලා ගැටිලා සම්මා සමාධිය අහිමි කරගන්න නෙමේ. මේ ධනවත් දුප්පත් භාවයේ දෙකම හේතුඵල ධර්මයක් හැටියට දැකලා, ධර්මයක් හැටියට දැකලා, සුවපත් වේවා අනිත්‍යයි කියලා දැකලා ඔබ සම්මා සමාධියට යන්න. ධනවත් භාවයේ ලෝකයේ තුල තියලා දුප්පත් භාවයේ ලෝකයේ තුල ඔබ තියලා ඔබ ලෝකෙන් මිදී යන්න. අන්න ශාසනය. අන්න ශාසනය. ශාසනය කියන්නේ දුප්පතා පොහසත් කරන ධර්මතාවයක් නෙමේ. පෝසතා දුප්පත් කරන ධර්මතාවයක් නෙමේ. ශාසනය කියන්නේ දුප්පතා පොහසතා ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න. අන ශාසනය. සම්මා දිට්ඨිය. අන දානේ ආනිසංස. ඊළඟට සීලේ ආනිසංස මොනවාද? විශ්වාසය. සීලෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? අංක 1 ජනප්‍රියභාවය. අංක 2 ඕනෑම අභියෝගයට මුහුණ දීමේ ශක්තිය. අංක 3 භවභෝග සම්පත් ආරක්ෂාව. සිහිමුලා නොවී මැරීම සුගතිය ඉපදීම. මෙන්න සීලේ ආනිසංස. ඇයි ඔබ සීල් සමාදන් වෙන්නේ? මේ ආනිසංස බලාපොරොත්තුවෙන්. මේ ආනිසංස බලාපොරොත්තුවෙන්. නමුත් මේ සමාජයේ කොච්චර ජනප්‍රිය චරිත ඉන්නවද? කලා ශේත්‍රය ගන්න, ක්‍රීඩා ශේත්‍රය ගන්න, දේශපාලන ශේත්‍රය ගන්න, අධ්‍යාපන ශේත්‍රය ගන්න. පිටුතුනේ කොයිසා ජනප්‍රිය චරිත ඉන්නවද? අපි දකින්නවාද මේ ජනප්‍රිය භාවය කියන්නේ සීලේ ශක්තිය කියලා? ජනප්‍රිය කෙනෙක් දකිද්දී සුවපත් වේවා කියලා ඔබට කියන්න පුළුවන්ද? අන සම්මා දිට්ඨිය තියෙනවා. ඔබ හිතවත්ෝ අහිතවත්ෝ ජනප්‍රිය කෙනෙක් දකිද්දී මේනම් පෙර සීලේ ඵලයක්මයි කියලා දැකලා සුවපත් වේවා නැත්නම් අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න. අන සම්මා දිට්ඨිය. ඔබ සිල් රැකලා ආනිසංස බලාපොරොත්තු වෙනවා වගේම පිඟතුණි ලෝකේ ජනප්‍රිය භාවය කෙනෙක් ලබන්නේ ඇයි? හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. පෙර සීලේ ශක්තිය. පෙර සීලේ ශක්තියමයි මේ ජීවිතේ ජනප්‍රිය භාවය අපිට ලැබලා දෙන්නේ. එහෙනම් පිඟතුණි අපි කෙනෙක්ගේ ජනප්‍රිය භාවයට ගැටෙනවා නම් අපි ගැටෙන්නේ ධර්මයත් එක්ක, අපි ගැටෙන්නේ සීලේ ආනිසංසත් එක්ක. එහෙම ගැටෙනවා නම් අපි කවදාද පිංගතුණි සම්මා සමාධියකට යන්නේ? සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපිට අහිමි වෙලා තිනව ඇයි? මේ හැම දෙයකින්ම අපි ගත්තේ එක්ක ඇලීමක් එක්ක ගැටීමක්. ඇලීම ගැටීම කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ දුක.
එහෙනම් අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් පිට ඉඳලා තියෙන්නේ. තාම අපිට සම්මා සමාධියක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ජනප්‍රිය කෙනාත් ජනප්‍රිය නැති කෙනාත් දෙන්නාම උපයෝගී කරගෙන ඔබ ලෝකයෙන් නිදහස් වෙන්න. ඒ දෙන්නාම ලෝකයේ තුල තියලා ඔබ ලෝකයෙන් නිදහස් වෙන්න ඕනෑම ජනප්‍රිය කෙනෙක් සිල්පද බිඳිනවා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණේ නැත්නම් අද සමාජයේ ඕනෑම ජනප්‍රිය කෙනෙක් බලන්න එයාට කල්යාණ මිත්‍රාශ්‍රය නොලැබුණත් අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ සිල්පද බිඳිනවා ඒ වාට විපාක අනාගතයේ ලැබෙයි ඔබ ඒ ගැන හිතන්න එපා සිල්පද බින්දත් ඔහු ජනප්‍රිය නම් ඒ පෙර සීලේ ඵලයක් නිසා ඔබ සුවපත් වේවා කියලා දකින්න ඕනෑම රාත්‍රී නින්දට යද්දි මේ සමාජ ජීවත් වෙන ජනප්‍රිය චරිත ජීවිත නගා ගන්න ඔබේ ගෙදරත් ජනප්‍රිය කෙනෙක් ඉන්නවා දරුව පස් දෙනා අතර එක්කෙනෙක් වැඩිපුර ජනප්‍රිය වෙන්න පුළුවන් පන්ති කාමරේ එක්කෙනෙක් වැඩිපුර ජනප්‍රිය වෙන්න පුළුවන් ගමක නගරයක කාර්යාලයක එක්කෙනෙක් වැඩිපුර ජනප්‍රිය වෙන්න පුළුවන් පිටුතුනි ඊර්ෂ්‍යා කරන්න එපා වෛර කරන්න එපා ඒ ජනප්‍රිය භාවයට අකුල් හෙලන්න එපා හේතුඵල ධර්මයක් හේතුඵල ධර්මයක් ඔබ සුවපත් වේවා කියලා හිතලා අනුන්ගේ සීලේ සංස්කාර උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියට එන්න ඔබ සම්මා සමාධියට එන්න ඔහුව ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙන්න ඒකයි සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකය හදන්න පුළුවන් ලෝකයක් නෙමේ ලෝකයේ අර්ථයම කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය හදන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ පිංගතුනේ ඒ නිසා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන ඔබ නොකැඩෙන උතුම් නිවන කරා යන්න උතුම් සෝවාන් ඵලය කරා යන්න දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය ඊළඟට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පිහතුනේ සම්මා දිට්ඨිය අර්ථයක් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට කවුද කියන්නේ මහා බ්‍රහ්මයා කියලා පිහතුනේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුනන්නේ මහා බ්‍රහ්මයා හැටියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවා දෙස බලන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් තුලින් මහා බ්‍රහ්ම ගුණයන් පිංගතුනේ දරුවන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවෙක් ලොකු වේවා පොඩු වේවා මධ්‍යම වේවා සෑම කෙනෙක්ම දරුවෙක් පිංගතුනේ ඔබ නිසා ඔබේ අම්මා ඔබ මව් කුසට ආපු වෙලාවේ පිංගතුනේ මොකද්ද මුලින්ම කළේ පන්සලේ බෝධින්නාංශ ළඟට ගියේ ගිහිලා බාරයක් වුණා මොකද්ද බුදුරජාණන් වහන්සේට බාරයක් වෙනවා මේ පිරිසිඳගත් දරුවා සුවසේ වැඩේවා සුවසේ බිහි වේවා කියලා පින්වතුනි ඔබ වෙනුවෙන් ඒ බාරය කළේ ඔබේ අම්මා පමණයි අම්මලා කෝටි ගාණක් ලෝකෙ හිටියත් වෙන කිසිම අම්මා කෙනෙක් ඔබ වෙනුවෙන් ඒ බාරය උනේ නැහැ ඒ අම්මගේ උත්තම බ්‍රහ්ම ගුණයන් නිසා ඔබ මේ ලෝකට බිහි වුණ වෙලාවේ ඔබේ අම්මගේ ලේ ටික කිරි වුණා මේ ලෝකේ අම්මලා කෝටි ගාණක් හිටියත් ඔබ වෙනුවෙන් එකම අම්මා කෙනෙක්වත් ලේ කිරි උනේ නැහැ ඔබේ අම්මගේ ලේ ටික කිරි උනේ අම්මා සතු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියනවා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාප කර්ම දේශනා කරනකොට රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාප කර්මයක් අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාප කර්මයක් පින්වතුනි අනාගාමී කෙනා මැරුවට ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ අනාගාමී උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨ තැනක ඔබේ අම්මා තාත්තා තියලා තියෙනවා රහත් ගුණයන් තියෙන තැන. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදෙට්ට මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා දීලා තියෙන්නේ? පිටුතුනේ මේ සම්මා දිට්ඨිය ඔබට මේ ජීවිතේ සම්මා සමාධිය අවශ්‍ය නම් ඔබට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබ මේ අර්ථයන් ජීවිතේට ගන්න ඕනේ. සෑම දරුවෙක්ම තමන්ගේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට දකින්න ඕනේ රහත් ගුණයන් තියෙන දෙපලක් හැටියට දකින්න ඕනේ එතනයි තෙරුවන් කෙරෙහි සද්ධාව බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් කියන්නේ දරුවා ඇයි බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදෙට්ට මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ නමක් ගෙනාවේ පිංගතුනේ දරුවාගේ පින ශක්තිමත් කරන්න අම්මා තාත්තාට කීකරු වෙලා අම්මා තාත්තාට උපස්ථානය කරලා අම්මා තාත්තා සතුටු කරලා මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ පින ලබන්නේ
රහතන් වහන්සේ සතුටු කිරීමේ පින ලබන්නේ ඇයි මේ සෑම දරුවෙක් පිටිපස්සම අකුසල් සංස්කාර තියෙනවා හොඳින් තේරුම් ගන්න සෑම දරුවෙක් පිටිපස්සෙම විපාකට එන්න අකුසල් සංස්කාර තියෙනවා ඒ අකුසල් සංස්කාර විපාකටේම නවත්තලා කුසලයේ තුල ශක්තිමත් කරනවා මොකද දරුවාට අනාගතේ යන්න විශාල අභියෝගාත්මක ගමනක් තියෙනවා එයා පාසල් අධ්‍යාපනය නිමා කළා උසස් අධ්‍යාපනයට යන්න ඕනේ රැකී රක්ෂා ව්‍යාපාර කරන්න ඕනේ ඒ විතරක් නෙමේ මේ දරුවා අනාගතේ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් වෙන්නත් ඕනේ අන්න බුදුරජාණන් වහන්සේ ළමා ජීවිතේදී අකුසල් යටපත් කරලා කුසලයේ ශක්තිමත් කරනවා කුසලයේ ශක්තිමත් කරනවා සම්මා දිට්ඨිය අර්ථයක් ඔබට අම්මා තාත්තා තුලින් සම්මා සමාධියකට එන්න ඕනේ නම් අම්මා මහා බ්‍රහ්මයා හැටියට දකින්න රහත් ගුණයන් තියෙන අම්මා හැටියට දකින්න පින්වතුනි ඔබට සමහර විටී දෙන්න පුළුවන් අපේ අම්මා කොහොමද මහා බ්‍රහ්මෙක් වෙන්නේ අපේ අම්මා කේන්ති ගන්නවා අපේ අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙනවා අපේ තාත්තා රැට බීලා ගෙදර එනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට ඒවා හිතන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත් නොදස් ශ්‍රාවකයා කියන තැනට එන්නේ අම්මා තාත්තා තුලින් ඔබට නරකක් වෙනවා නම් ඒක අම්මා තාත්තගේ වරදක් නෙමේ දරුව ඔබලා පෙර ජීවිතයේ අම්මලා තාත්තලා හැටියට කළා වූ වැරදි ඔබලාට විපාකෙට එනවා දරුව හැටියට පෙර ජීවිතයේ ඔබලා කළා වූ වැරදි විපාකෙට එනවා එතකොට ඔබ අකමැති දේවල් අම්මා තාත්තා තුලින් සිද්ධ වෙනවා ඒ නිසා ඔබේ අම්මා තාත්තා තුලින් දරුවෙක් අකමැති යමක් සිද්ධ වෙනවා නම් ඒ වරද අම්මා තාත්තට දෙන්න එපා දරුවාගේම අතීත අකුසල් සංස්කාරයනුයේ විපාකෙට එන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ අම්මා තාත්තා තුල මොන වරදක් තිබ්බත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට දකින්න රහත් ගුණයන් තියෙන දෙපලක් හැටියට දකින්න ඒ වගේමයි අම්මා තාත්තා තුල මේ ගුණයන් තියෙන්න ඕනේ මොකද්ද අම්මා තාත්තා තුල තියෙන රහත් ගුණය දැන් ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබ ළඟේ රහත් ගුණය තියෙනවද මොකද රහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණය රහතන් වහන්සේ නිරතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ ඥාණයෙන් අවබෝධ කරලයි ජීවත් වෙන්නේ උන්වහන්සේලා මේ මොහොතේ වැඩ සිටියත් ඊළඟ මොහොත කෙරෙහි විශ්වාසකින් නෙමේ වැඩ සිටින්නේ අනිත්‍ය දැක්ම තුල පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල විශ්වාසයක් නැහැ කැඩෙන බිඳෙන ලෝකයක් එහෙනම් අම්මා තාත්තා තුල මේ රහත් ගුණයන් තියෙන්න ඕනේ කියන්නේ දෙමාපියන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුල දරුවන් දකින්න ඕනේ මගේ දරුවා ඊයේ හොඳට හිටියා හෙටත් හොඳට හිටී කියලා දකිනවා නම් එතන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නැහැ රහත් ගුණය නැහැ මගේ දරුවා ඊයේ හොඳ යාළුවෙක් ඇසුරු කළා හෙටත් ඒ යාළුවම ඇසුරු කළයි කියලා ඔබ විශ්වාසයෙන් ඉන්නවා නම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ දකින්නේ නැහැ මගේ දරුවා අද වෙනකන් හොඳින් නිරෝගී හැමදාමත් මගේ දරුවා නිරෝගී කියලා ඔබ හිතනවා නම් එතන රහත් ගුණය නැහැ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ දකින්නේ නැහැ ඔබ දක්ෂ විය යුතුයි ඔබේ දරුවා අද කොච්චර නිරෝගීව ජීවත් වුණත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි හෙට දරුවා රෝගී වෙන්න පුළුවන් ඒ නිසා මම අද දරුවා පිනට යොමු කරන්න ඕනේ මම අද දරුවා සීලයට යොමු කරන්න ඕනේ මෛත්‍රියට යොමු කරන්න ඕනේ අන්න අම්මා තාත්තගේ රහත් ගුණයන් අද මගේ දරුවා ගෙදරින් එළියට ගිහිල්ලා රෑ 7ට ආවේ ප්‍රශ්නයක් නැහැ හෙටත් ගියදෙන් ඊයේත් ආවනේ රහත් ගුණය නැහැ හොඳට තේරුම් ගන්න අම්මා තාත්තාගේ රහත් ගුණය කියන්නේ අම්මා තාත්තා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුල දරුවා දෙස බැලිය යුතුයි ඊයේ දරුවා ගිහිල්ලා රෑ 7ට ගෙදර ආපු බව ඇත්ත නමුත් හෙට රෑ 7ට එනවා කියන කාරණේදී ඔබ දෙපාරක් හිතන්න ඕනේ එතන අම්මා තාත්තාගේ රහත් ගුණයක් සියලු සංස්කාරයෝ අනිත්‍යයි හැමදාම දරුවා රෑ 7ට එනවා කියලා ගිහිල්ලා අවසානයේ දරුවා නොඑන ගමන් ගිය දරුවෝ කොච්චර සමාධි ඉන්නවද ඇයි දෙමාපියන් තුලේ රහත් ගුණය නැ ඒ නිසා ඔබලා ඒ ගුණයන් ඇති කරගන්න දරුවන් හැටියට ඔබලාට අවශ්‍ය නම් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න උතුම් සම්මා සමාධියක් අම්මා තාත්තා තුලින් ලබන්න පින්තුනි අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියන තැනින් එපිටට හෝ මෙපිටට ගන්න එපා
මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් සංසාරයේ අම්මලා තාත්තලා කෝටි ගාණක් හිටියා කියලා. පින්වතුනි මේ අම්මා තාත්තා විතරක් නෙමේ අපිට සංසාරයේ අම්මලා තාත්තලා කෝටි ගාණක් හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මලා තාත්තලා උදෙසා ඔබ හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා. මහා සාගරයේ ජල කඳ සිහියට නගා ගන්න. ඒ මහා සාගරයේ ජල කඳ එකම කඳුළු සාගරයක් කළා දකින්න. ඒ ඔබත් මමත් අම්මලා තාත්තලා උදෙසා හෙළු කඳුළු. ඒ එකම කඳුළ එකම අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් අද අපිට අයිති නෑ. බලන්නකෝ මේ වියරු මෝහ බරිත පංච උපාදානස්කන්ධ ලෝකේ වියරුව මම්මුලාව මහා සාගරයේ ජලයට වඩා අම්මලා තාත්තලා වෙනුවෙන් අපි කඳුළු හෙළුවත් එකම අම්මා තාත්තා කෙනෙක්වත් අපිට අයිති නෑ. එනිසා මේ ජීවිතේ අම්මා තාත්තා ඔබට අයිති නැහැ. නමුත් ඔබේ අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් හැටියට දකින්න ඕනේ. රහත් ගුණයන් හැටියට දකින්න ඕනේ. ඇයි? සම්මා සමාධියත් තුළින් මේ ඇත්ත මතු කරගන්න. තාම මේ ඇත්ත අපි මතු කරගන්නේ නැහැ. ඇයි? තාම අම්මා තාත්තා උපයෝගී කරගෙන සම්මා සමාධියකට අපි ආවේ නැහැ. අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් හැටියට නෙමේ දකින්නේ, වැරදි කරුවෙක් හැටියට, නැත්තම් වෙන විදිහට යාළුවෙක් හිතවතෙක් හැටියට. පිටුරේ එහෙම කරලා ඔබට සම්මා සමාධියට එන්න බෑ. වියරු අතීත පංච උපාදාන ස්පන්දේ ලෝකයක්, වියරු අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේක අනතුරු අපි මතු කරන්න ඕනේ. ඒ මතු කරන්න අම්මා තාත්තා තුලින් සම්මා සමාධියකට එන්න ඕනේ පිංගතුනේ. එනිසා ස්කෝටි ගාන කම්මල තාත්තලා හිටියත් එකම අම්මා තාත්තා කෙනෙක්වත් අපිට අයිති නෑ. මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා, ලේ ටික කිරි කරලා බොන්න දුන්නා, නොවිදිනා දුකක් විඳලා මාව ලෝකෙට බිහි කළා. නමුත් පින්වතුනි ඒසා දුක්ඛන්දරාවක් වින්දත් ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබෙන්නේ නැහැ. බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා. මේ සංස්කාර ලෝකයේ අම්මට ඒසා අසාධාරණ වුණත් ඒ අම්මා මොකද්ද කළේ? ඒ අම්මා භවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා. මොකටද? අනාගතයේ අම්මලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න. බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අම්මලට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ ලෝකයක් පෝෂණය කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. ඔන්න අම්මලා තාත්තලාගේ මෝහේ කතාව. ඔන්න අම්මලා තාත්තලාගේ මෝහේ කතාව. ඒ මෝහේ කතාව විසඳන්න බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියදී අම්මා තාත්තට අවවාදයක් දෙනවා. මොකද අම්මා තාත්තට දෙන අවවාදය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුකම්, අවසාන යුතුකම දායාද පවර්ලා විවාහ කරලා දීම. දරුවෙක් දායාද පවර්ලා විවාහ කරලා දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වගකීම් ඉවරයි පින්වතුනි. දෙමාපියන්ට වගකීම් පවරන්නේ නැහැ. එතනින් දරුවන්ගේ වගකීම් ඉවරයි. ඇයි බුදුරජාණන් වහන්සේ එතනින් නවත්තන්නේ? මෙතන ඉන්න සෑම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුටම බුදුරජාණන් වහන්සේට කීකරු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ නම්, ඔබට මේ ධර්මය උපයෝගී කරගෙන සම්මා සමාධියට එන්න ඕනේ නම්, උතුම් සෝවාන් ඵලයට එන්න ඕනේ නම්, මේ උතුම් ධර්මයේ ජීවිතෙන් දරා ගන්න. මොකද්ද බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ? ඔබ දරුවන්ගේ වගකීම් ඉවර වුණා නම් එතනින් ඉවරයි. ඊළඟට ඔබ මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඕනේ. ඔබ තාම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ ඔබට මහා බ්‍රහ්මයා කියන තනතුර දුන්නා. බුදුරජාණන් ඔබට රහත් ගුණයන් කියන තනතුර දුන්නා. ඔබ ඒ තනතුරු උපයෝගී කරගෙන ඔබේ දරුව මහා බ්‍රහ්මයා බවට පත් කළා. නමුත් දැන් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න. දැන් ඔබ සැබෑ බ්‍රහ්මෙක් බවට පත් වෙන්න. ඔබ අතනදී නාමික බ්‍රහ්මෙක් උනේ. දැන් ඔබ සැබෑ බ්‍රහ්මෙක් වෙන්න බුදුරජාණන් වහන්සේ ඔබට මහා බ්‍රහ්මයා කියන ශක්තිය දුන්නා, ගුණය දුන්නා. දැන් ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා ඔබ සැබෑ බ්‍රහ්මෙක් වෙන්න. කාම රාග පටිඝ නිරෝධය කරපු සැබෑ බ්‍රහ්මෙක් වෙන්න.
පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් මහා බ්‍රහ්මිය කළා. අම්මා තාත්තා මහා බ්‍රහ්මිය කළා, දරුවා සුවසේ මහා බ්‍රහ්මෙක් බවට පත් කළා. දරුවා මහා බ්‍රහ්මෙක් කළා, අම්මා තාත්තා සැබෑ කාම රාග පටිඝ නිරෝධය කරු බ්‍රහ්ම උපතකට අරන් යනවා. පින්වතුනි සුන්දර ධර්මයක්, සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය තුලින් මේ සත්වයා ලෝකයෙන් එතර කරන ධර්මයක්, මෙවැනි උත්තරීතර ධර්මයක් දේශනා කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැරවෙන සාස්තුන් වහන්සේ නමකට බෑ පින්වතුනි. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ, ඔබ වගකීම් නිදහස් නම් දැන් ඔබ සැබෑ බ්‍රහ්මෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉනිදී ආනන්ද ස්වාමීන් වහන්සේ එනවා. ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්ස, අහවල් ගමේ අහවල් උපාසක මහත්තයා මැරුණා. අහවල් ගමේ අහවල් උපාසිකාව මැරුණා. කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ චතුප්පපාත ඥානයෙන් බලනවා. බල්ලා කියනවා ආනන්දේ, උපාසක උපාසිකාව කාමරාග පටික නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා. පින්වතුනේ කවුද මේ? ඔබලා. සුදුවත් දරාගත්ත ඔබලා, මහා සංඝරත්නයට උපස්ථානය කරන ඔබලා, දරුව හදලා දරුව මහා බ්‍රහ්මිය කරලා, පින්වතුනි කාම රාග පටිඝයන් නිරෝධය කරලා බ්‍රහ්ම උපතකට ගියා. එහෙනම් ඇයි ඔබලාට බැරි? ඔබලාට බැරි ඇයි? තාම බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ. තාම කීකරු නැහැ. දරුවගෙන් පස්සේ මුණුපුරාත් අල්ල ගන්නවා, මිනිබිරිත් අල්ල ගන්නවා. තාම බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ. පින්වතුනි කවදාද අපි ලෝකයෙන් මිදෙන්නේ? දරුවන් උදෙසා ඔබ සංසාරේ මහසාගරේ ජලයට වඩා කඳුළු හෙලලා තිනවා. මේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම අර මහා සාගරේ දිහා බලන්නේ, සාගරය එකම කඳුළු සාගරයක් කරන්නේ. ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ. ඔබම පටිච්ච සමුප්පන්නව අම්මලා තාත්තලා වෙලා දරුවන් උදෙසා හෙළු කඳුළු. ඒසා සංසාරේ කඳුළු හෙලලා තියෙනවා. ඒසා අම්මා තාත්තලා දරුවන් උදෙසා දරුවන් අම්මා තාත්තලාට කඳුළු හෙලලා තියෙනවා. පිංගතුනි කවදාද මේක නවත්තන්නේ? කවදාද මේකට විරාමයක් දෙන්නේ? මෙච්චර සුන්දර ධර්මයක් චතුරාර්ය සත්‍ය තමා තුලින් පෙන්වලා තියෙද්දී සාදිෂ්ඨානයක් ඇති කරගන්න, චිත්තයක් ඇති කරගන්න, අතීත පංච උපාදානස්කන්ධෙට හිත යොමු කරන්න. මම භික්ෂුවක් හැටියට අතීත පංච උපාදානස්කන්ධෙට හිත යොමු කරනවා. මම නුවණින් දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක දෙන්නේ නැද්ද? සංසාරේ අම්මලා කී ලක්ෂයකට මාව නොවිදිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහි කරපු දුක දෙන්නේ නැද්ද? සංසාරේ අම්මලා කී ලක්ෂයකට මම ලේ ටික කිරි කරලා ඒ අම්මලගෙන් බොන්නේ නැද්ද? සංසාරේ අම්මලා කී ලක්ෂයක මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැද්දේ දෑත්වල? සංසාරේ තාත්තලා කී ලක්ෂයකක මම දහඩිය ශ්‍රමයේ බවට පත් කරන්නේ නැද්ද? පින්වතුනි එතනින් නැවතුණාද නැහැ. එනිසා ඒ අතීත වියරු පංච උපාදානස්කන්ධ දුක අම්මලා තාත්තලා නිසා අපි වින්දේ අම්මලා තාත්තලා වින්ද දකිද්දී මම අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නවා. සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන ඉදීමේ දුක මම දෙන්නේ නැහැ. සංසාරේ නැවත කිසිම අම්මා තාත්තා කෙනෙකුට නොවිදිනා දුකක් විඳලා මාව ලෝකෙට බිහි කිරීමේ දුක දෙන්නේ නැහැ. සංසාරේ මම නැවත කිසිම අම්මා කෙනෙක්ගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැහැ. සංසාරේ මම කිසිම තාත්තා කෙනෙක්ගේ දහඩිය ශ්‍රමය මගේ යැපීම උදෙසා මං ගන්නෙ නැහැ. සුන්දර සම්මා දිට්ඨිය, සුන්දර සම්මා දිට්ඨිය ඔතෙන්ට එන්න. ඔබ කවදාත් ඔතෙන්ට එන්නේ මගේ අම්මා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ජාති ජාතිත් අම්මා මගේ වේවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අතීතේ කඳුළු සාගරයක් තියෙනවා. ඔබ තවත් කඳුළු සාගරයක් ඒ අම්මට දෙන්න දෙන්නේ, තාත්තට දෙන්න දෙන්නේ. එමනම් පින්වතුනි තීරණයකට එන්න. දැන් දරුව හැදුව ඇති. දරුවන්ට මහා බ්‍රහ්මිය වුණා, දරුවන්ට රහත් ගුණති, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණා, යුතුයකම් මිටු කළා. දැන් මම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙනවා. එයා කොහොමද කෘතවේදී වෙන්නේ?
එයා දැන් දරුවන්ගෙන් නිදහස්. විවේකීව කාමරයට ගියා, විවේකීව ගෙදර හිටියා, විවේකීව පන්සලට ගියා, ආරණ්‍යට ගියා. පිඟුතුනි ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කළා දැස් පියාගෙන සමාධිමත් හිතෙන්. මුළු මනුස්ස ලෝකෙටම හිතමු කරනවා. දැස් පියාගෙන සමාධිමත් හිතෙන් මුළු මනුස්ස ලෝකෙටම හිතමු කරනවා. මනුස්ස ලෝකේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා බලනවා. ධනවතුන් ඉන්නවා, නිලවතුන් ඉන්නවා, බලවතුන් ඉන්නවා, රජවතුන් ඉන්නවා, කුලවතුන් ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, අහිංසකයින් ඉන්නවා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි පිංගතුනි. කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. නුවණින් පීර 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 බලනවා. මනුස්ස ලෝකය තුල නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා. මොකද එයා දන්නවා ඉදිකඩු තුඩක තරංගෝ තුෂ්ණාවක් මනුස්ස ලෝකය තුල තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය එතන බැහැ ගන්න පුළුවන්. එයා ඒ ඉදිකඩු තුඩක තුෂ්ණාවක් නිරෝධය කරනවා. එයා තේරුම් ගන්නවා අනේ මනුස්ස ලෝකයේ කිසිම නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මනුස්ස ලෝකයේ හිත පිහිටන්නේ නැහැ පිංගතුනි. ඊළඟට එයාගේ හිත පිහිටන්නේ සශ්‍රීක දිව්‍යතලවල. එයා සශ්‍රීක දිව්‍යතල නුවණින් පීර පීර බලනවා. තුසිතේ යාමයේ නිම්මාන්තයේ පරිනිම්මිත වසවත්තිය තාමතිංසය චාතුන් මහරාජිකය සක්‍ර දෙවියන් ළඟට යනවා නුවණින්. එයා දකිනවා මේ සක්‍ර දෙවියන් කියන්නේ අනිත්‍ය සංස්කාරයක්, සුජම්පති අනිස්ස සංස්කාරයක්, සතරවරන් දෙවියන්, විස්කම් දෙවියන්, මාතලී දෙවියන්. දිව්‍යතල පීර 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 නුවණින් බලනවා කොතන හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා. නෑ පිංගතුනේ, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඉන්දිකඩු තුඩක තරංගෝ තුෂ්ණාවක් තියෙනවද කියලා බලනවා. මොකද එයා දන්නවා ඉන්දිකඩු තුඩක තුෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය ඒ පුංචි උපාදානය තුල බැස ගන්නවා. ඒකත් එයා නිරෝධය කරනවා. ඊළඟට එයාට දිව්‍යතල කෙරෙහි තුෂ්ණාව පහව යනවා. නැවත දිව්‍ය කෙරෙහි තුෂ්ණාවක් එයාට නෑ. එයා රූපී අරූපී බ්‍රහ්මතල විදර්ශනා නුවණින් දකිනවා. මේ රූපී අරූපී බ්‍රහ්මතලවල කොතනක හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද, නිත්‍ය වූ විඳීමක් තියෙනවද කියලා බලනවා. පිංගතුනි අනිත්‍ය වූ විඳීමක්, අනිත්‍ය වූ සංස්කාරය. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මනුස්ස ලෝකය කෙරෙහි දිව්‍යතල කෙරෙහි රූපී අරූපී බ්‍රහ්මතල කෙරෙහි තුෂ්ණාව පහව ගිය තැන ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිග නිරෝධය කළ අනාගාමි බ්‍රහ්ම උපතකයි කියලා. ඔන්න සැබෑ අම්මා තාත්තා, ඔබ ලෑස්ති දෙතෙන්ට එන්න. ඔබ ලෑස්ති නැත්තම් ඔබ තාම බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ. බුදුරජාණන් වහන්සේට තාම කුතවේදී නැහැ. අරත් කෝටි ගානක් සංසාරේ දරුව ලබලා මේ ජීවිතේ දරුවන් නිසා තවත් දරුවන් ලැබීමට අදාළ සංස්කාර අපි රැස් කරගන්න. සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා දිට්ඨියේ ඊළඟ අර්ථය තමයි ඕපපාතික සත්තුපත. පින්වතුනි අපිට ඕපපාතික සත්තුපත පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. ප්‍රේතෙක්, භූතෙක්, නිරිසතෙක්, බහිරවෙක්, කුම්බාණ්ඩෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක් ඕපපාතිකව ඉපදෙනවා කියලා ඔබට විශ්වාසද? ඔබට විශ්වාසද බාහිරවේ කෝපපාතිකෝ ඉපදෙනවා කියලා? විශ්වාස නැහැ පින්වතුනි. ඒ ගැන අපි හිතන්නේ සම්මාදිට්ඨියේදී හිතන්න ඕනේ. ලෝභ සිතක් ඇති වෙද්දී මාව ප්‍රේතෙක් වෙලා උපදීද? ලෝභ සිතක් ඇති වෙද්දී මාව බාහිරවේක් වෙලා ඉපදෙයිද? ද්වේෂ සිතක් ඇති වෙද්දී මාව ඕපපාතික යක්ෂයෙක් යකින්නක් වෙලා ඉපදෙයිද? ද්වේෂ සිතක් ඇති වෙද්දී මාව ඕපපාතිකව නිරේ උපදීද? සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය. අපි එහෙම හිතන්නේ නැහැ. හිතන්න අද ගොඩාක් අය මැරිලා පිංගුතුනේ බහිරවය වෙනවා. ඇයි? ගෙවල් දොරවල් හදා ගන්නවා, ලස්සනට හදා ගන්නවා, මල් වවා ගන්නවා, තියෙන සල්ලි යට කරලා ගෙවල් හදනවා. මේවා උපාදානය කර ගන්නවා තෘෂ්ණාවෙන්. මරණාසන්න මොහොතේ ගේ අතහැර ගන්න බෑ පිංගුතුනේ. ගේ මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා. ගේ තුල මා සිටිනවා, මා තුල ගේ තියෙනවා කියලා ගන්නවා. ගේ උපාදානය කරගෙන gederම මුල් ගල බදාගත්ත බහිරවෙක් වෙලා ඉපදෙනවා. බලන කෝටි ගාණක් වියදම් කරලා ගෙවල් හදලා මරණාසන්න මොහොතේ ගේ උපාදානය කරගෙන ඒ gederම අච්චිවාරම මුල් ගල බදාගත්ත බහිරවෙක් වෙනවා. නමුත් දරුවෝ දන්නේ නැහැ අම්මා තාත්තා බහිරවෙක් වුණා කියලා.
පිරිත් කියලා මහා පින්කම් කරලා පින් දෙනවා අම්මා තාත්තා කොහෙද? ගෙදර මුල් ගල බදාගෙන අවසානේ දරුවෝ ගේවි කුල්ල දාලා යනවා කොහාට හරි රට යනවා. පින්වතුනි කෝටි ගාණක් වැය කළා ගෙවල් හැදුවා අම්මලා තාත්තලා බහිර වේ වෙලා මහ පොළවේ යට. පින්වතුනි මේක මහා වියරු අසාදාන පංච උපාදානස්කන්ධ ලෝකයක්. මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඔබට මිදෙන්න නම් මේ සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ලෝභ සිතක් ඇති වෙද්දි බහිර වේක් මතු කළ දකින්න. ලෝභ සිතක් ඇති වෙද්දි ප්‍රේතෙක් ප්‍රේතියක් මතු කළ දකින්න. දේශ සිතක් ඇති වෙද්දි යකෙක් යකිෂ්ණ යකින්නම් මතු කළ දකින්න. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඔබ ලෝභ දේශ මෝහයන්ට බය වෙනවා. ඔබ ඒව මගහැරලා යනවා. ඔබ ඒව අවබෝධ ඥානෙට ගන්නවා. ඔබේ ලෝභ දේශ මෝහ සිත ඔබ සම්මා සමාධිය උදෙසා උපයෝගී කර ගන්නවා පිංගතුනි. ඊළඟට සම්මා දිට්ඨිය අර්ථය තමයි මටත් අධිගම ලාභියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය. පිංගතුනි චතුරාර්ය සත්‍ය ජීවමානයි. එහෙනම් ඔබටත් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගන්න පුළුවන්. සැකය විචිකිච්ඡාව බැහැර කරන්න සති සම්බොජ්ජංගයේ තුලට එන්න ධම්මවිචේ බොජ්ජංගයේ වැඩෙයි. එතකොට වීරිය වැඩෙයි ඔබට තියෙන මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා නියත විශ්වාසයක් ඇති කරගන්න මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. මං දැන් මතක් කළේ සම්මා දිට්ඨිය. ඔන්න සම්මා දිට්ඨිය ගැඹුර තේරුම් ගන්න. සම්මා දිට්ඨිය සියල්ලම කියන්නේ ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. මුළු සම්මා දිට්ඨියම ඉලක්ක කරන්නේ සම්මා සමාධියට. හොඳට තේරුම් ගන්න. පංච නීවරණ තුනී වූ ඇලීම් ගැටීම් බැහැර කරපෝ ධර්මයේ උපේක්ෂාවටයි යොමු කරන්නේ. සම්මා දිට්ඨියෙන් දැන් අපි එනවා සම්මා සංකප්පයන්ට. මොකද සම්මා සංකප්ප කියන්නේ මේ නිවන් මාර්ගයයි මම මේ කියන්නේ. ඔබට මේ ජීවිතේ නිවන අවශ්‍ය නම් මෙන්න මාර්ගය. සම්මා සංකප්ප අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙක්ඛම්මය. මොකද අවිහිංසාව කියන්නේ කාටවත් හිංසා කරන්නේ වචනකින් ඉරියව්වකින්වත් හිංසා කරන්නේ නැහැ. ඇයි? දැන් කර්මය කර්මඵල විශ්වාසය දන්නවා. මම කෙනෙකුට වචනෙන් හරි හිංසා කළොත් සංසාරේ මට වචනෙන් ඒ හිංසා විපාක දෙනවා. සංසාරේ මම චෝදනාවකින් විවේචනයකින් ගහලා බැනලා හිංසා කළොත් පෙරලා ඒ චෝදනාව මට එනවා හිංසනේ එනවා. නිසා පිංගතුනේ කවදාක්වත් කෙනෙකුට වචනයකින්වත් ඉරියව්වකින්වත් හිංසා කරන්න එපා. අනුන්ව උපයෝගී කරගන්න ඔබේ මෛත්‍රිය උදෙසා, අනුන්ව උපයෝගී කරගන්න ඔබේ නිවන උදෙසා, ඔබේ තරහකාරයා ඔබේ නිරය උදෙසා උපයෝගී කරගන්න එපා. ඔබේ තරහකාරයා ඔබේ සුගතිය උදෙසා උපයෝගී කරගන්න, ඔබේ තරහකාරයා ඔබේ සම්මා සමාධිය උපයෝගී කරගන්න, ඔබේ තරහකාරයා ඔබේ නිවන උදෙසා උපයෝගී කරගන්න. අන්න අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප කේන්ති ගන්න එපා. පිනතුණි අපි නිරතුරුව කේන්ති ගන්නවා. දවසට කීපාරක් කේන්ති ගන්නවද? ඔබේම හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඊයේ දවසේ කීපාරක් කේන්ති ගත්තද? ඇයි අපි කේන්ති ගන්නේ? අකමැති දේවල් දැකලා, අකමැති දේවල් අහලා, අකමැති දේවල් දැනිලා. පිනතුණි මොකද්ද මේ අකමැත්ත කියන්නේ? අපේ අකුසලයක් නේද? ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? ඔබේ බිරිඳගෙන් ඔබ අකමැති දෙයක් වෙනවනම්, ඔබේ සැමියාගෙන් ඔබට අකමැති දෙයක් වෙනවනම්, පින්වතුනි මේවා හේතුඵල ධර්මයන්. ඔබ කවදාද මේ අර්ථය, ඔබ බිරිඳ කියන අර්ථයෙන් කවදද මිදෙන්නේ? සැමියා කියන අර්ථයෙන් කවදද මිදෙන්නේ? දරුවා කියන අර්ථයෙන් කවදද මිදෙන්නේ? මිදෙන්න නම් මේක පින්වතුනි සම්මා සංකප්පයන් තුල දකින්න ඕනේ. ඒ නිසා ඔබේ බිරිඳගෙන් ඔබට වචනකින් හෝ වරදක් වෙනවනම් සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබේ සැමියාගෙන් ඔබට වචනකින් හෝ වරදක් වෙනවනම් සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබේ බිරිඳ පන්සලක් කරගන්න, ඔබේ සැමියා පන්සලක් කරගන්න, ඔබේ දරුවා ඔබේ අම්මා ඔබේ නිවස පන්සලක් කරගන්න, පින වැඩෙන, කුසලයේ වැඩෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පන්සලක් කරගන්න වෙන විකල්පයක් නැහැ පිංගතුනි. මම දැස් පියාගෙන දකිනවා මට සංසාරේ බිරින්දෑවරු කෝටි ගාණක් හිටියා. මනුස්ස බිරින්දෑවරු, තිරිසන් බිරින්දෑවරු, പ്രേත බිරින්දෑවරු, අසුර බිරින්දෑවරු, දිව්‍ය බිරින්දෑවරු මතුනි කෝටි ගාණක්. මට සංසාරයේ ස්වාම පුරුෂයන් කෝටි ගාණක් හිටියා. මතුනි එකම කෙනෙක්වත් මට අයිති නැහැ.
මට අයිති නැහැ නමුත් මම මොකද්ද කළේ මට අයිති නැති බිරිඳ උපයෝගී කරගෙන බිරිඳට ඇලිලා බිරිඳට ගැටිලා තවත් පටිච්ච සමුප්පන්න බිරිඳක් ලබන්න සංස්කාර රැස් කරනවා මට අයිති නැති සැමියාට ඇලිලා ගැටිලා සැමියා නිසා මම පටිච්ච සමුප්පන්න තවත් සැමියෙක් ලැබීමට සංස්කාර රැස් කරනවා පිඟතුනි දැන් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි කොච්චරක් නම් මේ දේ අපි කළාද පිඟතුනි තව කරන්න එපා ඔබේ බිරිඳ පන්සලක් කරගන්න ඔබේ සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා ඔබේ සම්මා සමාධියට කමටහනක් කරගන්න පිඟතුනි සුන්දර සම්මා සංකප්ප කේන්ති ගන්න ලෝකයේ ඉදිරියේ ඔබ මෛත්‍රිය වඩන කෙනෙක් වෙන්න රාගසිත වඩන ලෝකයේ ඉදිරියේ ඔබ විරාගය වඩන කෙනෙක් වෙන්න ලෝභසිත වඩන ලෝභයේ ලෝකයේ ඉදිරියේ ඔබ අලෝභීසිත ඇති කරගෙන කෙනෙක් වෙන්න සුන්දර සම්මා සංකප්පයන්ට ජීවිතෙන් පණ දෙන්න පින්වතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව ඔබත් මමත් මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා පින්වතුනි අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා අනුන් බැන්න නිසා මමත් බයින්න ගියා අනුන් ගැහුව නිසා මමත් ගහන්න ගියා අනුන් රැව්ව නිසා මමත් තොරවන්න ගියා අනුන් විවේචනය කරපු නිසා මමත් විවේචනය කරන්න ගියා අනුන් චෝදනා කරපු නිසා මමත් චෝදනා කරන්න ගියා අනුන් කේන්ති ගස්තා නිසා මමත් කේන්ති ගන්න ගියා අනුන් නිසා ආවා වූ මෝහ ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදී ඔබ නවතින්න කියලා කැමැති කෙනෙකුට යන්න දෙන්න කොච්චර දුර තියෙනවද අනාගතේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා ඒ කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය නැවතීමක් නිමාවක් අවසානයක් නෑ එහෙනම් කැමැති කෙනෙකුට යන්න දෙන්න ඔබ නවතින්න ඔබට තාමත් නවතින්න බෑ ඇයි ඇඟේ හැපුණොත් ගහගන්න යනවා බැන්නොත් බයින්න යනවා විවේචනය කළොත් විවේචනය කරන්න යනවා කේන්ති ගත්තොත් ඔබත් කේන්ති ගන්නවා පිංගතුනේ අනුන් නිසා තාමත් අපි දුවනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමැති කෙනෙකුට දුවන්න දෙන්න ඔබ නවතින්න කොහොමද ඔබ නවතින්නේ ඔබ කැමැති අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න යන්න එපා ඉස්සරහට දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබ අකමැති දෙයක් ඇහෙද්දී ඇසුණා කියන තැන නවතින්න මට කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් බයිනවා මට බයින දේ ඇහෙනවා මම ඇසුණා කියන තැන නැවතුණා නම් ප්‍රශ්නයක් නැහැ නමුත් නවතින්නේ ඇයි මම මගේ ආත්මය මා තුල මා ඉන්නවා රූපේ තුල මා ඉන්නවා මා තුල රූපය තියෙනවා මෙතන ආත්ම ගරුත්වයක් තියෙනවා මේකට ලැජ්ජාවක් වෙයි පිංගතුනේ
මේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න අපි දක්ෂ උනේ නැහැ. මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න දක්ෂ උනේ නැහැ. මරණානුස්සතියක් හැටියට දකින්න දක්ෂ උනේ නැහැ. පින්වතුනි දැනුණ දේ දැනුණා කියලා දකින්න. ඔබට ලෝභ දේශ මොහ සිතුවිල්ලක් දැනුණොත් දැනුණා කියලා දැම්ම පුරුදු වෙන්න. ඔබ දැම්ම පුරුදු උනේ නැත්තම් මරණාසන්න මොහොතේ ඔබට ලෝභ සිතක් ඇති වුණොත් ලෝභ සිතට බැඳිලා ඔබ ප්‍රේත ලෝකෙට යනවා. මරණාසන්න මොහොතේ ඔබට දේශ සිතක් ඇතුනොත් දේශ සිතට ගැටිලා ඔබ ප්‍රේත ලෝකෙට සතර අපායට වැටෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉඳන් දැක්ක දේ දැක්ක තැන නවතින්න උත්සාහ ගන්න. ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියලා තැන නවතින්න. ඔබ අකමැති දෙයක් ඇහුනොත් ඇසුනා කියන තැන නවතින්න. ඔබ අකමැති දෙයක් දැනුනොත් දැනුණා කියන දෙන නවතින්න. අනුන්ගේ ලෝකයේ ಉಪಯೋಗී කරගෙන ඔබ ලෝකයේ ගොඩනගන්න එපා පිංගතුනි. අනුන්ගේ ලෝකයේ ಉಪಯೋಗී කරගෙන ඔබේ ලෝකයේ Nirodhayata යන්න කියලා සම්මා සංකප්පයන්ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා සංකප්පයන්ගේ ඊළඟ අර්ථය තමයි නෙක්ඛම්ම සංකප්පය. මොකද නෙක්ඛම්මේ කියන්නේ? අතහැරීම. පිංගතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානේ ශ්‍රේෂ්ඨභාවය දකින්න උත්තරීතර භාවය දකින්න. පිංගතුනි නෙක්ඛම්මේ කියන්නේ අතහරිනවා. මොනවද අතහරින්නේ? ලෝභ දේශ මොහ. බුදුරජාන් වහන්සේ අතහැරීම අවසානට නෙමේ අපිට දෙන්නේ. දැන් අපි මාර්ගයේ පෙළ ගැස්සුවා නම් අපි කොහොමද පෙළ ගස්සන්නේ? අතහැරීම අන්තිමටයි දාන්නේ. නෙක්ඛම්මේ අන්තිමට. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවෙනි මාර්ගාංගයට නෙක්ඛම්මේ දෙනවා. පිංගතුනි ඇයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි මාර්ගාංගයට නෙක්ඛම්මේ දෙන්නේ? දෙවැනි මාර්ගාංගයට බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මේ දුන්නේ නැත්නම් ඊළඟට එන්නේ සීලය. සීලය මමයේ කියලා ගන්නවා, සීලය මගේ කියලා ගන්නවා, සීලය මගේ ආත්මය කියලා ගන්නවා. සීලය තුල මා සිටිනවා, මා තුල සීලය තියෙනවා කියලා මගේ සිල්වත්භාවය උපයෝගී කරගෙන අනිත්‍ය අපි පීඩාවටපත් කරනවා. හාස්‍යයට ලක් කරනවා, විවේචනයට ලක් කරනවා. සීලය සක්කාය දිට්ඨියෙන් ගන්නවා. ඇයි? සීලය තුල නෙක්ඛම්මේ තිබෙන්නේ නැහැ. ඊළඟට යා සමාධියට යනවා. සමාධියෙන් යා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා, භාවනාමය හිතක් ඇති කර ගන්නවා. එයා භාවනාව මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා. සමාධිය මමයේ මගේ ආත්මය කියලා ගන්නවා. මා තුල භාවනාව තියෙනවා, භාවනාව තුල මා තින්නවා කියලා භාවනාව සක්කාය දිට්ඨියෙන් ගන්නවා. එයි භාවනාව තුල නෙක්ඛම්මේ තිබෙන්නේ නැහැ පින්වතුනි. ඊළඟට යා විදර්ශනා වඩනවා. විදර්ශනාව මමයේ මගේ කියලා ගන්නවා. විදර්ශනාව තුල මා සිටිනවා, මා තුල විදර්ශනාව තියෙනවා කියලා එයාගේ විදර්ශනාව නිසා මාන්නේ ඇති කර ගන්නවා, අනුන්ව පීඩණයටපත් කරනවා. එයි විදර්ශනාව තුල නෙක්ඛම්මේ තිබ්බේ නැහැ. ඊළඟට එයාම හිතනවා මම සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, අරිහත් වුණා කියලා. ඒ සෝවාන් ඵලය මමයේ මගේ කියලා ගන්නවා. ඒ සෝවාන් ඵලය තුල මා සිටිනවා, මා තුල සෝවාන් ඵලය තියෙනවා කියලා ගන්නවා. මම රහත් වුණා, මම රහත් ඵලය මා තුල තියෙනවා, මා තුල රහත් ඵලය තියෙනවා කියලා ගන්නවා. රහත් ඵලය නිත්‍යයි, සපයි, සුභයි කියලා ගන්නවා. රහත් ඵලය ආත්මීයයි කියලා ගන්නවා. පින්වතුනි ඇයි රහත් වුණායි කියලා හිතුවත් ඒ රහත් භාවය තුල නෙක්ඛම්මේ නැහැ. සෝවාන් වුණා කියලා හිතුවත් ඒ සෝවාන් ඵලය තුල නෙක්ඛම්මේ. මම රහත් වුණා කිව්වත් අවම වශයෙන් තාම මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයවත් වැඩිලා අන්න මාර්ගයෙන් පිට මාර්ගඵලවලට ගිහිලා මිච්ඡා මාර්ගඵලවලට ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සංකප්පය දෙවෙනි තැනට දෙන්නේ හේතුවක් නිසායි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඊළඟට තියෙන සීලය, සමාධිය, ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තිය පිටුතුනි මමයේ මගේ කියලා ගන්න එපා. මේවා නිසා මාන්නේ සක්කාය දිට්ඨිය ඇති කරගන්න එපා. මේවා නිසා මාන්නේ සක්ක සීලය නිසා මාන්නයටපත් වෙන්නේ, සමාධිය නිසා මාන්නයටපත් වෙන්නේ, ප්‍රඥාව නිසා මාන්නයටපත් වෙන්නේ, මිච්ඡා මාර්ගඵල නිසා මාන්නයටපත් වෙන්නේ. දෙවෙනි මාර්ගාංගය වන පිංගතුනි නෙක්ඛම්ම සංකප්පේවා ජීවිතයට එකතු කරගෙන දැන් මම සම්මා ලෞකික ප්‍රඥාව ඉවර කළා. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ලෞකික ප්‍රඥාව දැනුවි දොන සීලෙට එන්නේ. සීලෙන් දැන් මම මුලින්ම සීලයට අදාළ මාර්ගංග තුනක් දේශනා කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ. මම දැන් හුඟක් කෙටි කරනවා, මගේ තව පැයයි මට කාලේ තියෙන්නේ. ඒ නිසා ඉතුරු ටික බොහොම කෙටියෙන් මම කතා කරන්නේ. ඊළඟට සීලය ගැන කතා කරද්දී සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ.
පිංගතුනි මාර්ගාංග තුනක් සීලයට වෙන් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8න් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට මාර්ගාංග තුනක් වෙන් කළා නම් සීලෙන් තොර සතියක් නැහැ සීලෙන් තොර සම්මා සමාධියක් නැහැ සීලෙන් තොර ප්‍රවිදර්ශනා ප්‍රඥාවක් නැහැ සීලෙන් තොර විමුක්තියක් නැහැ පිංගතුනි ඒ නිසා සීලය අත්‍යවශ්‍යයි මාර්ගයට හොඳින් තේරුම් ගන්න සම්මා වාචා පළවෙනි අංගය සම්මා වාචා කියන්නේ වචනේ සංවර කරගන්නවා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපන්ට යන්නේ නැහැ පිංගතුනි එසා නිරේතුරුව වචනේ සංවර කරගන්න වචනේ සංවර කරගන්න නැතුව කවදාක්වත් ඔබට සමාධිමත් හිතක් ඇති කරගන්න බෑ හොඳින් තේරුම් ගන්න වර්තමානයේ අපි දුරකතනයක් අතේ තියාගෙන නිරේතුරුවම මොනවද කරන්නේ මිච්ඡා වාචාවන් කතා කරනවා සල්ලි දීලා මිච්ඡා වාචාවන් කතා කරන ජාතියක් බවට අපි පත් වෙලා තියෙනවා පිංගතුනි මේ අනතුර තේරුම් ගන්න අපි ඉපදුන දාපටන් අද දක්වා කොච්චර කතා කළාද වචන කෝටි ගාණක් කතා කළා නේද ඒකම වචනයක්වත් ඔබට අයිතිද ඊයේ දවසේ කතා කරපු එකම වචනයක්වත් ඔබට අයිතිද එනම් පිංගතුනි මේ මොහොතේ මේ කතා කරන වචනයත් අපිට අයිති නෑ අනිත්‍ය වූ වචී සංස්කාරයක් මේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරන්න එපා කියන්නේ පිංගතුනි සීලය වැඩෙන මාර්ගය වැඩෙන නෙක්ඛම්මේ වැඩෙන කතා කරන්න බුදුරජාණන් වහන්සේ තෙරුවන් ගැන කතා කරන්න සුගතිය ගැන කතා කරන්න නිරතුරුව ඔබේ කතාව සම්මා සමාධියට උපකාරයක් කරගන්න ඒ සුන්දර සම්මා වාචා ඊළඟට සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තෝ කියන්නේ මොකද්ද සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වර්ධවා හැසිරෙන්නේ පිංගතුනි ඇයි බුදුරජාණන් වහන්සේ ඔබට සතුන් මරන්න එපා කියන්නේ දැන් ඔබ කර්මයේ කර්මඵල විශ්වාසයේ දන්නවා ඔබ මේ ජීවිතේ හරක් මැරුවොත් අනාගතේ පටිච්ච සමුප්පන්නව ඔබෙත් හර ඔබත් හරකෙක් වෙනවා ඇයි මැරුම් කන්නේ ඔබ මේ ජීවිතේ කුකුල්ලු මැරුවොත් පටිච්ච සමුප්පන්නව ඔබත් කුකුලෙක් වෙනවා ඇයි මැරුම් කන්නේ ඔබ මේ ජීවිතේ මාළු මැරුවොත් පටිච්ච සමුප්පන්නව ඔබත් මාළුවෙක් වෙනවා ඇයි මැරුම් කන්නේ පිංගතුනි එතන තියෙන භයානකභාවය මේකයි මම කුකුල්ලු මරලා මම ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන්න කුකුලෙක් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම තිරිසන් සතෙක්ම ආත්ම භාව 500ක් එක කුලේ උපදිනවා එකම කුලේ ඒ කියන්නේ මේ ජීවිතේ මම කුකුල්ලු මරලා කුකුලෙක් වුණත් ආත්ම භාව 500ක් මං කුකුල් ජීවිත මම මේ ජීවිතේ මාළු මරලා මාළුවෙක් වුණත් ඊළඟ ජීවිතේ ආත්ම භාව 500ක් මාළුවෙක් ඇයි පින්වතුනි තිරිසන් සතුන්ට මැරෙන වෙලාවේ රැළමයි උපාදානෙ වෙන්නේ ඒගොල්ලන්ට වෙන උපාදානයක් දන්නේ නැහැ රැළ උපාදානය කරගෙන ඒ රැළේම උපදිනවා ඒ කුලේම පින්වතුනි ඔබ හිතන්නේ මම මැරිලා බල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ආත්ම භාව 500ක් බල්ල වෙනවා ආත්ම භාව 500කදී මේ බල්ලා කොයි සානං අකුසල් කන්දක් කරගනීද පින්වතුනි මොන අකුසල් කන්දක් කරගනීද ආත්ම භාව 500ක් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සතර අපායට වැටුනොත් කල්ප ගානක් ගොඩ එන්නේ නැහැ ගොඩ එන්නේ නැහැ අන්න බුදුරජාණන් වහන්සේ ඒකයි සත්ව ඝාතනය කරන්න එපා කියන්නේ සතුන් මැරුවොත් අනේ ඔබත් කුකුලෙක් වෙයි හරකෙක් වෙයි යූරෙක් වෙයි එළුවෙක් වෙයි මාළුවෙක් වෙයි ඔබ කැමතිද ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙන්න කල්ප 100ක් කෝටි ප්‍රකෝටියක් සතෙක් මරලා මිනිස්සෙක් මරලා පින්වතුනි දුකට වැටෙනවා නම් තේරුමක් නැහැ ඒක තේරුම් ගන්න ඒ නිසා සෑම සත්වයෙක් කෙරෙම මෙත්සිත පතුරවන්න ඊළඟට සොරකම සොරකම කියන්නේ මොකද්ද සොරකමේ විපාකයන් මොකද්ද සොරකම නිසා ජනප්‍රියභාවය දුර්වල වෙනවා අද අපේ රට දිහා බලන්න අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ ජනප්‍රියභාවයේ බිඳුවට වැටිලා ලෝකයේ ඉදිරියේ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය අපේ රටට නැහැ භවෝග සම්පත් දවසින් දවස දුර්වල වෙනවා පින්වතුනේ සුන්දර හේතුඵල ධර්මයන් සුන්දර හේතුඵල ධර්මයන් මේ ධර්මයක් අපි දකින්නේ කාගේවත් වරදක් නෙමේ මේ ධර්මයක් දකින්නේ මොකද්ද සොරකමේ විපාක පසුගිය අවුරුදු නිදහස ලැබපු දාපටන් පහුගිය අවුරුදු 50ක වැයතපටන් දේශපාලනය තුල සිදු වුණා වූ බරපතල හොරකම් නිසා
අද මුළු මාතෘ භූමියම දුර්වල වෙලා තියෙනවා. මීට වඩා හොරකමට අදාළ උපාද මේ මේ උපමාවක් අවශ්‍ය නැහැ. නමුත් මේ රටේ පින්වත් පාලක පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ හොරකමේ බලවත්ම විපාකය පින්වතුනේ සාංගික දේපල සොරකම සාංගික දේපල සොරකම මේ විපාකයන් මෙපමණයි කියන්න බෑ. මහා සංඝරත්නය මේ රටේ භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා. දුරකතන බිල ගෙවද්දි විදුලි බිල ගෙවද්දි ජල බිල ගෙවද්දි භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා මහා සංඝරත්නයත්. ඔබලා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් අටපිරිකරක් මිලදී ගනිද්දි චීවරයක් මිලදී ගනිද්දි පිරිකරක් ගනිද්දි සිව්පසයට අවශ්‍ය දේ ගනිද්දි පින්වතුනි එක දවසට මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන කෝටි ගානක ව්‍යාපාරික ලෝකයක් ක්‍රියාත්මක වෙනවා. පින්වතුනි මේවෙන් කෝටි ගණන් බදු මුදල් භාණ්ඩාගාරයට යනවා. යමෙක් මේ බදු මුදල් සොරසිතින් වංචා කරයිද පින්වතුනි ඒවයි විපාකයන් මේ සමාජගත වෙලා තියෙන්නේ. ඒවයි විපාකයන් මේ සාංගික දේපල සොරකම මේ සිල්වතුන්ගේ ධනෙ සොරකම් කිරීමේ විපාකයන්. නමුත් ජාතියේ කරුමෙට අපේ සියලුම දේශපාලන පින්වතුන්ලාට සම්මා දිට්ඨිය නැහැ මේ ඇත්ත දකින්න. එනිසා කවුරු හොරකම් කළත් ඔබ හොරකම් කරන්න එපා. ඔබ හොරකම් කරන්න එපා. හොරකමේ ආදීනවය පින්වතුනි අන්ත දුර්වල දුප්පත්භාවයට පත්වෙයි. අන්ත දුප්පත්භාවයට පත්වෙයි. ඊළඟ ජීවිතයේ අනාථ කඳවුරක ඇඳුමක් නැතුව ඉපදෙන්න සිද්ධ වෙයි. ජීවත් වෙන්න සිද්ධ වෙයි. මේ හොරකමේ විපාක ඊළඟට කාමයේ වර්ධවා හැසිරීම. පින්වතුනි කාමයේ වර්ධවා හැසිරීමේදී බුදුරජාණන් වහන්සේ බරපතල ආකාරයෙන් කාමයේ වර්ධවා හැසිරීම රැල්ලක් අපේ සමාජය තුල පැතිරෙනවා. සම්මාදිට්ඨිය දුර්වලයි. පාලකින්ගේ සම්මාදිට්ඨිය දුර්වලයි. බුදුරජාණන් වහන්සේ පාලක පින්වතුන්ලාට දේශනා කරනවා අද ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද කාන්තාව දක්වා රජ කෙනෙක් රජයක් විසින් ඒ අයගේ ආත්ම ගරුත්වය ශක්තිමත් කරන්න ඕනේ. ඒ අයගේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ. ඒ අය දුරාචාරයට යොමු නොවි ශක්තිමත් ජීවිතයක් ලබා දෙන්න ඕනේ. සදාචාරාත්මකව කාන්තා පක්ෂය ගොඩනගන්න ඕනේ. කාටද මේ කියන්නේ? රජවරුන්ට. කවුරු ගැනද කියන්නේ? අද දවසේ උපන් ලැදරියගේ පටන් වයෝ වෘද කාන්තාව දක්වා. එයා සමාජ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න ඕනේ. එය රැකබලා ගන්න ඕනේ. ඇයි පින්වතුනි අද දවසේ ලැදරියයි හෙට දවසේ මාතෘත්වයේ බවට පත් වෙන්නේ? අද දවසේ ගැහණු දරුවා අද දවසේ තරුණිය සදාචාරාත්මකව විනාශ වුණොත් අනාගත මාතෘත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එදාට සමාජය ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ. මාතෘත්වය විනාශ වූ සමාජයක පින්වතුනි බලාපොරොත්තු තබා ගන්න තැනක් නැහැ. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අද දවසේ උපන් ලැදරියගේ පටන් රජයක් එය ආරක්ෂා කරන්න ඕනේ, සුරක්ෂිත කරන්න ඕනේ, ඒ අයගේ ආත්ම කරුත්වය ආරක්ෂා වෙන විදිහට ජීවත් වෙන්න සලස්වන්න ඕනේ කියලා. නමුත් පාලක පින්වතුන්ලාට සම්මා දිට්ඨිය නැහැ අපේ ගෞරවනීය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ සුන්දර තරුණියක් හිටියා. ඉසිදාසි ධනවත් තරුණියක් විවාහ කරලා දෙනවා. පළවෙනි විවාහය අසාර්ථකයි. දෙවෙනි විවාහයක් කරලා දෙනවා. දෙවෙනි විහාරයත් අසාර්ථකයි. තුන්වෙනි විවාහයක් කරලා දෙනවා. තුන්වෙනි විවාහයත් අසාර්ථකයි. අම්මා තාත්තා දුප්පත් මිනිස්සෙක් ගෙනල්ලා සල්ලි දීලා හතරවෙනි විහාරය කරලා දෙනවා මගේ දුවත් එක ජීවත් වෙන්න කියලා. ඒ විවාහයත් අසාර්ථකයි. විවාහ හතරක් අසාර්ථකන තැනදී පින්වතුනි ඉසිදාසි නැවත ගෙදර එන්නේ නැහැ. ජීවිතේ නැති කරගන්න කියලා ගංගානම් ගඟ දිගේ යනවා. යට රහත් උත්තමාවියක් හම්බ වෙනවා. ධර්මයේ දේශනා කරනවා. උතුම් පැවිදි උපසම්පදාව ලබනවා. පූර්වේ නිවාසානුස්සති ඥානය ලබනවා. ඉසිදාසි කල්පනා කරනවා පෙර ජීවිතේ දැකීමේ ඥානය උපයෝගී කරගෙන මම බලන්න ඕනේ මගේ විවාහ ජීවිත හතරක් අසාර්ථක වුණේ ඇයි කියලා. ඉසිදාසි බලනවා. ඉසිදාසි පූර්වේ නිවාසානුස්සති ඥානයට හිත යොමු කරද්දී ඉසිදාසිට පේනවා ඈත අතීතේ ධනවත් තරුණෙක් වෙලා එයා ඉපදෙනවා. මේ ධනවත් තරුණයා බලවත් ආකාරයෙන් කෙලිලොල් ජීවිතයක් ගත කරලා කාමේ වරදවා හැසිරීලා මැරිලා යනවා. මැරිලා පටිච්ච සමුප්පන්නව ඉපදෙන්නේ පින්වතුනි වයසක එළදෙනෙක්ගේ වසුපැටියෙක් වෙලා ඉපදෙනවා. හොඳට තේරුම් ගන්න.
අර ධනවත් තරුණයා කාමයේ වරදවා හැසිරලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ වයසක එළදෙනෙක්ගේ වසුපැටියෙක් වෙලා ඉපදුනේ මේ වසුපැටියා තරුණ වියේදීම ඒ අයිතිකාරයා වසුපැටියාව වැඩ ගන්න පුස්සෙක් කරනවා ලිංගික ශක්තිය නැති කරනවා ඒ පීඩාවෙන් මේ වසුපැටියා මැරෙනවා මේ වසුපැටියා මැරිලා පටිච්ච සමුප්පන්නව වයසක එලිච්චියකගේ පිරිමි පැටවෙක් වෙලා ඉපදෙනවා මේ පිරිමි පැටවාගේ පුරුෂ ලිංගයේ පුංචි කාලෙම පණුව ගහනවා ඒ වේදනාවෙන් එලුපැටියා මැරෙනවා එලුපැටියා මැරිලා පටිච්ච සමුප්පන්නව වඳුරු රැළක වැඳිරියකගේ කුසේ වඳුරු පැටියෙක් වෙලා ඉපදෙනවා වඳුරු රැළේ නායකයා වඳුරු පැටියාගේ පුරුෂ ලිංගය කඩාගෙන කනවා ඒ වේදනාවෙන් වඳුරු පැටියා මැරෙනවා පින්වතුනි ඔහොම දිග කතාවක් කියනවා 26 පූර්වයේ නිවාසානුසඤ්ඤාණයෙන් බලන්නේ පින්වතුනි කාමයේ වර්ධවා හැසිරීමේ විපාකයන් ඔබ මගතොටේ යනකොට වයසක එළදෙනෙක්ගේ පිරිමි පැටියෙක් දැක්කොත් කවුද සුන්දර කාමයේ වර්ධවා හැසිරෙච්ච මිනිස්සේ ඔබ පාරක යද්දී වයසක එලිච්චියෙක්ගේ එළු පැටියෙක් දැක්කොත් කවුද සුන්දර පෙර ජීවිතේ යාන වාහන පාවිච්චි කරපු කාමයේ වර්ධවා හැසිරෙච්ච මිනිස්සේ අර වැඳිරියෙක් එහෙම නැත්නම් රිලවියක් බඩේ එල්ලගෙන ඉන්න රිලා පැටියෙක් රිලවි පැටියෙක් දැක්කොත් කවුද පින්තුනේ කාමයේ වර්ධවා හැසිරීම බුදුරජාණන් වහන්සේ ඔබට කාමයේ හැසිරීම තහනම් කරන්නේ ඔබට සෝවාන් ඵලයට පත් වුණත් විවාහයක් වීමේ නිදහස තියෙනවා සකුරුදාගාමි ඵලයට පත් වුණත් විවාහයක් වීමේ නිදහස තියෙනවා අනාගාමි ඵලයේදී ඔබ කාමරාග පිටික නිරෝධය කරන්නේ ඕනෑම ගිහි පින්වතෙකුට පංචශීලයේ ආරක්ෂාව තුල පිරිඳ ස්වාම් පුරුෂයා ඇසුරු කිරීමේ නිදහස තියෙනවා ඒ නිසා ඔබට මේ ජීවිතේ සම්මා සමාධිය අවශ්‍ය නම් මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න තමන්ගේ නීත්‍යානුකූල බිරිඳගෙන් නීත්‍යානුකූල සැමියාගෙන් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. එතනදිම ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කීකරු වුණා වෙනවා. ඒ කීකරු භාවෙම සද්ධාව වුණා වෙනවා. ඒ සද්ධාවම ඔබට පින්වතුනි සම්මා සමාධියට මාර්ගයක් වෙනවා. ඒ සම්මා කම්මන්තයන් ඊළඟට සම්මා වායාමෝ ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ පින්වතුනි වැරදි ආජීවයන්ට යන්න එපා මොනවාද බුදුදහමේ වැරදි ආජීවයන් මත් වතුර විකිනීම මස් මාංශ වෙළඳන් කිරීම වස විස වෙළඳන් කිරීම තුවක්කු වෙඩි බෙහෙත් වෙළඳන් කිරීම සත්ව වෙළඳාම වහල් වෙළඳාම මනුස්ස වෙළඳාම අද බලවත් විදියට මනුස්ස වෙළඳාම සිද්ධ වෙනවා හන්දියක් හන්දියක් ගානේ අර සම්බාහන ආයතනය කියලා දාගෙන මොනවද මේ කරන්නේ මේ ජාතිය අහිංසක දරුව විකුණනවා පින්වතුනි මේ සියලු දේවල් මිච්ඡා ආජීවයන් රැල්ලක් සමාජගත වෙනවා අපේ ගෞරවනීය නායකයන්ට සම්මා දිට්ඨිය නැහැ මේ විනාශයන් දකින්න ඒ නිසා සම්මා දිට්ඨියෙන් තොර නායකයන් නිසා ජනතාව බලවත් අකුසල් කරගන්නවා බලවත් අකුසල් නිසාස වැස්ස අවුව පින්න පවා විකෘති වෙලා පින්වතුනි පරිසරයත් විකෘති වෙලා ඇයි ජනතාව ඒසා අකුසලයට යොමු වෙනවා ඇයි අකුසලයට යොමු වෙන්නේ පාලක පින්වතුන්ලාට සම්මා දිට්ඨිය නැහැ පාලක පින්වතුන්ලා ගන්න එකම තීරණයක්වත් කුසල් වැඩෙන තීරණයක් බවට පත් කරන්නේ නැහැ ජනතාවගේ පින වැඩෙන තීරණයක් බවට පත් කරන්නේ සෑම තීරණයක්ම ජනතාව ගැටීම් තුලම අකුසල් තුලම කොටු කරනවා පින්වතුනි ඒක අපේ කර්මයක් අපිම ජනතාවම කරගත්තා වූ අකුසල් සංස්කාර මේ අකුසල් සංස්කාර වලින් නැගී සිටින්න නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් අපි ශක්තිමත් වෙන්න ඕනේ අපේ අකුසල් යටපත් කරගෙන කුසලය මතු කරගන්න ඕනේ එහෙම කළාම තමයි ජනතාවාදී නායකයන් පිනට ඇති වෙන්නේ හේතුඵල ධර්මයන් කාගේවත් වරදක් නෙමේ වර්තමාන නායකින්ගේ වරදක් නෙමේ මේ අවිද්‍යාවේ ස්වභාවය ඒ නිසා මේ මොහොතේ සම්මා මිච්ඡා ආජීව රැල්ලක් සමාජගත වෙනවා මම ඔය මිච්ඡා ආජීවයෙන් එක කාරණයක් කතා කරන්නම් වෙලාව මදි නිසා ඔබ ගන්න වසවිස විකිනීම කියලා වසවිස විකිනීම ගත්තොත් අපි මොකද්ද ගන්නෙ කෘමිනාශක වෙළඳාම වල්නාශක වෙළඳාම එච්චරයි ඊට වඩා දෙයක් අපි ගන්නෙ
නමුත් පින්වතුනි වර්තමානයේ කෙහෙල් ගෙඩියත් මිච්ඡා ආජීවයක් ගස් ලැබු ගෙඩියත් අඹ ගෙඩියත් මිච්ඡා ආජීවයක් එළවලුව පලාව මාළුව කිරිහට්ටිය පින්වතුනි සියලුම පාරිභෝගික භාණ්ඩ වලින් 170ක් මත මිච්ඡා ආජීවයක් ගොවි බිමේදී වස ගහනවා අස්වැන්න නෙලන්නේද්දී වස ගහනවා නෙළුවට පස්සේ වස ගහනවා ඊට පස්සේ කඩේට ගෙනල්ලා කෙහෙල් ගෙඩියේ ඉදවන්න අඹ ගෙඩියේ ඉදවන්න ගස් ලැබු ගෙඩියේ ඉදවන්න කාබයිට් ගහනවා පිඟතුණි මිච්ඡා ආජීව රැල්ලක් නැගෙනවා මේ මිච්ඡා ආජීව රැල්ලේ විපාකේ මොකද්ද මේ පැත්තෙන් මිච්ඡා ආජීව රැල්ල නැගෙනකොට මේ පැත්තෙන් පිඟතුණි මෙන්න රෝගී රැල්ල නැගෙනවා පිරිකා රෝගී රැල්ල වකුගඩු රෝගී රැල්ල අක්මා රෝගී රැල්ල මොලේ ගෙඩි රෝගී රැල්ල මොකද්ද මේ හේතුඵල ධර්මයක් සුන්දර ධර්මයක් මේ අපි දකින්නේ සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මිච්ඡා ආජීවයට යන්න එපා මිච්ඡා මේ වසවිස වෙලඳන් කළොත් පින්තුණි පෙරලා කර්ම රෝගයන්මයි විපාකයන්ට එන්නේ මේ ජීවිතේ මේ කෙහෙල් ගෙඩියට ගස් ලැබු ගෙඩියට පළතුරට එළවලුවට හාල් ටිකට මේ හැම දෙයකටම වසවිස මිත්‍ර කරලා පින්තුණි මේ පැත්තෙන් මුළු රටම රෝගී රැල්ලක් බවට පත් කරනවා. දැන් අපි මොකද කරන්නේ? රෝගී රැල්ල නැගෙද්දී අපි මොකද කරන්නේ? පිළිකාරෝහල්ට වාට්ටු හදලා දෙන්න යනවා. පිළිකාරෝහල්ට බෙහෙත් දෙන්න යනවා. නැත්නම් අපේ වකුගඩුව පරිත්‍යාග කරනවා, අපේ අක්මාව පරිත්‍යාග කරනවා. පිටුනේ මේවා හොඳ දේවල්, පින්බැඩෙන දේවල්. නමුත් මේවා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මේ හේතුඵල ධර්මයක් මේ සමාජගත මිච්ඡා ආජීවයේ ඵලයයි මේ රෝගී රැල්ල අපේ ළඟට දරුවෝ අරන් එනවා අහිංසක දරුවෝ අවුරුදු 5යි වයස මොලේ පිළිකාවක් අවුරුදු 8යි වයස බඩවැලේ පිළිකාවක් අවුරුදු 10යි වයස වකුගඩුවක් අක්‍රීයයි අවුරුදු 10යි වයස අක්මාව දිය වෙලා පින්තුණි අහිංසක දරුවන්ට අපි දහස් වතාවක් සුවපත් වේවා කියලා කියන්න ඕනේ ඒ අහිංසක දරුවන්ගේ අම්මා තාත්තට සුවපත් වේවා කියලා අපි කියන්න ඕනේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ පිංගතුනි. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි මේ ඇත්ත ඇත්තනසියට පෙන්වුවේ නැත්නම් කවුරු ඇත්ත ඇතියට පෙන්වන්නද? මේ මිත්‍යා දෘෂ්ටික පාලකයන්ගෙන් පිරුණු ලෝකෙක ඇත්ත පෙන්වන්න ඉන්නේ මහා සංඝරත්නය විතරයි. එහෙනම් මේ අපි ළඟට අරන් එන අවුරුදු 8 පිළිකා ද්‍රෝගයක් තියෙන දරුවා කියන්නේ කවුද? අනේ අහිංසක දරුවන්ට වරදක් කරනවා නෙමේ ආත්මගරුත්වයට හානියක් කරනවා නෙමේ ජනතාවට දැනගන්න කියන්නේ මේ අවුරුදු 8 10 5 මේ පිළිකා වකුගඩු අක්මා රෝගී දරුවෝ කියන්නේ පෙර ජීවිතේ සුන්දර මිච්ඡා ආජීව වෙලෙන්ද පිංගතුනි සුන්දර මිච්ඡා ආජීව වෙලෙන්ද මිච්ඡා ආජීවයන් කරලා කෝටි ගණන් හම්බ කළා ලස්සන කාර් වල ගියා ලස්සන ගෙවල් හැදුවා ලස්සනට සැප විඳ තරුපායේ හෝටල් වල කෑවා අද සමාජයේ දිහා බලන්නකෝ සැප විඳින විඳිල්ල මිච්ඡා ආජීවයන් තුලින් පින්වතුනි ඔය සැප පෙරල මේ ලෝකේ නිවැරදිම අධිකරණය සංස්කාර අධිකරණයයි සංස්කාර අධිකරණේ සල්ලි වලට නීතිඥයන්ට කතා කරන්න බැහැ සංස්කාර අධිකරණේ තීන්දුවත් පැමිණිල්ලත් විත්තියත් දෙකම තමාගේ හෘද සාක්ෂියයි ඒක තේරුම් ගන්න මේ අපේ අධිකරණ වගේ සල්ලි දීලා නීතිඥ මාතුරු කතා කරලා නිදාස් වෙන්න බෑ සංස්කාර අධිකරණේ තීරණය තමාගේ හෘද සාක්ෂියයි පෙර ජීවිතේ මිච්ඡා ආජීව කළ කෝටි ගණන් හම්බ කරලා ඊළඟ ජීවිතේ පින්වතුනි උගුරේ පිරිකාවක් බෙල්ලේ පිරිකාවක් බඩේ පිරිකාවක් හැදෙනවා නම් අර කෝටි ගණන් සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද පින්වතුනි පෙර ජීවිතේ කෝටි ගණන් සැප විඳලා මේ ජීවිතේ ඉපදෙනකොටම වකුගඩුවක් නැත්තම් අක්මාව නැත්තම් පින්වතුනි අර කෝටි ගණන් සල්ලි මොකටද මේ ඇත්ත තේරුම් ගන්න මේ ඇත්ත තේරුම් ගන්න පින්වතුනි පරිප්පුයි බතුයි කාලා ජීවත් වෙන්න පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන්න සිල්පද බිඳින්න එපා මිච්ඡා ආජීවයට යන්න එපා ඔබ කවදාක්වත් ඊළඟ ජීවිතේ රෝගියෙක් වෙන්නේ නැහැ ඔබ කවදාක්වත් කර්ම රෝගයන්ට යන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි එනිසා පින්වතුනි මිච්ඡා ආජීව රැල්ලක් නැගෙන වෙලාවේ පිළිකා රෝහල් හදලා බෙහෙත් පරිත්‍යාග කළ ඔබේ අක්මාව ඔබේ වකුගඩුව ඔබේ ලේ පරිත්‍යාග කරලා
මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ මේ ප්‍රශ්නේ විසඳනවා නම් මේ මිච්ඡා ආජීව රැල්ල නවතින්න ඕනේ මේක පාලනය කරන්න ඕනේ එක විනයක් ඇතුව ඉදිරියට යවන්න ඕනේ ඒක කරන්න ඔබට මට බැහැ ඒක කරන්න ඕනේ රටේ පාලක පින්වතුලා නමුත් අපේ ගෞරවනීය පාලක පින්වතුලාට සම්මා දිට්ඨිය නැහැ එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔබේ ආරක්ෂකයා ඔබ වෙන්න ඔබව ආරක්ෂා කරන කෙනෙක් නැත්තම් ඔබේ ආරක්ෂකයා ඔබ වෙන්න අද අපේ දරුවෙකුට ගෙදර උදේට කෑම ටික හදලා දෙන්නේ නැහැ පාසලට යන්න කෑම එක හදලා දෙන්නේ කඩේට ගෙනල්ලා එහෙම නැත්තම් ඉදා අපේ පුංචි කාලේ අපේ ළමා කාලේ අපේ අම්මලා කඩෙන් කෑම ගෙනල්ලා දුන්නේ නැහැ හැලපේක හැදුවත් ලැබරි එක හැදුවත් සෞදදොල් කෑල්ල හැදුවත් මොකක් හැදුවත් ගෙදර හදලායි දුන්නේ පින්වතුනි අද අපේ අම්මා තාත්තලාට විවේකයක් නැහැ දරුවාට උදේට පාසලට යන්න මොනවා හරි හදලා දෙන්න අම්මා තාත්තලාට විවේකයක් නැහැ ඇයි හම්බු කරනවා පින්වතුනි දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ කෝටි ගණන් හම්බු කළත් ඔයක සතයක්වත් ඔබ අරන් යන්නේ නැහැ ඔබ ගෙවල් දොරවල් යාන වාහන කෝටි ගණන් හම්බු කළත් ඔව අරංගිය කෙනෙක් නැහැ නමුත් අවසානේ පින්වතුනි අපි මේවත් තියලා සතර අපායන්ට නම් යන්නේ කර්ම රෝග දරාගත් මිනිස්සයෝ නම් වෙන්නේ ඒ ජීවිතෙන් තේරුමක් නැහැ ඉනිසා ඔබේ ආරක්ෂකයා ඔබ වෙන්න ඔබව ආරක්ෂා කරන්න කෙනෙක් නැති ලෝකෙක ඔබේ ආරක්ෂකයා ඔබේම කුසලයේ බවට පත් කරගන්න ඔබේ මාරෂ්ඨාංගික මාර්ගයේ පාඩපත් කරගන්න දැන් මන් සීලයට අදාළ මාර්ගංග තුන ඉවර කළා දැන් මන් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් ලෞකික ප්‍රඥාවෙන් සීලයට ආවා දැන් මන් ඔබව සමාධියට අරගෙන යනවා සමාධියේ මුල්ගම් අංකය තමයි සම්මා වායාමය පිටුතුනි සම්මා වායාමය කියන්නේ මොකද දැන් මේ මොකද මෙතන කරන්නේ සම්මා වායාමයක් කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් වලට යන්නේ නොකලා වූ අකුසල් කරන්නේ සුන්දර සම්මා වායාමයෙන් පින්වතුනි දැන් ඔබ බලන්න සැබවින්ම මේ පින්කම සම්මා වායාමයක් දැන් ඔබ මුළු ජීවිත කාලේ කොච්චර පින්කම් කළාද කටින පින්කම් සාංගික දාන පින්කම් බෝධි පූජා පින්කම් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නේ සැබවින්ම මේ පින්කම් සම්මා වායාමයක් වුණාද? පින්වතුනි පින්කම් අයිති වෙන්නේ ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාමයන්ට. සැබවින්ම සම්මා වායාමයක් වුණාද? පින්වතුනි ඔබ කරන පින්කම සම්මා වායාමයක් වෙන්න නම් මුල් මාර්ගාංග පහෙන්ම ඔබේ පින්කම පෝෂණය වෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. ඔබේ පින්කම සම්මා ආජීවයෙන් පෝෂණය වෙන්න ඕනේ. පංචශීලයෙන් පෝෂණය වෙන්න ඕනේ. සම්මා සංකප්පයෙන් සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ මේ මාර්ගාංග පහෙන් පෝෂණය වුණොත් පමණයි ඔබේ පින්කම සම්මා වායාමයක් වෙන්නේ නැත්නම් ඒක හුදු ආයාමයක් පින්තුණි අද මොකද වෙලා තියෙන්නේ කෝටි ගණන් වියදම් කරලා පින්කම් කළත් ඒවා සම්මා වායාමයක් වෙලා නැහැ මම නෙමේ කියන්නේ සමාජය අපිට කියනවා සමාජය අපිට කෑ ගහලා කියනවා මේ මව් බිම අපිට කෑ ගහලා කියනවා ඔබලා කෝටි ගණන් වියදම් කරලා පින්කම් කළාත් ඒ එකම පින්කමක්වත් සම්මා වායාමයක් වෙලා නැහැ. පින්තුනි සම්මා වායාමයක් වුණා නම් මේ රට තමයි ලෝකෙන් වැඩියෙන්ම පින්කම් කරන රට. මේ රට තමයි ලෝකෙන්ම වැඩියෙන් දන් දෙන රට. මේ රට තමයි ලෝකෙන්ම වැඩියෙන් සිල් ගන්න රට. නමුත් මේ රට තමයි ලෝකෙන්ම බංකොලොත් රට. මේක වෙන්න බෑ මේක වෙන්න බෑ මේක පරස්පරයි ඔබලා ලෝකෙන් වැඩියෙන් සිල් ගන්නවා නම් වැඩියෙන් දන් දෙනවා නම් මේක ලෝකේ බංකොලොත්ම රට වෙන්න බෑ ඒක පටහැනි දෙපැත්තට එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ අපි කරන පින්කම් සම්මා වායාමයක් වෙලා නැහැ ඇත්ත පිළිගන්න මම නෙමේ කියන්නේ මේ මහ පොළව කෑ ගහලා කියනවා ඔබේ මාතෘභූමිය කෑ ගහලා කියනවා ඔබ කරන පින්කම් සම්මා වායාමයක් වුණා නම් මුළු ආසියාවෙන්ම දියුණුම රට මේ රටයි පින්තුනි මුළු ආසියාවෙන්ම දියුණුම රට මේ රට මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම බින්කඩ මේක ඔබ මේ දෙපා තබාගෙන ජීවත් වෙන්නේ මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍යවන්ත බින්කඩ
ජයශ්‍රී මහා බෝධමිදුන් වහන්සේ ස්වර්ණමාලි මහා සයසමුදුන් වහන්සේ දන්ත දාසුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැඩ සිටින පුණ්‍යවන්ත බිංකඩ නිතිපතා සත්පුරුෂ දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන බිංකඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම පසළොස්සක පෝය දාටම තවුතිසාවේ සුදම් සභාව රැස් වෙනවා එදාට සක්‍ර දෙවියන් ප්‍රමුඛ ලක්ෂ ගණන් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා සුදම් සභාවට ආපු දාට තමයි දෙවියෝ දැකගන්නේ අනේ කවුද මේ අලුතෙන් පහළ වෙච්ච දෙවියෝ කියලා පින්වතුනේ සුදම් සභාවට අලුතෙන් වර්ණයේ සැපේ බලයේ දෙවි වැඩි දෙවියෝ එනවා සක්‍ර දෙවියෝ සාදුකාර දෙනවා ඇයි සාදුකාර දෙන්නේ පින්වතුනේ සුදම් සභාවට වර්ණයේ සැපේ බලයේ වැඩි දෙවිවරු ආපුවාම असुर बलेटे अभियोगुकार मे पूजनीय मे वंदनीय बिंकट बिंकट मैत्रीय वडला उपादाने करगेन सश्रीक देवियो वेला इपदेनो पुण्यवंत बिंकड बंकलोत राज्य अब्बावट पत्करला लोके में हेल्लुवट पत्वेन राज्य अब्बावट पत्करला මුළු ලෝකෙම රූකඩේ අප්පවට පත් කරලා අපි ඇස් දෙක පියාගත්තොත් අපි මේ උතුම් බින්කඩන නායකාරයෝ වෙනවා අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තන්ට අපි නායකාරයෝ වෙනවා එනිසා ඔබ මේ බින්කඩ යලි නගා සිටවන්න ඕනේ ඔසවන්න ඕනේ මේක නවල ස්වම්පෝෂිතභාවයට පත් කරන්න ඕනේ ඒක කරන්න කිසිම පාලකේකට බෑ හොඳට තේරුම් ගන්න කිසිම පාලකෙකුට ඒ දේ කරන්න බෑ ඒක කරන්න පුළුවන් සම්මා වායාමයන්ට පමණක්මයි පිංගතුනි සම්මා වායාමයන්ට පමණක්මයි ඔබ කරන පිංකම් සැබෑ සම්මා වායාමයක් කරන්න ඒ කුසල් ශක්තියෙන් පමණක්මයි පිංගතුනි මේ වැටුණු බින්කඩ යලි ඔසවලා තියන්න පුළුවන් ඒ නිසා ඔබ කරන සෑම පිංකමකදීම ආජීව අට්ටමක සීලය ආරක්ෂාව ඇති කරගන්න සම්මා වාචාවන්ගේ ආරක්ෂාව ඇති කරගන්න කේන්ති ගන්න එපා නෙක්ඛම්මේ ඇති කරගන්න ලෝභ දේශ මෝහ දරාගෙන පින්කම් කරන්න එපා පින්තුනි සම්මා දිට්ඨිය අර්ථයන් තුල ඉඳන් පින්කම් කරන්න සම්මා වායාමයන්ට පණ දෙන්න පින්තුනි මරුණ සම්මා වායාමයන්ට පණ දෙන්නේ පණයි જાතියේ පණ බවට පත් වෙන්නේ ඔබේ මෞබිමේ පණ බවට පත් වෙන්නේ ඊළඟට අපි සම්මා සතියට එනවා සම්මා සතිය කියන්නේ මොකද්ද මාර්ගංග 6ක ඵලයක් පිංගතුනි සම්මා සතියේදී යා ධර්මයේ අධර්මයේ නිවැරදිව අඳුනනවා පිනක් පව පින නිවැරදිව අඳුනනවා සීලය දුස්සීලභාවය නිවැරදිව අඳුනනවා කුසලයේ අකුසලයේ නිවැරදිව අඳුනනවා පිංගතුනි එයා මාර්ගය තමා තුලින් දකිනවා සම්මා සතිය එයා මාර්ගය තමා තුලින් දකිනවා අනුන්ගෙන් අහලා නෙමේ අනුන්ගෙන් කියවලා නෙමේ තමා තුලින් දකිනවා සම්මා දිට්ඨිය අර්ථයන් එයා තමා තුලින් දකිනවා සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තමා තුලින් දකිනවා පිනතුණ එයා මෛත්‍රී ආනිසංසයන් තමා තුලින් දකිනවා එයා මෛත්‍රියේ ශක්තිය තමා තුලින් දකිනවා තමන්ට දෙවියන් මිනිස්සෙයින් අමනුෂ්‍යයිනුත් ප්‍රියයි කියලා එයා තමා තුලින් දකිනවා එයා සීලේ ආනිසංස තමා තුලින් දකිනවා ජනප්‍රිය භාවය එයා තමා තුලින් දකිනවා අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය දකිනවා භවෝග සම්පත් ආරක්ෂා වෙනවා තමා තුලින් දකිනවා ධර්මයේ ඒහිපස්සිකව තමා තුලින් දකිනවා පිංගතුණී තමා තුලින් ධර්මයේ ඒහිපස්සිකව දකිද්දී සම්මා දිට්ඨිය තමා තුලින් දකිද්දී සම්මා සංකප්ප සීලේ ශක්තිය තමා තුලින් දකිද්දී සම්මා වායාමයන්ගේ ශක්තිය තමා තුලින් දකිද්දී මාර්ගයේ කෙරෙහි සැකේ පහ වෙනවා මාර්ගයේ කෙරෙහි විචිකිච්ඡාව පහ වෙනවා
සැකය විචිකිච්ඡාව පහ වූ සිත පිංගතුනේ සුන්දර සම්මා සතියක් බවට පත් වෙනවා මාර්ගය කෙරෙහි සිත ඍජුව බැහැගත්තා සම්මා සතිය ඒ ඍජුව බැහැගත්තා වූ සිත සම්මා සමාධිමත් හිතක් බවට පත් වෙනවා මෙන්න ආරෂ්ඨංග මාර්ගය මෙන්න සම්මා සම්බුද්ධ සාතන දැන් අපි කොතෙන්ද ආවේ සම්මා සමාධියට එතකොට සම්මා සමාධියට එන්නේ ඉස්සෙල්ලා අපි සම්මා සතියට ආවා සම්මා සතිය කිව්වෙ මොකද්ද මාර්ගය තුල සිත ඍජුව පිහිටුවා මාර්ගය තමා තුලින් දැක්කා තමාට සම්මා දිට්ඨිය මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ සම්මා සංකප්ප මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මෛත්‍රී ආනිසංස මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ සීලේ ආනිසංස මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ තමා තුලින් මාර්ගය දකින්න සම්මා සතිය සැකේ විචිකිච්ඡාව පහ වෙනවා ඒ තැනම හිත සම්මා සමාධියට යනවා පංච නීවරණ තුනේ වූ සම්මා සමාධිය ඔන්න පිංගතුනේ මම දැන් ඔබ කොහෙන්ද මම නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැන් ඔබට චතුරාර්ය සත්‍ය තමා තුලින් පෙන්නුවා දුක තමා තුලින් පෙන්නුවා දුකට හේතුව තෘෂ්ණාව පෙන්නුවා මාර්ගය පෙන්නුවා ඔබ සම්මා දිට්ඨියෙන් ඇතුල් කළා සම්මා දිට්ඨියෙන් තෙරුවන් කරේ සද්ධාව කිව්වා කර්මය කර්මඵල විශ්වාසය කිව්වා ඊට පස්සේ සම්මා සංකප්ප තුලින් කේන්ති අඩු කළා සම්මා වාචා තුලින් වචන සංවර කළා සම්මා කම්මන්ත තුලින් පංචශීලයේ ආරක්ෂාවට ගෙනාවා සම්මා ආජීවයන් තුලින් ආජීවට්ටමක සීලයේ ආරක්ෂාවට ගෙනාවා සම්මා වායාමයන් තුලින් ආජීවට්ටමක සීලයේ ආරක්ෂාව තුල පින්කම් කෙරෙව්වා සම්මා සතිය තුල මාර්ගය තමා තුලින් තමා දැක්කා සම්මා සමාධිය තුලින් පංච නීවරණ තුනේ වූ සිතකට අරන් ආවා පිඟුතුල් බලන්න බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිය මෙවැනි මාර්ගයක් පෙළගස්සන්න පුළුවන් මොන ජගතෙකුටද සම්මා දිට්ඨියෙන් සද්ධාව පෙන්නුවේ සම්මා සංකප්පයෙන් කේන්ති අඩු කරනවා සම්මා වාචාවෙන් වචන සංවර කරනවා බලන්න අධියරෙන් අධියරේන අපූර්ව සම්මා කම්මන්තයෙන් පංචශීල ආරක්ෂාවට එනවා සම්මා ආජීවයෙන් ආජීවට්ටමක සීලයේ ආරක්ෂාවට එනවා සම්මා වායාමයෙන් ආජීවට්ටමක සීලයේ ආරක්ෂාව තුළ පින්කම් කරනවා සම්මා සතියෙන් මාර්ගය තමා තුළින් තමා දකිනවා සම්මා සමාධියෙන් හිත සමාධිමත් වෙනවා පින්වතුනි මෙවන් උත්තරීතර දහමක් මෙවන් පෙළ ගැස්මක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන කාටවත් කරන්න බෑ පින්වතුනි සම්මා දිට්ඨියෙන් පටන් අරන් පංච නීවරණ තුනේ උනා වූ සම්මා සමාධියකින් එළියට ගත්තේ මෙවන් උත්තරීතර පෙළ ගැස්මක් මෙවන් උත්තරීතර සමාධිමත් හිතක් මේ ලෝක ධාතුවේ වෙන කෙනෙකුට කරන්න බෑ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර පිංගතුනි එවන් උත්තරීතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් අර මහා මායා විසවගේ මෞකුසෙන් මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ සතරවරම් දෙවියන් දෝතට ගත්තා කියන එක මට නම් සැකයක් නෑ පිංගතුනි මෙවන් උත්තරීතර ධර්මයක් දේශනා කරපු උත්තරීතර සාස්තුන් වහන්සේ කෙනෙක් මෞකුසෙන් බිහි වෙනකොට දස පාරමී ශක්තිය නිසාම සතරවරම් දෙවියන් දෑතට ගත්තා කියන කාරණය මට සැකයක් නැහැ ඒ වගේමයි සතරවරන් දෙවියන්නේ සිදුවත් කුමාරයා දෝතර ගනිද්දී සිසිල් වැස්සක් වැහැලා උණුපැන් වැස්සක් වැහැලා ඒ පුඤ්ඤවන්ත දරුවා දස පාරමී පුඤ්ඤ ශක්තියෙන් දෝවණේ උනාය කියන කාරණය මට සැකයක් නෑ පිංගතුනි මම මේ මොහොතේ දකිනවා වගේ දකිනවා ඒ දරුවා සතරවරන් දෙවියන්ගේ දෑතින් බැහැලා පියවර හතක් තිබුවා කියන කාරණය මට සැකයක් නෑ මේ තරම් උත්තරීතර ධර්මයක් වෙනත් සාස්තුන් වහන්සේ නමකට දේශනා කරන්න බෑ ඒ සිදුහත් කුමාරයා තිබූ පියවර හතේ මහ පොළවෙන් රත් නෙළුම් මල් පැන නැගුණා කියන කාරණය මට සැකයක් නෑ පිංගතුනි පිංගතුනි මම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මම දස පාරමී ගැන දශමයක්වත් දන්නේ නැහැ මගේ ජීවිතේ මම සීල පාරමිතාව දශමයක් විඳලා විකරලා නැහැ දාන පාරමිතාව නෙක්ඛම්මිය මේවා මම දශමයක්වත් පුරලා නැහැ පිංගතුනි මේ දස පාරමී ධර්මයන් වලින් දශමයක්වත් නොපුරපු මට
පිංගතුනේ මේ තැන්වලට එද්දි ජනතාව සාදුකාර දෙද්දි පාවඩ එලද්දි මල් දාද්දි පිංගතුනේ මේ කොහෙවත් නැති ශ්‍රාවකයෙකුට මෙහෙම ජනතා ප්‍රසාදයක් ලැබෙනවා නම් දස පාරමී ධර්මයන් සාරා සංක කල්ප ලක්ෂ ගාණයක් පුරපෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනි පියවර හතේදී රත් නෙළුම් මල් පිපුණායි කියන කාරණය සැකයක් නැහැ පින්වතුනි සැකයක් නැහැ ඔප්පු කරලා තියෙනවා මේ රටේ මහා සංඝරත්නය ඔප්පු කරලා තියෙනවා මේ රටේ මහා සංඝරත්නය ඔප්පු කරලා තියෙනවා අපි මෙලෝ පාරමිතාවක් නොපුරා ජනතාව මේසා සාදුකාර දෙද්දි මේසා අපිට මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් හේවිසි වලින් අපිට පූජාවන් පවත්වද්දී ජීවමාන බුදුරජාණන් වහන්සේට දී ලැබූ පූජාවන් මට නම් සැකයක් නැහැ පින්වතුනි සුන්දර ධර්මයක් සුන්දර ධර්මයක් දැන් මං ඔබ සම්මා සමාධියට ආවා දැන් මං ඔබව අරන් යන්නේ විදර්ශනාව දිශාවටයි කෙටි කරන්න වෙනවා තව විනාඩි පැය භාගයයි තියෙන්නේ මන් දැන් ඔබ අරන් යන්නේ විදර්ශනාව දිශාවටයි මං ඔබ විදර්ශනාවට අරන් යද්දී දැන් ඔබ ඉන්නේ සම්මා සමාධිමත් හිතක හොඳට තේරුම් ගන්න මේ සම්මා සමාධිමත් හිත දැන් මං විදර්ශනාවට සතර සරිපට්ඨාණයට අරන් යනවා එතනදී මං ඔබව ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියෙන් නවත්තලා මං ඔබව සප්ත විසුද්ධි ධර්මයන්ට අරන් යනවා සප්ත විසුද්ධි ධර්මයන්ගේ මුල්ම විසුද්ධිය තමයි සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන කාරණේ කියද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග පහක් ආවරණය වෙනවා. මොනවාද ඒ පහ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප තිබ්බොත් තමයි සීල විසුද්ධිය වැඩෙන්නේ. දැන් මම ඔබ වරන් ආවේ සීල විසුද්ධියටයි. සීල විසුද්ධියේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඔබ ඇති කරගත්තා වූ සීලය පින්වතුනි පෙරාපු සීලයක් බවට පත් කරනවා. තාම අපේ සීලය පෙරාපු සීලයක් වෙලා නැහැ. ඒකයි අපිට තාම සෝවාන් ඵලයට යන්න බැරි වුණේ. ඒ නිසා දැන් අපේ සීලය අපි තව පෙරන්න ඕනේ, කෙලෙස් අඩු කරන්න ඕනේ. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ සතර සීලයක් දේශනා කරනවා. එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. මොකද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඇසෙන් රූපයක් දැකලා දැක්ක රූපයට ඇලිලා ගැටිලා මනස විකෘති කරගන්න එපා. කනෙන් ශබ්දයක් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් දැනිලා ඒ ගැන හිතලා ලෝභ දේශ මොහයන් ඇති කරගන්න එපා. දැන් ඔබ හිතන්නේ ඔබ පොයදාට උපෝසත සීලය සමාදන් වෙනවා. හවසට සිල් සමාද පවාරණය කරලා ගෙදර එනවා. ඔබට සතුටුයි. සිල්පදට ආරක්ෂා කළා. හරි. නමුත් ඔබේ සීලය සීල විසුද්ධියක් උනේ නෑ. ඔබ ඉන්ද්‍රිය සංවර සීලයට ගියේ නෑ. ඔබ උදේ ඉඳන් මොකද්ද කළේ? ඇහෙන් රූපයක් දැක්කොත් එක්කෝ ඇලුනා එක්කෝ ගැටුනා. කනෙන් ශබ්දයක් ඇහුනොත් එක්කෝ ඇලුනා එක්කෝ ගැටුනා. පිංගතුනේ සීලය දුර්වල උනේ නෑ. සීලය දුර්වල උනේ නෑ. නමුත් ඔබේ සීලය සීල විසුද්ධියක් උනේ නෑ. ඔබේ සීලය සීල විසුද්ධියක් වෙන්න නම් පිංගතුනේ ඉන්ද්‍රිය සංවර සීලෙන් ඒ සීලය ආරක්ෂා කරන්න. ඔබ පංච සීලය සමාදන් වුණත් ආජීව අට්ඨමක සීලය සමාදන් වුණත් ඔබ මොකද්ද කරන්න ඕනේ? සීල් සමාදන් වෙච්ච දවසට ඇසෙන් රූපයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. කනෙන් ශබ්දයක් ඇහුනොත් ඇසුනා කියන තැන නවතින්න. මනසට සිතවිල්ලක් දැනුනොත් දැනුනා කියන තැන නවතින්න. සීලය සීල විසුද්ධියක් කරගන්න. ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ප්‍රත්‍යක්ෂා සීලය. පිංගතුනි ඔබ සීල් සමාදන් වුණත් ඔබ ප්‍රත්‍යක්ෂා සීලය රකින්නවද? ඔබ ප්‍රත්‍යක්ෂා සීලය රකින්න නැත්නම් ඔබට කවදාක්වත් සීලය සීල විසුද්ධියක් කරගන්න බැහැ. ගිහි කෙනෙකුට ඔබ උපෝසත සීලය සමාදන් වුණා හරි පංච සීලය සමාදන් වුණා හරි නමුත් ඔබ ආහාර කෙරෙහි ඔබේ රුචිය වැඩි නම් ඇඳුම් පැළඳුම් කෙරෙහි ඔබේ රුචිය වැඩි නම් රන් ආභරණ කෙරෙහි ඔබේ රුචිය වැඩි නම් ගෙවල් දොරවල් කෙරෙහි ඔබේ රුචිය වැඩි නම් බෙහෙත් හේත් කෙරෙහි ඔබේ තෘෂ්ණා වැඩි නම් පිංගතුනේ ප්‍රත්‍යක්ෂා සීලයක් නැහැ. ප්‍රත්‍යක්ෂා සීලයක් නැහැ. ඒ නිසා අපේ සීලය සීල විසුද්ධියක් වෙන්න නම් ප්‍රත්‍යක්ෂා සීලෙන් එක ආරක්ෂා වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ චීවරය අපිට දීලා කියනවා මේ චීවරය පෙරවන්න පෙරාතුව ප්‍රත්‍යක්ෂා කරන්න.
මම මේ චීවරය පෙරවන්නේ මේ ශරීරය ලස්සන කරන්න නෙමෙයි අලංකාර කරන්න නෙමෙයි හැඩවැඩ කරන්න නෙමෙයි මම මේ චීවරය පෙරවන්නේ මේ ලැජ්ජා බයතෙන් වසාගෙන මේ අවැසි පිණි මේ වැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ නිවන් මාර්ගයේ තරණය කරන්න මම මේ ආහාරයක් ගන්න මගේ ශරීරයේ ජවයේ මදයේ ආලෝකයේ පිණිස නෙමෙයි පිඟතුනි මේ ගෙවි යන ශක්තිය නැවත ඇති කරගෙන මේ මාර්ගයේ තරණය කරන්න අනු ප්‍රත්‍යක්ෂාව අපි ඔතෙන්ට එනවාද ඔබ ආහාරයක් ගනිද්දී යෝග කරනවාද අද බලන්න ආහාර සංස්කෘතියක් බරපතල තෘෂ්ණාධික ආහාර සංස්කෘතියක් පැතිරිලා යනවා ආහාර ප්‍රත්‍යක්ෂාව බිඳුවයි ආහාර ප්‍රක්ෂේපතාව බිඳුවට වැටෙද්දී නිවාස ප්‍රත්‍යක්ෂාව බිඳුවට වැටෙද්දී පිඟතුනි කෙසේනම් අපි සෝවාන් වෙන්නද කෙසේනම් අපේ සීලය සීල විසුද්ධිය බවට පත් කරගන්නද එනිසා ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතයට එකතු කරගන්න ඊළඟට ඔබ සම්මා ආජීව සීලය මෙතෙන්දි සම්මා ආජීවය කියන්නේ ඔබ කරන රැකියාව ඔබ කරන ව්‍යාපාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ව්‍යාපාරයක් වෙන්න ඕනේ ඒක අල්ලස් නම් ඒක දූෂණ නම් ඒව වංචාන නම් ඒව යంత్ర මන්ත්‍ර ගුරුකන් නම් ඒව මේ රේස් බයි කියලා යනවා එහෙම නැත්නම් බూరు කුට්ටමෙන් කරනවා නැත්නම් කුකුල්ලු කොටවනවා පිංගතුනි මේ එකම ආජීවයක්වත් මාර්ගයේ වැඩෙන්නේ නැහැ මේ වැරදි ආජීවයන්ගෙන් මිදෙන්න ඕනේ ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලෙට එන්න ප්‍රත්‍යක්ෂා සීලෙට එන්න සම්මා ආජීව සීලෙට එන්න ඊළඟට ආජීව අට්ඨමක සීලය ඔබේ නිත්‍ය සීලය බවට පත් කරගන්න දැන් අපි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට යනවා චිත්ත විසුද්ධිය කියන්නේ සිතේ සමාධිය සප්තබොධ්ජංගයන් පිංගතුනි දැන් අපි පෙරාපු සීලයෙන් ඇති කරගත්තා වූ පෙරාපු සමාධියක් අපි ළඟ තියෙනවා මොකද පෙරාපු සීලය සීලය පෙරලා ගත්තේ ඉන්ද්‍රිය සංවර සීලෙන් ප්‍රත්‍යක්ෂා සීලෙන් සම්මා ජීව සීලෙන් පෙරාපු සීලෙන් ගත්ත පෙරාපු සමාධියක් තියෙනවා චිත්තවිසුද්ධිය දැන් ඒ චිත්තවිසුද්ධියෙන් අපි යනවා දිට්ඨිවිසුද්ධියට දිට්ඨිවිසුද්ධිය කියන්නේ දැක්ම නිවැරදි කරගන්නවා පෙරාපු සීලෙන් පෙරාපු සමාධියෙන් පිඟතුනි අපේ දැක්ම වැරදි අපි තාම දැක්ම නිවැරදි කරගෙන නැහැ ඇස මමේ කියලා ගන්නවා ඇස මගේ කියලා ගන්නවා කන මගේ කියලා ගන්නවා කන මමේ කියලා ගන්නවා ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය මමේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා දැක්ම පිරිසිදුයි දැක්ම පිරිසිදු නෑ දැන් චිත් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ඇති කරගත්තා වූ දිට්ඨි විසුද්ධියෙන් දැක්ම පිරිසිදු කර ගන්නවා කොහොමද යා දැක්ම පිරිසිදු කරන්නේ පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෙනවා පිංගතුනි පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෙනවා එයා චිත්ත විසුද්ධියෙන් සම්මා සමාධිමත් හිතෙන් එයා පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෙනවා එයා බලනවා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව සංස්කාරත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා බලනවා හේතුඵල ධර්මයක් අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ ඊළඟට එයා බලනවා මේ සංස්කාරත් විඥානත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ ඊළඟට එයා බලනවා මේ විඥානයත් නාම රූපයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ඊළඟට එයා බලනවා මේ නාම රූප සලායතනයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ ඊළඟට එයා බලනවා සලායතනයත් පස්සයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් සලායතන නිරෝධා පස්ස නිරෝධෝ ඊළඟට එයා බලනවා මේ පස්සත් වේදනාවත් වේදනාවත් තෘෂ්ණාවත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තෘෂ්ණා නිරෝධෝ ඊට පස්සේ එයා නුවණින් බලනවා මේ තෘෂ්ණාවත් උපාදානයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හේතුඵල ධර්මයක් තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදානයත් භවයත් අතර බලනවා හේතුඵල ධර්මයක් උපාදාන නිරෝධා භව නිරෝධෝ භවයත් ජාතියත් ජාතියත් උපතත් අතර බලනවා හේතුඵල ධර්මයක්
උද්භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ වියාදි නිරෝධෝ අන්න පිංගතුනි අධ්‍යක්ම නිවැරදි කර ගන්නවා එයා පටිච්ච සමුප්පාදයෙන් දැක්ම නිවැරදි කර ගන්නවා එයා දන්නවා මේ ඇසයිති කාටද මේ සලායතනයන් අයිති කාටද සලායතනයන් ඉපදුනේ නාම රූප නිසා නාම රූප කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධ ධර්මයෝ නාම රූපයන් ඉපදුනේ විඥානයේ නිසා විඥානයේ ඉපදුනේ සංස්කාර නිසා සංස්කාර ඉපදුනේ අවිද්‍යාව නිසා පිංගතුනි අන්න අයිතිකාරය අරූපී අයිතිකාරය හොයාගත්ත කවුද අයිතිකාරයා අවිද්‍යාව එයා දන්නවා දැන් මේ ඇස අයිති අවිද්‍යාවටයි මේක අවිද්‍යාවෙන් උපන් ඇසක් මේක අවිද්‍යාවෙන් උපන් කනනාසය දිව ශරීරයක් මේ අවිද්‍යාවෙන් උපන් ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය පිමතුනි යා මේ අවිද්‍යාවෙන් උපන් ඇස කන නාසය දිව ශරීරය මනස මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නේ නැහැ මේ පස්ස වේදනාවෝ මමයේ මගේ කියලා දකින්නේ දැක්ම පිරිසිදු කරගත්තා එයා දැන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට දිට්ඨි විසුද්ධියෙන් එයා කාංකාවතරණ විසුද්ධියට එනවා පිංගතුනි මොකද මේ කාංකාවතරණ විසුද්ධිය කියන්නේ පිංගතුනි කාංකාවතරණ විසුද්ධියේදී ඔබට තේරුම් යයි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබටත් මටත් අහිමි වුණේ ඇයි කියලා පිංගතුනි මේ මාර ධර්මයන්ගේ තියෙන බලවත්භාවය ඔබට තේරුම් යන්නේ කාංකාවතරණ විසුද්ධියේදී ඇයි පිංගතුනි සීල විසුද්ධියනොත් ශක්තිමත් චිත්ත විසුද්ධියනොත් ශක්තිමත් දිට්ඨි විසුද්ධියනොත් ශක්තිමත් නමුත් කාංකාවතන විසුද්ධියේදී අපි සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා පිංගතුනි සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට අපි කොටු වෙනවා මොකද්ද වෙන්නේ දැන් එයා භාවනා කරනවා දැන් එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියෙන් ශක්තිමත් සමාධිමත් හිතක් ඒ සමාධිමත් හිතෙන් එයා කායානුපස්සනා වඩනවා රූපේ අනිත්‍යභාවය දකිනවා පිංගතුනි රූපේ අනිත්‍යභාවය හොඳින් දකිද්දී එයාගේ හිත සමාධිමත් වෙනවා සමාධිමත් වෙද්දී එයාට ආලෝක සංඥා පේනවා සුදු පාට ආලෝක සංඥා කහ පාට ආලෝක සංඥා රතු පාට ආලෝක සංඥා එයා ඒ ආලෝක සංඥා මමයේ කියලා දකිනවා මගේ කියලා දකිනවා මගේ ආත්මය කියලා දකිනවා ඒ ආලෝක සංඥා තුල මා සිටිනවා මා තුලේ ආලෝක සංඥා තියෙනවා කියලා ඒ ආලෝක සංඥා ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා ඒ ආලෝක සංඥාවන්ගේ ආස්වාදයට යා කොටු වෙනවා සමත විදර්ශනාවේ ආස්වාදයට කොටු වෙනවා පිංගතුනි භාවනාවේදී ආලෝක සංඥාවක් කියන්නේ හොඳ දෙයක් හිතේ ප්‍රභාෂර භාවයයි මතු කරලා දෙන්නේ නමුත් අපි භාවනා කරන්නේ ආලෝක සංඥා දකින්න නෙමේ ආලෝක සංඥාව අපේ නිවන උදෙසා අපි ප්‍රයෝගී කර ගන්න ඕනේ ආලෝක සංඥාව අපේ විදර්ශනා උදෙසා ප්‍රයෝගී කර ගන්න ඕනේ නමුත් ආලෝක සංඥාව අපි ප්‍රයෝගී කරගන්නේ ආස්වාදයට නම් සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට අපි කොටු වෙනවා ඊළඟට යා භාවනා කරනවා හිත සමාධිමත් වෙනවා එයාට පා වෙනවා වගේ දැනෙනවා නොදැනී වගේ නොදැනී යනවා දැනෙනවා නොපෙනී යනවා වගේ දැනෙනවා පිංගතුනි සමහරු ඇවිල්ලා අපිට කියනවා සාමින් වහන්ස මම භාවනා කළා මාව නොදැනී ගියා පිංගතුනි නොදැනී ගියේ නෑ නොදැනී යනවා කියලා හිතක් සකස් වුණේ ඒ හිත චිත්තානුපස්සනාවෙන් දැක්කේ නෑ සාමින් වහන්ස මාව පා වුණා පා වුණේ නැහැ පා වෙනවා කියලා හිතක් සකස් වුණේ ඒ හිත චිත්තානුපස්සනාවෙන් දැක්කේ නෑ තව කෙනෙක් ඇවිල්ලා කියනවා භාවනා කළා මාව උඩ ගියා උඩ ගියේ නැහැ බිමමයි හිටියේ උඩ යනවා කියලා හිතක් සකස් වුණේ ඒ හිත චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා ඊළඟට යා භාවනා කරනවා හිත සමාධිමත් වෙනවා එයාට දිව්‍ය රූප පේනවා එයාට මනුෂ්‍ය රූප අමනුෂ්‍ය රූප පේනවා එයා ඒ අමනුෂ්‍ය රූප දිව්‍ය රූප මමයේ මගේ කියලා ගන්නවා ඒවා තුලින් ආස්වාදේ ලබනවා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා එයායේ දිව්‍ය රූප අට්ටික සංඥාවෙන් දකින්න දක්ෂ නැහැ එයායේ අමනුෂ්‍ය රූප අට්ටික සංඥාවෙන් දකින්න දක්ෂ නැහැ කායානුපස්සනාවෙන් දකින්න දක්ෂ නැහැ චිත්තානුපස්සනාවෙන් දකින්න දක්ෂ නැහැ පින්වතුනි යා ඒ අමනුෂ්‍ය රූප දිව්‍ය රූප මගේ කරගන්නවා එයි
සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට යකොට වෙනවා. දැන් මොකද කරන්නේ පින්වතුනි? සීල විසුද්ධියක් තියෙනවා, චිත්ත විසුද්ධියක් තියෙනවා, දිට්ඨි විසුද්ධියක් තියෙනවා. කාංකාවතන විසුද්ධියදී සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වුණා. නමුත් එයා ජයග්‍රහයකෙක් පින්නතුනේ. ඇයි? එයාට දිට්ඨි විසුද්ධිය තියෙනවා. ඒ දිට්ඨි විසුද්ධිය නිසා එයා තුල නිහතමානී භාවය තියෙනවා. එයා මාන්න්‍ය අධික කෙනෙක් නෙමේ. ඒ නිසා එයා තමා තුන අඩුපාඩුව දකිනවා. දැකලා එයා මොකද කරන්නේ? එයා කල්යාණ මිත්‍රාශ්‍රය සොයාගෙන යනවා. පින්වතුනි, සම්මා සම්බුද්ධ ශාසනයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් කියන්නේ දෙකක් නෙමේ, එකක්. යමෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු මුළු සම්මා සම්බුද්ධ ශාසනයම ප්‍රතික්ෂේප කළා වෙනවා. කෙනෙක් මට ඇවිල්ලා කියන්න පුළුවන්, ස්වාමීන් වහන්ස මම අනාගාමි ඵලයට පත් වෙලා ඉන්නේ, මට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය නැහැ කියලා. මම කියනවා ඔබ අනාගාමි නෙමේ, තාම ඔබ තෙරුවන් කෙරේ සද්ධාවවත් ඇති කරගෙන නැහැ කියලා. කෙනෙක් ඇවිල්ලා කිව්වත් මං සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ, මට කල්යාණ මිත්‍ර අවශ්‍ය නැහැ කියලා. මම කියනවා ඔබ සෝවාන් ඵලයට නෙමේ, තාම තෙරුවන් කෙරේ සද්ධාවවත් ඇති කරගෙන නැහැ කියලා. පිංගතුනි, සම්මා සම්බුද්ධ ශාසනයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් කියන්නේ එකක්. යමෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු ශාසනය ප්‍රතික්ෂේප කළා වෙනවා. නමුත් මේ පුද්ගලයා දක්ෂේ. ඇයි? යාට දිට්ටි විසුද්ධිය තියෙනවා, දැක්ම පිරිසිදු කරගත්ත කෙනෙක්, මාන්නය අඩු කරගත්ත කෙනෙක්. එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය සොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මය නැවත නැවත කියවනවා, සංඝයා ඇසුරු කරනවා, අවවාද ගන්නවා, බණ අහනවා. එයා පිංගතුනේ කං කාවතන්න විසුද්ධියෙන් එයා නිවැරදි වෙනවා. එයා දැන් භාවනාවට යනවා. එයාට භාවනාවේදී ආලෝක සංඥා පෙනුනොත් එයා ඒ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා දකිනවා. පස්සපච්චයා වේදනා පස්සේ නිසා සකස් වෙන අනිත්‍ය විඳීම හැටියට දකිනවා. ඊළඟට එයා භාවනා කරනවා, එයාට පා වෙනවා, උඩ යනවා, නොදෙනී යනවා, නගේ දනිද්දී එයා ඒ හිත අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකිනවා. එයාට දිව්‍ය රූප අමනුෂ්‍ය රූප පේනවා භාවනාවේදී. එයා ඒ දිව්‍ය රූප අමනුෂ්‍ය රූප කායානුපස්සනාව තුළ විසිරෝල දකිනවා. පින්වතුනේ, එයා දැන් දක්ෂයි ආලෝක සංඥාව තුළින් විදර්ශනා නුවණ ඇති කරගන්න. එයා දැන් දක්ෂයි උඩ යනවා, පා වෙනවා, නොදෙනී යනවා කියන ධර්මතාවයන් වලින් විදර්ශනා නුවණ ඇති කරගන්න. එයා දක්ෂයි භාවනාවේදී තමා දකින දිව්‍ය අමනුෂ්‍ය රූපයන් තුළින් විදර්ශනා නුවණ ඇති කරගන්න. පින්වතුනි, එයා කංකාවතන විසුද්ධියෙන් එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනවා. මොකද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මග නොමග නිවැරදිව අඳුනගත්තා. පින්වතුනි, ආයිමත් එයාට වරදින්නේ නැහැ. එයාට මග නොමග යා ආයිමත් සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවා. තාම සෝවාන් වෙලා නැහැ පින්වතුනි. කලබල වෙන්න එපා. සීල විසුද්ධියේදී සෝවාන් උනේ නැහැ. චිත්ත විසුද්ධියේදී සෝවාන් උනේ නැහැ. දිට්ඨි විසුද්ධියේදී සෝවාන් උනේ නැහැ. කාංකාවතන විසුද්ධියේදී තාම සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙලා, මායයට කොටු වෙලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. යා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග නොමග නිවැරදිව අඳුනගෙන එයා නිවැරදිව මග වඩනවා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත නුවණින් වඩනවා. එයාට සිතුවිල්ලක් ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත පිරිසිදු කරනවා. එයාට ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් ආවොත් වේදනානුපස්සනාවෙන් ඒක පිරිසිදු කරනවා. එයාට කිනම් හෝ ධර්මතාවයක් ඇති වුණොත් එයා ධම්මානුපස්සනාවෙන් ඒ හිත පිරිසිදු කරනවා. පිංගතුනි, සතර සටිපට්ඨාන ධර්මයන් උපයෝගී කරගෙන පංච උපාදානස්කන්ධ ධර්මයෝ තව තව ශක්තිමත් කරනවා. ඒ නිසාම එයාගේ ආර්යෂ්ටාංගික මාර්ගයේ විදර්ශනාත්මකව වැඩෙනවා. එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුළින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ආදී මොකද්ද කරන්නේ? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ දැන් සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන්, දිට්ඨි විසුද්ධියෙන්, කංකාවතන විසුද්ධියෙන්, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ශක්තිමත් වූ තැන. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වඩනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වැඩිද්දී
ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එයා සෝවාන් ඵලයට පත් වෙනවා. ඔන්න සෝවාන් ඵලයට පත් වුණ තැන. එයා සෝවාන් ඵලයට පත් වෙලා මොකද කරන්නේ? නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනවා. නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙද්දී නැවත නැවත විදර්ශනාත්මක වාරෂ්ඨාංගික මාර්ගයත් වැඩෙනවා. විදර්ශනාත්මක වාරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනවා. සද්ධාව අචල සද්ධාවක් බවට වැඩෙනවා. සීලය ආර සීලයක් හැටියට වැඩිලා උඩට එනවා විදර්ශනාත්මකව. එයා උතුම් සකෘදාගාමී ඵලයටත් පත් වෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී දැන් එයා සෝවාන් ඵලයට පත් වුණා. සකෘදාගාමී ඵලයට පත් වෙනවා. ඊළඟට යා නැවත නැවත සකෘදාගාමී ඵලය තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩද්දී චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව උපයෝගී කරගන්නවා. ආලෝක සංඥා චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා. සැප වේදනා දුක් වේදනා වේදනානුපස්සනාවෙන් අයින් කරනවා. ධර්මතාවයන් ධම්මානුපස්සනාවෙන් අයින් කරනවා. අයින් කරමින් පිංගතුනේ යා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදීම එයා උතුම් අනාගාමී ඵලයටත් පත් වෙනවා. දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී යා සෝවාන් සකෘදාගාමී අනාගාමී ඵල තුනට පත් වුණා. එයාට කරන්න තිබ්බේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ වැඩිමයි ස්වයංක්‍රීයව විදර්ශනාත්මකව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. එයා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාන දර්ශන විසුද්ධියේදී උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. ඔන්න පිංගතුනි සම්මා සම්බුද්ධ ශාසනය. ඕකටයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙම නැතුව අරයාගේ වැරදි අරයාගේ හොඳ හොය හොයා ඉන්න නෙමෙයි. ඈ අරයා හොඳයි මෙයා සිල්වත් මෙයා දුසිල්වත් කියලා ඕවා හොය හොයා ඉන්න නෙමෙයි. ඈ ඒවා හේතුඵල ධර්මයන්, ඒවා සංස්කාරයන්ගේ ස්වභාවයන්. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය උපයෝගී කරගෙන ඔබට නිදහස් වෙන ධර්මයක්. ඒ නිසා දැන් ඔබ මේ කරගත්තා වූ පින්කම අපේ ගෞරවනීය ඥානවීර ස්වාමින් වහන්සේ බොහෝම සද්ධාවෙන් ගරුත්වයෙන් මේ පින්කම සංවිධානය කළා. තමන්ගේ ගුරුවරයාණන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ පින්කම බුදුරයන් වහන්සේ කියන මහත්ඵල මහානිසංස පින්කමක් කරන්න කියලා. මහත්ඵල මහානිසංස පින්කමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතේ අලංකාරය උදෙසා, සිතට පරිෂ්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. මොන සිතටද පින්වතුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියන්නේ. ඒ නිසා මොහොතක් ඔබ මේ පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න මේ පින්කම සතර සටිපට්ඨානයන් තුල විසිරවන්න. සෑම කෙනෙක්ම දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබලා මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූ භාවයේ මුල් කරගෙන. දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපයන් පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක, සුන්දර කන් දෙක, නාසය, දිව ශරීරය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබ මේ පින්කම් සිද්ධ කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි.
අතීතේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමේ ආනන් වහන්සේ අසෝදරා උත්තමාවියගේ සුන්දර රූපයන් සිහියට නගා ගන්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය සිහියට නගා ගන්න. ඒ සුන්දර සංඝ සමාජයේ රූපයන් ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර රූපය සිහියට නගාගෙන ඒ සුන්දර රූපය පිරිනිවන් මංචකයේදී බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න. ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කලේ භික්ෂුව තුලින් මොහොතක් ඔබ මේ භික්ෂුව කායානුපස්සනාව තුල විසිරවන්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහුවේ නැහැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කළ දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කළ දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඊළඟට මේ පින්කම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි. මොහොතක් ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්න. ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් ආයතන හයක් හැටියට නුවණින් දකින්න. දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවක් කළ දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල මේ මොහොතේ ඇතිවෙන මේ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔය රූපය ගලවන්න, ඔය රූපය ලිහන්න, ඔය රූපය විවෘත කරන්න. කොහොමද ඔබ මේක ගලවන්නේ? මේක අට්ටික සංඥාවක් කරන්න. ඔබ මනසින් මේ මස ගලවලා අයින් කරන්න. දැන් ඔබට ඔබේ සුදු පැහැ අට්ටික සංඥාව අරමුණු කරගන්න. දැන් ඔබ ඇටසැකිල්ලක්. ඔබ මිනිස් සංඥාවෙන් බැහැර වෙන්න. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. සුදු පැහැ ඇටසැකිල්ල දෙස බලමින් දකිමින් අට්ටි අට්ටි වශයෙන් වඩන්න. ඔබේ ඇටසැකිල්ල ඔබට හොඳින් අරමුණු වෙනවා නම් සුදු පැහැ ඇටසැකිල්ල. ඊළඟට ඔබ භික්ෂුව ඇටසැකිල්ලක් හැටියට දකින්න. ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ මේ සිවුරු පිරිකර අයින් කළ මේ මස ගලවලා මෙතන වැඩ ඉන්නේ ඇටසැකිල්ලක්. දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලත් භික්ෂුවගේ ඇටසැකිල්ලත් ඔබට අරමුණු වෙන්න ඕනේ. ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා තියෙන දාස් ගානක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි මෙතන දැන් දාස් ගානක් අට්ටික සංඥාව ඔබට පේන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්නේ ඒකට ඝන මිනිස් සංඥාව වෙන්න දෙන්න එපා. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. දැන් මෙතන වාඩි වෙලා දාස් ගානක් පොඩි ඇසසැකිලි ලොකු ඇටසැකිලි මැදම ඇටසැකිලි ඔබට පේන්න ඕනේ. පින්වතුනි අට්ටි අට්ටි වශයෙන් හොඳට ඒ ඇටසැකිල්ල වඩන්න. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. ඒකට ඝන මිනිස් සංඥාවට එන්න දෙන්න එපා. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න. දැන් ඔබට ඇටසැකිලි දාස් ගානක් මෙතන අරමුණු වෙනවා. ඔබට මේ ඇටසැකිලි දාස් ගානම අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු රටටම හිත යොමු කරන්න. මේ රටේ කෝටි දෙකක් ජනතාවට හිත යොමු කරන්න. කෝටි දෙකකට වැඩි අට්ටික සංඥා නුවණින් දකින්න. ලංකාවේ සිව් දිසාවෙම ඔබට පේන්නේ අට්ටික සංඥා. උතුර බැලුවත්, නැගෙනහිර බැලුවත්, උතුරු මැද බැලුවත්, වයඹ බැලුවත්, බස්නාහිර බැලුවත්, සබරගමු බැලුවත්, පින්වතුනි ඔබට පේන්නේ ඇටසැකිලි. පොඩි ඇටසැකිලි, ලොකු ඇටසැකිලි, මධ්‍යම ඇටසැකිලි, ඇටසැකිලි කෝටි දෙකක් ඇවිදින ස්වභාවයෙන්, ඉඳගෙන ඉන්න ස්වභාවයෙන්, නිදා ගන්න ස්වභාවයෙන් දකින්න. ඔබේ ඇටසැකිල්ලට ඔබ හොඳින් හිත පීටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට ඔබ හොඳින් පිට පීටන්න. ඔබට දැන් ඇටසැකිලි කෝටි දෙකකට වැඩි අරමුණු වෙන්න ඕනේ. ඔබට මුළු ලංකාවෙම මිනිස්සු අට්ටික සංඥාවෙන් හොඳින් අරමුණු වෙනවා නම් ඔබ මුළු ලෝකෙටම හිත යොමු කරන්න. ආසියාවට, යුරෝපයට, මැද පෙරදිගට, අප්‍රිකාවට කෝටි ප්‍රකෝටි ගානක් මනුස්ස ලෝකය අට්ටික සංඥාවෙන් දකින්න. පිංගතුනී දැන් ඔබට ලෝකෙ කොහේ බැලුවත් ඇටසැකිලි.
කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි නැකිදලා ඇවිදින ඇටසැකිලි කතා කරන නිදගෙන ඉන්න ස්වභාවයේ නිදාගන්න ස්වභාවයේ ඇටසැකිලි සුදු පැහැ ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගානක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්නේ භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්නේ දැන් මුළු ඔබට මුළු ලෝකෙම මනුස්ස ලෝකෙම එකම ආටික සංඥාවක් මනුස්ස සංඥාවක් ඔබ ලෝකයේ තුල දකින්නේ නැහැ පිංගතුනේ මුළු ලෝකෙම ආටික සංඥාවක් ඔබට මුළු ලෝකෙම ආටික සංඥාවෙන් හොඳින් අරමුණු වෙනවා නම් ඔබ පිංගතුනේ මුළු ලෝකෙම ආටික සංඥා සිහියට නගා ගන්න ඒ සෑම ආටික සංඥාවක්ම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මුළු ලෝකෙම අට්ටික සංඥා කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මූණින් දකින්න ඊළඟට ඔබ මේ මුළු ලංකාවෙම කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඔබේ ඇටසැකිල්ලත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න ඔබේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් මහ පොළවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න පින්වතුනි අපි කොයිසා ජීවිත ගත කළත් කවදා හරි දවසක මේ සෑම ජීවිතයක්ම අට්ටික සංඥාවක් බවට ඇටසැකිල්ලක් බවට පත් වෙලා කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපයත් බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න ඔබ අට්ටික සංඥාවෙන් ඔබ කායානුපස්සනාවෙන් රූපේ අනිත්‍යභාවය දැක්කේ නැත්නම් පින්වතුනි ඔබ රූපය මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුල මා සිටිනවා මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතයේ මෙවැනි සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුස්ස රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය ඔබ සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ පින්වතුනේ කායානුපස්සනාවෙන් ඔබ රූපයේ අනිත්‍යභාවය දකිනවා ඔබ වර්ත රූපේ අනිත්‍යභාවය දකිද්දී පින්වතුනි ඔබ කවදාක්වත් මේ මහ පොළවට පස් වෙන ඇස පිනවන්නේ සිල්පද බිඳගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කායානුපස්සනාව දෙන්නේ ඔබලාට පැවිදි වෙන්න යන්න නෙමේ ඔබලාට නිවන් අවබෝධ කරගන්න නෙමේ ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව දෙන්නේ හේතු දෙකකට එකක් තමයි කායානුපස්සනාව වැඩිමේදි සකස් වෙන විදර්ශනාමය කුසලය මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයයි ඔබ මොහොතක් දැස් පියාගෙන මේ රූපය අට්ටික සංඥාවෙන් දැක්කොත් කායානුපස්සනාවෙන් දැක්කොත් පිංගතුනි ඇසුරු සෙනක් පිංගතුනි රැස් වෙන කුසලය මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලයයි ඒ ශ්‍රේෂ්ඨ කුසලය ඔබේ අකුසල් යටපත් කරලා ඔබ කුසලයෙන් නැගී සිටිනවා පළවෙනි කාරණය දෙවැනි කාරණය ඔබට කායානුපස්සනාව දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ දන්නවා නම් මේ ඇස මහ පොළවට පස් වෙන ඇසක් කියලා ඔබ මේ ඇස පිනවන්න කවදාක්වත් සිල්පද බිඳින්නේ නැහැ ඔබ දන්නවා නම් මේ රූපය මහ පොළවට පස් වෙන රූපයක් කියලා ඔබ මේ රූපය පිනවන්න කවදාක්වත් ලෝභ දේශ මෝහ වඩන්නේ ඔබ හිතන්නේ ඔබ මේ ජීවිත කාලේ කී පාරක් කේන්ති ගත්තද රාගසිත කී දාහක් ඇති කරගත්තද පින්වතුනි මේ හැම කේන්තියක්ම මේ හැම රාගසිතක්ම ඇති කරගත්තේ ඇයි ඇටසැකිල්ලක් පිනවන්න මහ පොළවේ පස පිනවන්න ඔබ හිතන්න ඔබ ඇති කරගත්ත සෑම කේන්තියකින්ම ඔබ අවසානයේ පිනවලා තියෙන මහ පොළවේ පස ඔබ ඇති කරගත්ත සෑම රාගසිතකින්ම ඔබ අවසානයේ පිනවලා තියෙන ඇටසැකිල්ලක් පින්වතුනි යන කාය අනුපස්සනාව ඇත්ත අපිට කියලා දෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කාය අනුපස්සනාව දෙන්නේ ඔබලා බය වෙන්න එපා පැවිදි වෙන්න යන්න නෙමේ කලබල වෙන්න එපා ඊට ඉස්සෙල්ලා සීලය ශක්තිමත් වෙන්න ඕනේ කුසල් මූලයන් ශක්තිමත් වෙන්න ඕනේ
ඔබේ සීලය ශක්තිමත් කරන්නයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව ඔබට දෙන්නේ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියන්නේ ඔබලාට විනෝද වෙන්න එපා සතුටු වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබලාට ලස්සනට අඳින්න එපා ලස්සනට ගෙවල් දොරවල් හදාගන්න එපා ලස්සනට ජීවත් වෙන්න එපා ක්‍රීඩා කරන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා ගිහි පින්වතුන්ලාට කියන්නේ නැහැ පින්වතුනි මේ සියල්ල පින වර්ණයේ සැපේ බලයේ කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හඟවනවා මානෙනි මහණෙනි පින්වතුනි මේ කාමයේ ආස්වාදයේ කෙටි මොකද කාමයේ ආස්වාදය මේ ඇස පිනවීම කන නාසය දිවන ශාරීරිය පිනවීමේ ආස්වාදයේ කෙටි මානෙනි මේ රූපයේ ආස්වාදයේ කෙටි මොකද රූපයේ ආස්වාදයේ මේ තාරුණ්‍යයේ රූපය මේ කෙටි කාමයේ ආස්වාදයේ නිසා රූපයේ ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනවයන් ඔබ ලබනවා දීර්ඝ ආදීනවයන් ලබනවා සතරපා දුක් ලබනවා ඒ නිසා ඔබලා අනිවාර්යෙන්ම කායානුපස්සනාව තුල ඔබලාට ශක්තිමත් වෙන්න කියන්නේ පිංගතුනේ ඔබේ සීලය ඇති කරලා දෙන්න ඔබේ කුසල් මූලයන් ඇති කරලා දෙන්න ඒ වගේමයි ඔබ විඳින මේ පෙර පින නිසා ඔබ ලබන මේ කාම සම්පත් පිංගතුනි ආරක්ෂාකාරීව පරිහරණය කරන්නයි කායානුපස්සනාව ඔබට දෙන්නේ සාදු කියන්න වැඩිපුරත් වෙලාව ගන්න වෙලා තියෙනවා වැඩිද වෙලාව ඈ ඈ හරි මම දැන් ඉවර කරනවා හොඳයි පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ පොතේ මම දැන් පුණ්‍ය අනුමෝදාව සිද්ධ කරනවා මුලින්ම අපි බොහොම ගෞරවයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ ඇද්දත්ගල ආරණ්‍ය සේනාසනාධිපති ඒ වගේම ප්‍රධාන අනුශාසක අතිපූජනීය කරන්දෙනියේ ඥානවීර ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ආරණ්‍ය වාසී සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි ගෞරවනීය සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන. ඒ වගේම මේ මොහොතේ සුජීවත්ව ජීවත් වෙන ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ දයාබර මෑණියන් වන ප්‍රේමාවති උපාසිකා මාතාවට සහ වේදනීගම සහ කන්නෝරු ආදී අපට ගම් වාසී සියලුම දායක පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවන් ගොඩාක් තියෙනවා. එකක් තමයි කොන්කෝඩ් ඇපරල් අධිපති ඒ පින්වත් ප්‍රසන්න ජයසිංහ පින්වත් මහත්මයාට ඒ බිරිඳ හෝමි පින්වත් මහත්මියට දරු දෙදෙනා වන ප්‍රනීත් රුක්මාල් ජයසිංහ පුතණුවන්ට විද්‍යා අනුපමා ජයසිංහ පුතණුවන්ට ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ටත් ඒ වගේම දැනට රෝගී තත්ත්වයේ පසු වෙන ප්‍රසන්න ජයසිංහ මාතාගේ පුංචි අම්මා වන විමලා මඩකුඹුර පින්වත් මහත්මියටත් නිරොග් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුල්ලා සියලුම දෙනාට දැක බලා සතුටු වෙන සිළු දෙනාට ඒ වගේම මීළඟ ධර්ම දේශනාව සඳහා වැඩම කළ අති ගෞරවනීය බලංගොඩ ගෞරවනීය රාද ස්වාමින් වහන්සේටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලෙව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තු සියලු සත්ත්වෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා ඉදම්මේ ඥාතී නංගෝතු ගාතාව කියන්න ඉදම්මේ ඥාතී නංගෝතු සුඛිතා වුන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු
එවගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතර වරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කිය එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝ සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝ සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන් සබ්බ සම්පatti මේ උතුම් ධර්ම දානමේ පින් පින්වතුල්ලාට මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේව චාතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරගත්තා උතුම් කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලාටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා ඒ ලක්ෂණ අපි මාසමේ ශවකිලුම් මගින් ඉන්නේ මේ දේවාත්සවයේ වෙන